නිකම්මම දේශනාවක් අහලා ආ හොඳ කතා ටිකක් කිව්වා නේද ඇත්ත තමයි කියන දේ හරි සරලයි අපිට හොඳට තේරෙනවා මේ කියන දේ කියන එක නෙමෙයි මේ දේශනාවේ අවසානයේ ඔබේ නිගමනය විය යුත්තේ ඔබේ නිගමනය විය යුත්තේ මෙහි තියෙනවා අපට නොතේරෙන යම් ධර්මතාවයක් ඒ ධර්මතාවයට අදාළ මේ කියන්නා වූ කරුණු තේරුම් අරගෙන අද සිටම අපිත් මේ පරේෂණයේ නිරත විය යුතුමයි කියන දැඩි අදිට්ඨානයක් ඇති කරගන්න විශේෂයෙන් අද දවසේ පළමු වතාවට මෙවැනි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන විශාල පින්වතුන් ප්‍රමාණයක් අද මේ ශාලාවේ රැඳී සිටිනවා ඒ අය වෙනුවෙනුයි මේ වචන කිහිපය කිව්වේ ඉතින් ඔය පින්වතුන් කල්පනා කරගන්න මේ දේශනා කරන්නා වූ දහම මට ශ්‍රවණය වෙලා සසර ගමනින් මිදින් නිදහස් වෙන මාර්ගයේ මන්පෙත් විවර වේවා කියන උතුම් අදිට්ඨානය පෙරදරි කරගෙන දේශනාවට සවන් දෙන්න. පින්වතුනි සත්වයෙක් මැරි මැරි ඉපදී ඉපදී යන සංසාර ගමනට බද්ධ වෙන්නේ කොහොමද කියන එක හොයා ගන්න නම් ඔබ තුල ක්‍රියාත්මක වෙන ලෝක ස්වභාවය දකින්න ඕන. ඔබ අද මිනිස්සෙක් කියලා ඉපදුණා. හැබැයි මේ පරිසරයේ දකින්නකොට ඔබට පේනවා අති විශාල සංඛ්‍යාත වූ කුරා කූඹියෝ යම් යම් එක එක නයි නයි පොළොංගු ඒ වගේම මුවෝ කොටියෝ වගේ අපට විස්තර කරලා වර්ග කරලා නිමක් කරන්න බැරි තරම් සත්ත්ව වර්ගයන් ඉන්නවා. ඒ ඇහැට පේන අයත් නොපෙනෙන අයත් ඒ වගේම අපේ ඇසට නොපෙනෙනා වූ අදෘශ්‍යමාන අපි කවදාවත් දැකලා නැති දේව භූත බ්‍රහ්ම කියන සත්ත්ව කොට්ටාෂත් ඉන්නවා. හැබැයි ඒවා දැකලා නැති නිසා ඒ සත්ත්ව කොට්ටාෂයන් අපි කවදාවත් දැකලා නැති නිසා ගොඩක් අය පිළිගන්නේ නැහැ එහෙම ඉන්නවා කියලා. එතකොට දැන් ඒ වගේම තමයි ගොඩ පින්වතුන්ට දැන් මේ අපි මීට පෙර මැරි මැරි ඉපදී ඉපදී සංසාර ගමනක ආවා කිව්වහම කොහොමද හරියටම ඔප්පු කරලා කියන්නේ? ඕක ඇත්තක්ද කියන ප්‍රශ්නය එනවා. අන්න ඒක පිළිගන්න ගොඩක් දෙනෙක් කැමති නැහැ. අපි මැරිලා නැවත ඉපදෙනවා කොහොමද හරියටම කියන්නේ? නැවත ඉපදෙනවා කියලා. එහෙනම් අපිට ඒකට සාක්කිකෝ විද්‍යානුකූලව හැම දෙයක්ම හොයන්න පුරුදු වෙලා ඉන්න ගොඩාක් පින්වතුන්ට හැම දෙයකටම විද්‍යාත්මක සාක්කිය අහනවා. එතකොට මේ ලෝකයේ තියෙන සියල්ලටම නවීන විද්‍යාවේ සාක්කි සාධක දෙන්න බෑ පින්වතුනි. ලෞතුරා බුදු ඇසකට පමණක් ගෝචර වෙන්නා වූ විද්‍යාවක් තියෙනවා. ඒ විද්‍යාව අපට කතා කරන්න වෙන්නේ ලූ දාලා තමයි. මෙහෙම වෙනවා ලූ කියලා. එහෙනම් මැරි මැරි ඉපදී ඉපදී යන සංසාර ගමනට යටත් වෙලා ඉන්න අපි තුල කෙනෙක් අකමැති නම් මේක පිළිගන්න මම මේ කතාව කියන්නේ අද ගොඩාක් අය ඔන්න ඔතන හිර වෙලා ඉන්නවා එතනින් එහාට යන්නෙම නැහැ කෙනෙක් අකමැති නම් පෙර හිටියා මට ඒව වැඩක් නැහැ මං කොහේ හිටියද ඊළඟට මැරිලා ඉපදෙන ඒව මට අහන්න ඕනෙත් නැහැ ඒව මට අවශ්‍යත් නැහැ කියලා හිතන කෙනෙකුට ඒ දෙකම අමතක කරන්නකෝ අමතක කරලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා මේ ධර්මතාවය දකින්න පුළුවන් ඔබ තුලින් උන්වහන්සේ දේශනා කළා මම මේ තුන් ලෝකෙම පණවා වදාරන්නේ බඹයක් පමණ වූ මේ ශරීරයටයි කියලා. එහෙනම් මේ ශරීරය තුල යම් ක්‍රියාත්මක වීමක් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. යම් දවසක මිය පරලව ගිය කෙනෙක්ගෙත් අපි කියනවා ශරීරය කියලා. මල මැරුණු ශරීරය. එතනත් ශරීරය තියෙනවා. ලේමාසට නහර ටික තියෙනවා. හැබැයි මේ ශරීරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උපන් දවසේ ඉඳන් මේ දක්වා ඔබේ ශරීරය පණ ගහලා ඔබට කතා කරනවා හිත වැඩ කරනවා ඔබේ ශරීරය ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ ක්‍රියාත්මක වෙන මේ ශරීරය තුල අපි කෙනෙක් තව කෙනෙක් දිහා බැලුවාම අපට පේන්නේ ලේමා සැටනහර වලින් හැදිච්ච ශරීරයක් මේ ශරීරයට අපි කියනවා කරජකාය නැත්නම් සිවතිකාය ශරීරය අමාරු වචන බැරි නම් ශරීරය මේ ශරීරයේ ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්න තව කොටස් දෙකක් සම්බන්ධ වෙනවා ඒ තමයි කර්මජ කාය අපි ඒකට කියනවා චිත්තජ කාය විඥාන බීජ කියන බීජ පොදියක් ඔබ තුල තැම්පත් වෙලා තියෙන ඒ තැම්පත් වෙලා තියෙන විඥාන බීජ වලින් තමයි
මේ සසර ගමනේ ඔබ පැලවෙන්නේ මේ පැලවි පැලවි යන්නේ අන්නේ විඥාන බීජ කර්ම බීජ නිසා ඒකයි ඒකට බීජ කියන්නේ පැලවෙන්න පුළුවන් දැන් මිනිස්සෙක් විදිහට ඔබ පැලවෙලා ඉන්නෝ මිනිස්සෙක් විදිහට පැලවෙලා මේ මේ පැලවෙච්ච මේ මිනිස්සු කූඩුව යම් දවසක මරණයටපත් වුනහම නැවත පැලවෙනවා පැලවෙනවා කි. ඒ පැලවෙන්නේ මිනිස්සෙක් විදිහටම නෙමෙයි ඔබ තුල තියෙන හේතුවට අදාළව කය බලිය සැකසෙනවා. ඔබේ බීජයට අදාළව කය බලිය සැකසෙනවා. එහෙනම් මෙන්න මේ බීජ මොනවාද? කොහොමද කවදද කොයි විදිහටද මේක නිෂ්පාදනය වෙන්නේ? එනම් ඔබ තුල තියෙනවා කර්ම බීජ පොදිය. කර්ම බීජ කිව්වහම තේරෙන්නේ නැහැ පින්වතුනි. ටිකක් අමාරුයිනේ වචනේ. ඒක බොහොම සරලව තේරුම් අරගන්න පුළුවන් ගති පොදිය. අපි තුල තියෙනවා ගති පොදිය. ගතිය කියන වචනේ තමයි ගතින් ගතියන් කියලා බුද්ධ දේශනාවේ තියෙන්නේ මෙන්න මේ ගති. රාග ගති, දේශ ගති, මෝහ ගති කියලා මේ ගති පොදිය එක විදිහකට වර්ග කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් තිරිසන් ගති, ප්‍රේත ගති, භූත ගති, දේව ගති, බ්‍රහ්ම ගති කියලා තව විදිහකට වර්ග කරන්න පුළුවන්. එහෙනම් ඔබ තුල තියෙනවා මේ ගති පොදිය. මේ ගති පොදිය ක්‍රියාත්මක වෙන්නා වූ ඔබ නොදන්නා ලෝකයක් තියෙනවා ඔබ තුල. අන්නේ ලෝක ධර්මතාවය ක්‍රියාත්මක වන්නා වූ ක්‍රියාපටිපාටිය ඔබ ඔබ විසින්මම පරිශ්‍රණය කරලා අධ්‍යක්ෂ ගති උතු පරම සත්‍ය. අන්නේ සත්‍යය යම් දවසක කෙනෙක් දැකගනීද අනේ දාට ඒ කෙනා අසෘතවා පෘතග්ජන කියන ස්වභාවයෙන් මිදී නිදස් වෙලා සෘතවා ආර්ය ශ්‍රාවකා වෙනම. එනම් පින්වතුනි මේ දහම ඔබට ශ්‍රවණය වෙන්නේ මේ කියන්නේ මේ කියන හැම වචනයක්ම ඔබ තුල ක්‍රියාත්මක වෙන දෙයක්. එහෙනම් දහම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ මේ කියන ධර්මය ඔබ දරණ ස්වභාවයට ගලප ගලපා ගලප ගලපා විමසන එකයි දහම ශ්‍රවණය කරනවා කිය. එනම් බුදු පියාණන් වහන්සේ ලෝකයාට නිරාවරණය කළා වූ උතුම් පටිච්ච සමුප්පාද ධර්මතාවය අපි කියනවා හේතුඵල ධර්මතාවය ස්වභාවික වූ මූල ධර්මයක්. ලෝකයේ හැමදාම පවතින දෙයක්. අබෝධෝත්පාද කාලයකත් අදත් හෙටත් අතීතයේත් පවතින ධර්මතාවය. වෙන්නේ බුදු කෙනෙක් ලෝකයට නිරාවරණය කළොත් විතරයි ඒ ධර්මතාවයේ කෙනෙකුට තමන් තුලින් දකින්න පුළුවන්. නැත්තම් එක කියන්න කෙනෙක් නැහැ. හැබැයි ධර්මතාවය අපි තුල ක්‍රියාත්මක වෙනවා අනන්ත වාරයක්. ඒක මෙන්න මෙහෙමයි කියලා අපිට දකින්න බෑ. ඇයි දකින්න බැරි? මෙහෙම ධර්මතාවයක් තියෙනවා කියලා කිසිවෙක් ප්‍රකාශනයට පත් කළා නැහැ. ඒක දකින ක්‍රමවේදය, ඒක දකින ක්‍රියාපටිපාටිය අහලා නැහැ. එහෙනම් ඔබට තියෙන්නේ හරිම සරල දෙයක් කරන්න. මොකක්ද? මේ කියන කරුණුවලින් මේ කියන ලෝක ධර්මතාවය ඔබ තුල ක්‍රියාත්මක වෙන හැටි දකින්න, කල්පනා කරන්න, විමසන්න පටන් ගන්න. මේ මොහොතේ ඉඳන්ම. ඔන්න එහෙනම් පරීක්ෂණය ආරම්භ කළා. සියලු දෙනාටම වැඩක් තියෙනවා කරන්න. මේ මොහොතේ ඉඳන් ඔබේ පරීක්ෂණය ආරම්භ කළා තියෙන්නේ. දැන් හොඳට ඇස් දෙක පියාගෙන හරි අරගෙන හරි කමක් නැහැ. විමසලා බලන්න මේ ගත කරපු අවුරුදු 20 30 40 50 60 අතර කාලය තුල ඔබට ජීවිතයේ හැම තිස්සෙම සතුට විතරමද තිබුණේ නෑ සතුටත් එනවා දුකත් එනවා දුක ආපු වෙලාවට රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි අරන් තැවිලා දැවිලා හිතට මහා බයක් බරක් බැම්මක් ආපු වෙලාවට හිතෙනවා මොකද්ද මේ ජීවිතේ කනවා බොනවා නිදා ගන්නවා සල්ලි හොයනවා මොකද්ද මේ ජීවිතේ මීට වඩා සැනසීමක් මට අවශ්‍යයි අන්න එහෙම හිතනවද හැමෝටම මේ ඉන්න කෝටි සංඛ්‍යාත මිනිස්සුන්ට එහෙම හිතනවද එහෙම හිතුණත් කෙනෙකුට
මේකේ මිදෙන පාරක් හොයාගන්න ඒගොල්ලන්ට මගක් නැහැ. එයයි හොයන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි අපි කියන්නේ ආරබත. ඔබ පරේක්ෂණේ ආරම්භ කරනවා. ආරම්භ කළා එකට ක්‍රමවේදයන් හොයනවා. වෙලාවකට දුකගෙන දෙන, වෙලාවකට සැපගෙන දෙන මේ ජීවිතේ ගිනි ගන්නා වූ ඔබේ ලෝකයට විසඳුමක් හොයන්නට. අනේ ගිනි ගන්නා වූ ඔබේ ලෝකයට විසඳුමක් හොයන්නට යන අතරමඟ ඔබ හොඳට මතක් කරන්න ඔබ කරපු කියපු දේවල්. ගහ පූජා, බලි ශාන්ති කර්ම, බෝධි පූජා, නොයෙකුත් භාවනා ක්‍රම, නොයෙකුත් එක එක කේම් ක්‍රම එක එක ආකාරයට දේවල් කරලා කියලා බැලුවා මේ මොකකින් හරි මට සැනසෙල්ලක් ලැබෙවිද? හොඳයි කරලා බැලුවනි අපි හැමෝම සැනසෙල්ලක් ලැබුණද? ලැබුණා తాවකාලිකයි. ඔබ පූජාවක් තියනකම් ඔබ කවි ටිකක් කියනකම් ඔබ වඳිනකම් පුදනකම් ඒ මොහොතට ඔබට අසීමාන්ත වූ සෝයක් තියෙනවා. හැබැයි ඒ සෝය ටික වෙලාවක්. ඊළඟ දවසේ ආයෙත් රත් වෙනවා, පිච්චෙනවා, මත් වෙනවා, ගිනි ගන්නවා හැම වෙලෙමද? නැහැ පින්වතුනි. ඔබ පැය 24 පුරා ගත කරන කාලය තුල ඔබේ හිත රත් වෙලා, පිච්චිලා, මත් වෙලා, ගිනි ගන්න ගන්නේ දවසේ වතා කීපයක්ද කියලා ඔබ ඔබ තුලින් කල්පනා කරන්. ඊයේ දවසේ මට හොඳටම කේන්ති ගිය කීපාරක්ද? තද ඊර්ෂ්‍යා සහගත සැඟීමක් ඇවිල්ලා. මහා තද කෝපයක් ඇවිල්ලා. ආපු මොහොතක් කල්පනා කරගන්න. ඔබ උදේ ඉඳන් හවස් වෙනකන් අනන්තවත් රූප දකිනවා, අනන්තවත් වැඩ කරනවා. ඔය කරන අතරතුර ඔබ ආස කරන දෙයක් ලැබුණොත් අසීමාන්ත විදිහට පිනා ගිහිල්ලා මුළු ශරීරයම රත් වෙලා පිච්චිලා මත් වෙන ස්වභාවය එනකොටත් මේ සාමාන්‍යයෙන් තිබුණු ඉන්ද්‍රිය ස්වභාවය පරයා මොකද්දෝ දෙයක් වෙනවා. දැන් මේ මොකද්දෝ දෙය කියන එක තමයි අපි මේ හොයන්න හදන්නේ. හැබැයි උදේ කාලා බීලා ඔය අතුපතු ගානෝ උයනෝ වැඩ කරනෝ සමහර එන කෝල් වලින් සමහර දකින්න රූප වලින් සමහර අහන සින්දු වලින් සමහර කියන ආශ්‍රය කරන පුද්ගලයන් තුලින් තද ආසාවන් ඇවිල්ලා රත් වෙලා පිච්චිලා මත් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම සමහර කියන ඒවා නුරුස්සලා අපි කියන්නේ මට ඒ වෙලාවේ හොඳටම කේන්ති ගියා. යකා නැග්ගා මොනවා හරි ඔය කියන වචන වලින් කියන උන් හිටි තැන් නමතක වුණා. ඒ තරමට මට කේන්ති ගියා කියලා. අන්න පින්වතුනි ඔන්න ඔය කේන්ති යන වෙලාවල් වල ක්‍රියාත්මක වෙනවා ඔබේ කර්ම බීජ උත්පාදනය. එහෙනම් සංසාර ගමනට ඔබ හේතුව හදන්නේ කර්ම බීජ උත්පාදනය කරන්නේ දවසේ පැය 24 පුරාමද? නැහැ. දවසට වාර 2ක් 3ක් 4ක් 5ක් 20ක් 30ක් වෙන්නත් පුළුවන්. කුණු වැඩියෙන් තියෙන තරමට, ගති වැඩියෙන් තියෙන තරමට, බර වැඩි තරමට කුණු වලට කුණු තව එකතු වෙනවා. එහෙනම් ඒ ගති පොදියේ බර කොච්චරක්ද? බර වැඩි වෙන තරමට තමයි එක එක්කෙනාගේ ගති හැදෙන විදිය වෙනස් වෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ රත් වෙලා පිච්චිලා මත් වෙලා තමන් තුල ගතියක් උත්පාදනය වන්නා වූ ස්වභාවය මොකක්ද කියන එක ඔබ ඔබ තුලින්ම දකින්න ඕන. දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න මට තරහ ගිය අවස්ථාවක්. දැන් මම අද සාකච්ඡාවේ හැමදාම සාකච්ඡාවට එක එක උදාහරණ ගන්නවා. අද හිතුණා මේ සාකච්ඡාවට උදාහරණෙ විදිහට ගන්න. දැන් අද කාලේ ගොඩාක් වෙලාවට සමාජ ජාලා තුල සැරිසරන පින්වතුන් කියන්නේ ප්‍රමාණය වැඩි ලෝකයේ සෑහෙන මිනිස්සු ප්‍රමාණයක් දවසේ වැඩි කාලයක් ගත කරනවා මෙන්න මේ සමාජ මාධ්‍ය හරහා සැරිසරන. එතකොට අද දේශනාවෙන් සමාජ මාධ්‍ය හරහා සැරිසරනා වූ ඔබට කියන්න යන්නේ සුබ ආරංචියක්. නරක ආරංචියක් නෙමේ සුබ ආරංචියක්. දැන් ඔය සමාජ මාධ්‍ය හරහා සැරිසරසර සමහරවල් දැන් උදේට අපි හිතන්නකෝ අපි මුහුණු පොත Facebook එකේ මොනවා හරි දෙයක් දකින්න. දැක්ක ගමන් අපි කියමු කාට හරි දැන් අම්ම කෙනෙක් පොඩි දරුවෙක්ව ඉපදුණු ගමම්මම මේ කොහේ හරි දාලා ගිහිල්. දැන් ඕක දකිනවා උදේ පාන්දරම ওই නිවුස් එක දකිනවා තවත් අම්ම කෙනෙක්. ඒ ඔය ඔබනම් අම්මෝ මේ වගේ අම්මලා මේ රටේ ඉන්නවාද
කියලා ඔබ තුල රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් එන්න පුළුවන්. ඔය නිවුස් එක දකිනවා කෝටියක් විතර මිනිස්සු. හැබැයි ඒ හැමෝටම රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් එනවද? හැමෝටම එන්නේ නැහැ. ඒ ආපු එක අම්මා කෙනෙක් දෙන්නෙක් 100ක් 200ක් 1000ක් ඉන්න පුළුවන්. ඒ එක්කෙනෙක් එයාගේ යාළුවට කියනෝ අද උදේ මම Facebook එකේ තියලා දැක්කනේ නිවුස් එකක්. ඒකේ තිබුණා පුංචි දරුවෙක් මේ අම්මා කෙනෙක් දාලා ගිහිල්ලා. මට ඒ වෙලාවෙක පපුව හොස් ගාලා ඇවිලිලා ගියා. මහා දුකක් ඇති වුණා. ඇස් දෙකට කඳුළුත් ආවා. එතකොට බලන්න මේක උනේ කොහොමද කියලා. ඒ කතා කරන අම්මා ඔබ නම් ඔබට මේ වගේ අත්දැකීමක් තියෙනවා නම් බලන්න ඇයි එහෙම පපුව හොස් ගාලා ඇවිලුනේ? මගේ දරුවට මෙහෙම වුණා නම් කියලා. එහෙනම් ඔබ ඒ හොස් ගාලා රත්ුනේ පිච්චුනේ පින්වතුනේ අර ස්ටේෂන් එකේ හරි කොහේ හරි දාලා ගිය අර දරුවා නිසාද? ඒ දරුවා වෙනුවෙන්ද? අනේ පව් කියලා හිතුනේ ඒ දරුවා වෙනුවෙන්ද? හොඳට කල්පනා කරන්න බන්නේ ගැඹුරු දෙයක් මේ කියන්නේ. ඔබ තුල ඉන්නවා දරුවෙක්. ඔබ තුල ඉන්නවා දරුවෙක්. ඒ ඔබ තුල ඉන්න චූටි දරුවව පුංචි දරුවව ඔබ කැමති නෑ පේමන්ට් එකක හරි කොයි හරි තැනක දාලා යන්න. ඔබට ඕනේ ඉස්තරම්ම සැප සම්පත් දීලා ආදරයෙන් රැක බලා ගන්න දරුවෙක් තමයි ඔබ තුල ඉන්නේ. අනේ එහෙම ඉන්න කෙනෙක් තමයි අර බාහිරෙන් දකින්න සිද්ධිය කියවන්නේ. දැන් ඔය නිවුස් එකම ඔය පණිවිඩේම කෝටියක් මිනිස්සු දකිනවා. ඒවල හැමෝටම එක කියවෙන්නේ නැහැ. ආ නිවුස් එකක් මෙහෙම යවනෝනේ Facebook එකේ යව යව බලාගෙන 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 යන. එක්කෙනෙක් තමයි ටිකක් නවත්තලා හොඳට විස්තරේ කියවන ගමන් දුක වේදනාවක් ජනිත වෙනවා. ඔන්න ඔය ගින්න පත්තු වෙන හැටි දැන් ඔබ කල්පනා කරලා බලන්න. දුක වේදනාවක් ජනිත වෙනවා. ඒ ජනිත වෙන්නේ කොහොමද මේ දුක වේදනාව ආවේ? දන්නේ නැහැ එන හැටි. කොහොම හරි ආවා. දුක වේදනාවක් කියනවා. ඒක ඇවිල්ලා වේදනාව වේගය වේදනාව ආවේගයක් බවට පත් වෙලා චිත්තාවේගයක් කෙනකොට මෙහෙමත් අම්මලා කියලා අර අම්මට හොඳ ටිකක් කියාගෙන යන. ඒ කියාගෙන යන්නේ තමන්ගේ ආපු වේගය පිට කරන හැටි. ඒක පිට වෙන්නේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වලින් මුළු සමාජයටත් බැනලා ඉන්න අධ්‍යාපන ක්‍රමයටත් බැනලා ඔක්කොටම බැනලා අම්මටත් බැනලා කියන්න තියෙන ඔක්කොම වචන ටික කරලා තමන්ගේ අර වේගය තදින් පිට කරන. ඔබ නොදන්නවා වුණාට ඔබ නොදැක්කාට ඔන්න ඔතන දීපින්වතුනි දේශ ගතියක් නපුරු ගතියක් උත්පාදනය වෙලා හරීම ලස්සනට එකක් නෙමේ ගති පොදියක් උත්පාදනය වෙලා අර කර්ම බීජ පොදියට එකතු වෙනවා. ඔබ හිතනවා මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕනි. මේ මිනිස්සුන්ව හදන්න ඕනේ. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ. මේ රටට දැන් රටටත් බයිනෝ, දේශපාලනයටත් බයිනෝ. බැනගෙන 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 යනවා. ඒ ඒ ක්‍රියාවලිය තුල අර දුක වේදනාව නැවත 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 දුක වේදනාව ඇති වෙලා වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් අපි තුමු විනාඩි 15ක් කියලා. විනාඩි 15ක් ඇතුළත කර්ම බීජ පොදියක් සකස් කරනවා. එහෙනම් දැන් කල්පනා කරන්න ඔය කර්ම බීජ පොදිය කොහොමද උත්පාදනය වෙන්නේ? කොහොමද උත්පාදනය වෙන්නේ? ඒක හැමෝටම පොදු දෙයක් නම් අර නිවුස් එක දැක්කාම හැමෝගෙම හද කම්පා වෙනවා නම් එහෙනම් ඒක නිසා කම්පා වෙන්න ඕන. හැබැයි හැමෝගෙම හද කම්පා වෙන්නේ නැහැ. ඔබ දන්නවා ඔය නගර සීමාවල අසරණ මිනිස්සු ඉන්නවා අතපාන අය. පුංචි දරුව තියාගෙන සමහරුන්ට දැක්ක ගමන් මොකක්ද ඇති වෙන්නේ? අනුකම්පාව. අනු වර්තමාන මොහොතේ ඔබ තුල කම්පාවක් ඇති වෙනෝ. එහෙනම් ඒ කම්පාව තුල රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල නැද්ද? තියෙනවා පින්වතුනි. ඒ ඇති වෙච්ච රත් වීමට පිච්චීම මත්වීම සමත කරගන්නයි ඔබ කීයක් හරි දෙන්නේ. බෑග් එකේ තියෙන බත් මුල දෙන්නේ. දීලා පොඩ්ඩක් හරි ඒගොල්ලන්ට මං උදව් කරානේ කියලා ඔබේ වේගයයි ඔබ පාලනය කරන් ඇතුලෙන් සමතයකටපත් වෙන්නේ. බාහිර කෙනෙකුට යහපතක් වෙනවා. ඒ කෙනාට වේලක් කන්න හම්බ වෙනවා. මුදල් හම්බ වෙනවා. ඒක හොඳයි තමයි. හැබැයි එතන සිද්ධ වෙනවා ඔබ ඇතුලේ යම් ක්‍රියාවලිය. ඒකයි දකින්න ඕනි පින්වතුනි. එහෙනම් ඔබ හිතනවා ඔබ හරි පින්වල පින්නට දහමට ලැබි කෙනෙක් කියලා. පින්නට දහමට ලැබි කෙනෙක් වුණාට ඔතන ක්‍රියාත්මක වුණාර
අහිංසක දරුවෙක්ව දැක්කනම් අනේ මේ දරුවා බලන්නකො මටත් මගේ දරුවා මේ වයසේ ඉන්නේ දැන් මේ වෙලාවේ මේ ඇඳට වෙලා හොඳට සැපට නිදි අන්න එතකොට ඔබ සංසන්දනය කරන්නේ මගේ දරුවා මගේ ලෝකයක් එක්ක එනම් ඔබ හදාගත්ත ඔබටම අනන්‍ය වෙච්ච ලෝකයක් තියෙනවා අනේ ඒක තමයි පින්වතුනි අපි කියන්නේ ඔබේ ලෝකය කියලා එනම් මේ ඔබේ ලෝකය නිර්මාණය වෙලා තින්නේ මොනවෙන්ද මෙතුවක් සසරේ ඔබ එකතු කරගෙන ආපු කර්ම බීජවලි ගතිවලි අනේ ගති පොදියට අදාළ වෙච්ච පිරියපිරි ලෝකයක් ඔබ තුල නිර්මාණය වෙලා ඒක දිගින් දිගටම ක්‍රියාත්මක වෙවි යනවා එහෙනම් ඒ ඔබේ ලෝකය තමයි ඔබ බාහිරෙන් දකින්නේ ඒකයි හැමෝටම දුක හිතෙන්නේ නැත්තේ ඔබට දුක ඇති වෙන්නේ මේ බාහිර කෙනෙක් දැක්ක නිසා නෙවෙයි ඒ ක්‍රියාත්මක වෙන්නේ කාගේ ලෝකයේද ඔබේ ලෝකය එනම් බාහිර පරිසරයෙන් ඔබ දකින්නේ ඔබ ගැටෙන්නේ ඔබ ඇලෙන්නේ ඔබ තුල රත් වීම පිච්චීම මත් වීම ක්‍රියාත්මක වෙන්නේ බාහිර දෙයක් නිසාද දැන් හොඳට කල්පනා කරන්න ඒ තම තමන්ගේ ලෝක ස්වභාවය එහෙනම් පින්වතුනි ඔන්න ඔය ලෝක ස්වභාවය ක්‍රියාත්මක වෙන හැටි හොඳට අත්දකින්න ඒ අත්දකින්නකොට ඔබට මේ ධර්මතාවයේ හරිම ලස්සනට පැහැදිලි වෙනවා එතකොට දැන් ඔන්න ඔය සිද්ධියම අරගෙන බලන්න දුක වේදනාව ඇති වෙච්ච හැටි ඒ ඇති උනේ මම හදාගෙන ඉන්නවා මගේ දරුවා මගේ දරුවා කියන්නේ මේ දැන් ඔබට ඉන්න gedare ඉන්න දරුවාද නෑ අනන්ත සංසාරයක් පුරාවට මගේ දරුවා කියලා කී දෙනෙකුට කියන්නේ නැද්දම් මේ කී දෙනෙකුට කියන්නේ නැද්ද තාත්තේ එහෙනම් අපි මගේ දරුවා කියලා ඔබ තුල හදාගත්ත දරුවෙක් ඉන්නවා ඒ මේ જાතියේ හදපු ඔබ ළඟ ඉන්න දරුවට දැන් මගේ දරුවා කිව්වට ඒ දරුවා තුලින් ඔබ දකින්නේ ඔබ ඇතුලේ ඉන්න දරුවේ තේරුණාද ඒ ඇතුලේ ඉන්න දරුවව තමයි මේ එළියෙන් හොයන්නේ දැන් ඇතුලේ ඉන්න දරුවට හොඳට උගන්වන්න ඕනේ හොඳ ලොකු මහත්යෙක් කරන්න ඕනේ Tamanට කීකරු වෙන්න ඕනේ දැන් කවුද ඔව දාගත්තේ කවුද ඔව හිතාගත්තේ තම තමන්ගේ ඉච්ඡ කැමැත්ත ඒකට තදින් බද්ධ වෙලා මගේ දරුවා හොඳ ලොක්ෙක් වෙන්න ඕනි හොඳ පුරවැසියෙක් වෙන්න ඕනි හොඳ පුද්ගලයෙක් වෙන්න ඕනි කියලා ඉච්ඡට පටිච්ච වෙලා පටියක් දාගෙන ඉච්ඡට පටිච්ච වෙලා පටිච්ඡට අභිච්ඡ වෙලා අභිච්ඡ මේක මෙහෙමමයි වෙන්න ඕනි කියලා නිච්ච කරගත්ත ලෝකයක් තියෙනවා අන්නේ තමන්ගේ දරුවා මෙහෙම විය යුතුයි කියලා නිච්ච කරගත්ත ලෝකයක් තියෙනවා ඒක ඒ විදිහටම වෙනවා නම් සුඛයි තමන් කැමති ආකාරයටම බාහිර දේවල් වෙනවා නම් සුඛයි එහෙනම් ඒ නිච්චයි සුඛයි අත්ත ඒක අත්ත කියන්නේ මේ තමන්ගේ ගති ටික අත්ත කියන වචනේ හරි පහසුවෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න අත්ත කියන්නේ තම තමන්ගේ තමන්ම හදාගත්ත ලෝක ස්වභාවය එනං ඒ ලෝක ස්වභාවයයි එළියෙන් බලන්න. ඒකට ගැළපෙනව නම් දෙයක් පෑහෙනව නම් ඔබට පිරි ලෝකේ ක්‍රියාත්මක වුණා. බාහිරෙන් කැමති දෙයක් සිද්ධ වෙනකොට මේ බාහිරෙන් දකින හැම එකම අපිට කියවෙන්නේ නැහැ. අපි කියන්නේ කියවෙනෝ. ඒ කියවෙනකොට ඔබ තුල ආයතනික ක්‍රියාවලියක් සිද්ධ වෙනෝ. ආ මේ දරුවව දැක්ක දැන් අර පේමන්ට් එකේ ඉන්න දරුවව දැක්ක ගම අම්මෝ මෙහෙමත් වැඩ මිනිස්සු කරනවද කියලා එනකොට එන්නේ අන්න ඔබ කියවන්න පටන් ගත්තා. ඔබ තුල උතනින් ඕන තරම් මිනිස්සු යනවා පාස් කර කර. දැක්ක නෑ, නොදැක්කේ නෑ වගේ යනවා ඔහේ. ඒගොල්ලන්ට අර කියවිල්ල ආවේ නෑ. එහෙනම් බාහිර එක්කෙනා කියවන්න ගත්තා. ඒ කියවීම සිද්ධ වෙන්නේ ඔබේ පිරි අපිරි ලෝකයට අනුව. ඔබේ පිරි ලෝකයට අදාළ දෙයක් නම් උනේ මොන වේදනාවක්ද වෙන්නේ? එන්නේ කැමති දෙයක් වුණොත් සුඛ වේදනාවක්. ඔබ අකමැති දෙයක් නම් බාහිරෙන් සිද්ධ වෙන්නේ දුක වේදනාව අන්නේ එන සුඛ වේදනාව දුක වේදනාව කියන එක පින්වතුනි සියලු දෙනාටම ඇති වෙන සබ්බ චිත්ත සාධාරණ දැන් ඔබ ඔය Facebook එකේ තීච්ච සිද්ධිය ගිහින් කියනවා යාළුවෙකුට අද මං උදේ පාන්දරම දැක්කේ හරිම දුක හිතෙන දෙයක් ඔව් නේද දැන් අර අහන යාළුවෝ ඔව් නේද ඒක ඇත්ත පව් තමයි ඉතින් හැබැයි යාට රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල ආවේ නැහැ එයාටත් දුක වේදනාව එන්නේ නැති එහෙනම් ඔය දුක වේදනාව ඇති වෙන එක සුඛ වේදනාව ඇති වෙන එක ඕන කෙනෙකුට වෙන්න පුළුවන්
ඒ වේදනාවල් ටිකත් වෙනස්. ඔය එකම නිවුස් එක සමාජ ජාලා තුලින් බලන ඔබට කෝටියක් අය බැලුවොත් කෝටියක් පුද්ගලයන්ට ඇති වෙන්න එකම වේදනාවද? කෝටියක් ආකාර වූ වේදනාවක්. ඒ වේදනාවට ඔබේ පිරියාපිරි ලෝකය ක්‍රියාත්මක වෙන්න ගත්තොත් ඔබ පටියක් දාගෙන මහා සාධාරණ වැඩක් මේ කරලා තින්නේ මට නම් මේක කොහෙත්ම ගැලපෙන්නේ නැහැ උන්න වේගෙ එන්න ගන්න එහෙනම් මට නම් මේක කොහෙත්ම දරන්න බෑ මට නම් මේක කොහෙත්ම ගැලපෙන්නේ නැහැ මට නම් කියලා කියන්නේම ඔබේ ලෝකේ නෙවෙයිද එහෙනම් එතෙන්දී අර ඔබ දාගත්ත නිච්ච වෙච්ච සුඛ වෙච්ච අත් වෙච්ච ගතිය හැදිලා තියෙන්නේ පින්වතුනි. දැන් ඔබ හදනවා මම නම් ගති හදා ගන්න නෑ කියලා. ඕන තරම් හදලා තියෙන්නේ. දැන් මේ කියන දේ හොඳට තේරුම් ගන්න. දැන් මේ වාඩි වෙලා ඉන්න හැමෝම සංසාර ගමනට තව කාලයක් රවුංග ගහ යන්න කූඩු මාරු කර කර යන්න ඇති තරම් ප්‍රමාණවත් කර්ම බීජ හදාගත්ත කය බලි ටිකක් තමයි මේ වාඩි වෙලා ඉන්නේ. දැන් සමහරෙක් හිතන්න පුළුවන් ඒකනේ පිය දෙයට දැන් ඔය අපි කැමැටි දෙයට ඔය ඇලි ඇලි යනකොට ගති හැදෙනවා නම් ගැටි ගැටි යනකොට ගති හැදෙනවා නම් ඇලෙන්න නැතුව ගැටෙන්න නැතුව හිටියනම් ඉවරයිනේ කියලා ඔබ හදා ගන්නවා මානසිකත්වය. දැන් මම මේ දෙපැත්තක් පෙන්වන්නම්කො ටිකක් අමාරුයි. ඔබ මානසිකත්වයක් හදාගන්න එක නෙවෙයි මෙතන වෙන්න ඕනේ. ඔබ බලන්න ඕනි ඔබේ ඇතුළේ තියෙන ලෝකය එළියට ගන්න ඕනේ. ඒක මතු කරලා ගන්න ඕනි. මතු කරලා ගන්න නම් සමාජ මාධ්‍ය හරහා සැරිසරන්න වෙනවද නැද්ද? වෙනවනේ. Facebook account එක close කරලා අද ඉඳන් මම මොනවත් බලන්නේ නැහැ කියලා හිටියොත් ඕක මතු කරගන්න බෑ. එහෙනම් මෙන්න මේ දහම කවුරු හරි වැරදියට අල්ලගත්තොත් කෙනෙක් එයා කියනවා අපි ඔය සමාජ ජාලා තුල වැඩක් නැති වල්පල් උදේ ඉඳන් හවස වෙනකන් යන්නේ. ඕව බැලුවම වෙන්නේ අපේ ලේ ටික රත් වෙන ටික විතරයි කියලා කියනවනේ. ඒකෙන් හින්දා ඔ අපි කරන්නේ ඔය එකක්වත් බලන්නේ නැහැ. අනේ සැනසille ඉන්නව අපිට කමන්නේ නැහැ. රටට මොනව වුණත් මිනිස්සු මොනව කරත් නිකම් මොකටද අපි අපේ ලේ රත් කරගන්නේ කියලා ඉන්නේ. හොඳට දන්නව ලේ රත් වෙනවා කියලා. එහෙනම් අර දේවල් බලනකොට ලේ රත් වෙනු. ලේ රත් වෙලා ගති ඉපදෙනු. ගති ඉපදෙන්නේ නැතුව පින්වතුනි අර ඇතුලේ ඉන්න ස්වභාවය සතාගේ සතු ඉන්නේ මේ ඇතුලේ. දැන් අලුතෙන්ම මේ කතාව අහන පින්වතුන් බලයි මොන සත්තුද කියලා. ඔබ තුල ඉන්න එක සතා තමයි මේ ලොකු සතා. දැන් ලොකු සතා වාඩි වෙලා ඉන්නවා. ওই සතාගේ ඇතුලේ ඉන්නවා තව සත්තු කෝටිය. එනං ඒ එක එක જાතියේ නානාවිද සත්තු ගොඩක් ඇතුලේ ඉන්නවා. ඕකේ ඇතුලේ ඉන්නවා තිරිසන් සත්තු, പ്രേත සත්තු, භූත සත්තු, බ්‍රහ්ම සත්තු, දේව සත්තු. ඒ තිරිසන් කියන එකේ තව වර්ග ගොඩාක්, බ්‍රහ්ම කියන එකේ තව වර්ග ගොඩාක්, දේව කියන එකේ තව වර්ග ගොඩාක්, සත්තු ගොඩාක්. එහෙනම් සත්තු වත්තක්. එහෙනම් දැන් මේ සත්තු වත්තක්නේ දැන් මෙතන තියෙන්නේ. ඒ ඇතුලේ Tamange සත්ව ස්වභාවය දැනට හදාගෙන තියෙන්නේ. ඕක මතුවෙන්න ඉඩ දෙන්න. ඒක මතුවෙන්න ඉඩ දෙනකොට තමයි ඔය එන්නේ සතා ඔය මතුනේ කියලා ඔන්න හොඳට දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් දැන් ඔබ Facebook එකේ ඒකනේ මං කිව්වේ සමාජ ජාලාවල සැරිසරන ඔබට සුභාරංචියක් කියලා. දැන් මං එපා කිව්වද යන්න? දැන් account එක cancel කරන්න ඕවා බලන්න එපා වැඩක් නැති දේවල් කිසි කමකට නැති දේවල් කියලා කිව්වද? නැහැ. ඒ ටික බලන ගමම් දැන් මේ කියන වචනේ හැමෝටම අදාළ නැහැ. දැන් මේ දහම අහන්න ඇති කට්ටියට කිව්වොත් ඕන තරම් සමාජ ජාලා බලන්න කියලා එයා බලලා බලලා රත් වෙලා පිච්චිලා උදේ ඉඳන් ගිනි අරන් ලේ රත් කරන් එක ගතියක් උඩ තව ගතියක් උඩ ගති පොදියක් ගහගෙන කුණු කන්දක් ගති පොදියක් හදාගෙන අන්නේ එහෙම තමයි අද තරුණ පරම්පරාවට වෙලා තියෙන්නේ. එතකොට මේ නවීන තාක්ෂණයෙන් ඔබ අර Facebook account එකක් හදනකොට වයස කීයද ගම කොහෙද ඔබ දානවනේ. ඔබේ වයස අනුව ඒ වෙළඳ සමාගම් දන්නවා මෙන්න මේ අය මේ දේවල් වලට තමයි මේ කාලේ කැමති. එතකොට නිකම්ම ඔබේ account එකට يعني එක එක ඔබව උලුප්පන ඔබව රුප්පණයටපත් කරන ඔබව ඇද බැඳ ගන්න ඔබේ මානසිකත්වය මේ රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි ගන්නා සුළු ආකාරයේ දේවල් එනවා.
ඒවා එනකොට ඔබේ නිච්ච වෙච්ච සුඛ වෙච්ච අත් වෙච්ච ලෝකේ ක්‍රියාත්මක වෙන්න ගන්නු. ඔබ ආස කරන රූප පේන්න ගන්නු. බලන්න ඕනෙත් නෑ නිකම්මම බඩු හම්බ වෙනු. එහෙම කියන්නේ මම තමන් account එක හදපු ගමන් තමන්ගේ ස්වභාවයට ගැළපෙන්න ඒ වෙළඳ සමාගම් වලින් අනිවාර්යයෙන්ම මේ දේවල් දෙනු. වැඩි කාලයක් ඔබ මේ account එකේ රැඳිලා ඉන්න ඒගොල්ලන්ගේ ආදායම හොඳයි. එහෙනම් ඔබේ උගුලට අහු වෙනවා. අහු වෙලා එක උගුලකට නෙමේ මර උගුල් ගණනාවකට අහු වෙනවා. එක උගුලකට අහු වෙනු නම් තව කමක් නැහැ. එහෙන් data වලට සල්ලි යනු. එහෙන් අරගොල් අර අනිත් සමාගම් වලට හොඳ ආදායමක් හම්බ වෙනු. ඊට වඩා බරපතලම ඛේදනීයම தත්ත්වේ තමයි පින්වතුනි ඔබ ආස කරන දේවල් දකිනකොට ඔබ තුල නිච්ච වෙච්ච සුඛ වෙච්ච අත් වෙච්ච ලෝකේ අවදි වෙන්න ගන්නු සුඛ වේදනාවල් ඇති වෙනු තව 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 මේ දේවල් බලන්න ආස හිතෙනු එතකොට සුඛ වේදනාවේ වේගය වේදනාව ආවේගය චිත්තාවේගය හැදි 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 එක ගතියක් උඩ තව ගතියක් උඩ එනකොට ඒකෙන් දැනෙන සාමිස වූ සුඛය අතිමහත් ඒක අතිමහත් කාටවත් කියන්න බෑ මේ සාමිස සුඛේ සැපක් නැහැ කියලා එහෙනම් අර දරුවෙක් අර අම්මා කෙනෙක් දාලා ගියපු අර දුක හිතන නිවුස් එක දැක්කහම එයා දැන් ඕක දවසේම දහ දෙනෙකුට විතර කියනවා කියලා 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 එයාම කනගාටු වෙලා එයාම කනගාටු වෙලා එතනත් සුවයක් විඳිනවා එහෙනම් අන්තගාමී විදිහට අප්‍රිය දෙයට ගැටි 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 දේශයෙන් දුකෙන් කටයුතු කරන එකෙත් සුවයක් තියෙනවා අන්තගාමී විදිහට ඔබ ආස කරන දෙයකින් මත්ෙලා රත්ෙලා පිච්චිලා තව තව බල බලා යනකොට ඒකෙත් මාර සුවයක් තියෙනවා ඒ සුවයට අපි අහු වෙනවා ඒක අහු වෙනකොට මොකද වෙන්නේ එක ගති උඩ තව ගති උඩ ගති පොඩි පොඩි පොකුරු පිටින් හැදෙනවා ඒක තමයි ඔබ නොදන්නා සත්‍යය එහෙනම් අර ගති හැදෙනකොට වෙන්නේ මොකක් හෝ මේ උපකරණයක් නිතරම පාවිච්චි කරනකොට මොකක්ද වෙන්නේ දැන් බල්බ් එකක් වුණත් ආයු කාලයක් තියෙනවනේ වැඩි වෙලාපත් වෙනකොට ඉක්මනටම බල්බ් එක පිච්චිලා යනවනේ එහෙනම් මේ බයොලොජිකලි මේ හම්බ වෙච්ච කරජකායටත් ආයු කාලයක් තියෙනවා පින්වතුනි ඔබ නිතරම නිතරම තැටිය රත් වෙනකොට මොකද වෙන්නේ මේ තැටිය හැම වෙලේම රත් වෙනව නම් දවසේ වාර වැඩි ගාණක් ඔබේ ඔය තින ලේ ධාතුව රත් වෙලා පිච්චිලා කම්පණයට පත් වෙනවා කම්පිතම්ප කම්පිතං සම්ප කම්පිතම් වෙනකොට ඔබේ ශරීරයේ තියෙන වාපිත් සෙම් තුන අසමතුලිත වෙනවා විශාල වශයෙන් ඔබ තුල දුක හටගෙන මහා වේගයෙන් තරහෙන් කටයුතු කරනකොට පිත කෝප වෙනවා අධික ආසාවෙන් අර රූප බල බලා මත් වෙලා ඒව තුල සැරිසරනකොට ඔබේ තුල රාග ගතිය මුසපත් වෙලා පොකුරු පිටින් ඒ ගති හැදි වෙලා සෙම කෝප වෙනවා කොච්චර බෙහෙත් ගත්තත් ඒ සෙම නම් යවන්න බැ එහෙනම් සෙම කෝප වෙනෝ පිත කෝප වෙනෝ ගැස්ට්‍රයිටිස් හැදෙනවා වාතය කෝප වෙනකොට එයාගේ මේ ශරීරය වැඩිපුරම වැඩිපුරම පාවිච්චි වෙන්න මොකද්ද වෙන්නේ ගෙවෙනවා දැන් බලන්න අවුරුදු 30 25 වගේ ළමයි නිකන් 50ක 60ක වගේ වෙනුම නේද තියෙන්නේ මේ අද කාලේ හුඟ තරුණ ළමයි මහා වෙහෙසටපත් වෙච්ච දිරාගිය මුහුණු තියෙන්නේ බොහෝම විදිහට ප්‍රියමනාප සැහැල්ලු බව සැනසීමක් සුන්දරත්වයක් ඒ මූණු වල නෑ පින්වතුනි ලස්සන වෙන්න කොච්චර ක්‍රීම් ජාති ගෑවත් ඇයි ඒවත් ඉතින් Facebook එකේ තියෙනවනේ ලස්සන වෙන්න කොච්චර ඇඳුම් ඇඳවත් ඔබේ ලස්සන වීමේ රහස ඔබ දන්නේ නෑ එහෙනම් ඔබ දන්නේම නැතුව වියපත් භාවයකට පත් වෙලා මේ තරුණ දරුවන්ග ගොඩාක් වයසක මුහුණු වෙනවා ඒ විතරක් නෙමේ ඔය තරුණ දරුවෝ දැන් මේ ගති හැදෙන හැටි කියන ගමන් මේක ලිහෙන හැටිත් මම කියනවා දැන් මුලින් හැදෙන හැටි ඔබ පරීක්ෂණය කර කර දැන් යන්න ඕනි ඒ වගේම පින්වතුනි තරුණ දරුවෝ විශේෂයෙන් අලුතෙන් විවාහ ජීවිතයට පත් කරගත්ත කට්ටිය අර දැන් වයස හරි කසාද බඳින්න ඕනි කෙනෙක් හොයා ගන්න ඕන විවාහේ විවාහ වෙච්ච කට්ටියක් දැන් ඒගොල්ලන්ගෙත් අර පිරියාපිරි ලෝකේ ක්‍රියාත්මක වෙනවනි තනිකඩ ඉන්න කාලේ Facebook captain කෙනෙක් දැන් කසාද බැඳලා දැන් හිතන්නකෝ දැන් විවාහ වුණා කියලා අර පුරුද්ද නැති වෙනවද එයාට ආහාර හම්බෙන විදිය එයාට එයා සතුටු වෙලා සාමිස සුවයක් අසීමාන්තව වින්ද Facebook එකෙන් නම්
කසාද බැඳලා ඊට පස්සේ විවාහ වුණාට පස්සේ ඒක නතර වෙන්නේ නැහැ. ඒත් අර වැඩේම කර 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 යන. එතකොට දැන් හුඟා මට දැන් ගොඩාක් මේ දවස්වල දුරකතන ඇමතුම් එනවා. තරුණ ළඟදී විවාහ වෙච්ච ගොඩාක් අයගේ පෞල් ජීවිත හරීම සෝචනීයයි. ඒකට හේතුව තමයි මහත්යත් සමාජ ජාලාවල හිර වෙලා. නෝනත් සමාජ ජාලාවල හිර වෙලා. ටේක් අවේ එළියෙන් තමයි කන්නේ. ගෙදර උයන්නේ නැහැ. ඒගොල්ල දකින්නේ හැම වෙලේම බර්ත්ඩේ පාටිස් දානවා, කේක් කපනවා, ලස්සන ඇඳුම් හදනවා. අපි කියන්නේ හරිමාර මේ අර සිහින ලෝකවල ගොඩක් තමයි උදේ ඉඳන් හවස වෙනකන් දකින්නේ. මේකප් දාපු ලස්සන මුහුණු තමයි තරුණ තරුණියන්ගේ දකින්නේ. එතකොට ඒගොල්ලන්ට ගෙදර ඉන්න කෙනාගේ මූණ අමුතුවෙන් දැන් දැන් ඉස්සර කාලේ ගොවිතැන් කරලා හරි හම්බ කරපු අපේ මුතුන් මිත්තෝ හරි දැඩි ආදරයක් තිබ්බනේ බිරිඳ සැමියාට සැමියා බිරිඳට හරි ගෞරවයක් තිබ්බනේ දැන් ඒගොල්ලන්ට දැන් ඒ මහත්තයාට එක බිරිඳයි ඒ බිරිඳට ඒ මහත්තයයි හිටියානි එතකොට උදේට දකින්නකොට ආ මේ මගේ ජීවන සහකරුවා කියන හැඟීමේ ලොකු ගෞරවයකින් ඒ පෞල් ජීවිතේ ගත කරා දැන් Facebook එකේ දැන් අපිට ඉස්සර ගමක නම් gedare ඉන්න කෙනා බැලුවා ඊළඟට තව දුරයකට යන්න ඕනේ තව ගයක් හම්බ වෙන්නේ. දැන් එහෙම නෙවෙයි සමාජ ජාලාවල අනන්තවත් වයිවාරන්න පින්තූර. ඒව බලලා 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 මත් වෙලා ගති හදලා 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 හෙම්බත් වෙච්ච ඔබට තව ඉතින් අමුතුවෙන් ආපහු මේ කාලබීලා gedare මේ පෞල් ජීවිතයක් ගත කරන එකකට කිසිම රුචිකත්වයක් ඇති වෙන්නේ නැහැ. අනේ හරහා පෞල් ජීවිත ගණනාවක් අඩාලත්වයට පත් වෙලා තියෙනවා පින්වතුනි. ඒක හරහා විශාල වශයෙන් තරුණ පිරිසට මේ දේවල් ලෝක ස්වභාවයේ කල්පනා කරලා විමර්ශනය කරන්න තින හැකියාව මොට වෙලා තියෙනවා. හැම වෙලේම තැටිය රත් වෙලා තියෙනවා. කොයි වෙලේ තැටිය රත් වෙලා තිනකොට ගෙවි ගෙවි ගිහිල්ලා අඩුම ආයු කාලයකින් ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් ඔය දරුණු අවදානමකට ඉස්සරහා කාලයකදී අපේ තරුණ පිරිස යොමු වෙනවා වැඩිහිටියන් විදිහට අපේ යුතුයකම තමයි අපි මේ අපේ පරම්පරාව ටිකක් ඔයකට ආවේ පස්සේකදී දැන් තරුණ පරම්පරාව අවුරුදු 12 11 වෙනකොටම ඔය දේවල් වලට අවුරුදු 9 10 දිම ඇබ්බැහි වෙලා තියෙනවා ඒ වගේම මද්රව්‍ය චාවාරම්කාරයේ ඕනතරම් Facebook වල සැරිසරන තමන්ගේ සිතඟි අඳුරාගෙන ඒ වැන් ලින්ක් ඇවිල්ලා එහෙම ලින්ක් වෙනවා ඔය විදිහට ඔබේ පිරිලෝක ක්‍රියාත්මක වෙවි ක්‍රියාත්මක විද්වි ගති හදා ඔබේ සෞඛ්‍ය තත්ත්වයත් අයහපත් වෙවි තව සංසාර ගමනකට උරුම කරන කර්ම බීජ පොදියක් හදාගෙන නිතරම ආස කරන රූප බල බලා රාග ගති හදා මුසපත් වෙච්ච කෙනෙක්ගේ අර ගති පොදියේ බලවත් වෙනවා රාග ගතිය. දැන් මරණින් පස්සේ හේතුවට අදාළව ඵලයෙන් ලැබෙන්නේ. දැන් ගති පොදියේ තියෙන රාග ගති නම් වගා කළා උදේ ඉඳන් හොඳට අස්වැරු නෙලලා එකතු කරගත්ත ගති ටිකට අනුව ඉතින් ප්‍රේතයෙක් වෙන එක නවත්තන්න පුළුවන්ද? කොච්චර පිරිත් කිව්වත් පින්පොත් කියෙව්වත් තුන් මාසේ දානේ දුන්නත් හත් දවසේ දානේ දුන්නත් මොන්න විදිහට අපි කරලා මලගිය කෙනාට පින් අනුමෝදන් කරත් බාහිර කෙනෙකුට ඔබේ කර්ම බීජ වෙනස් කරන්න බෑ වින්වතුනි ඔබ වගා කරගත්ත විදිහටයි ඔබට අස්වැන්න ලැබෙන්නේ එහෙනම් අර කර්ම බීජ එකතු කරගත්ත රාග ගති පොකුරු පිටින් හදාගත්තේ කෙනා මරණින් මත්තේ දැන් මිනිස්සෙක් වෙලා හිටියා අඩු ආයුෂ කාලයකින් හැම වෙලේම තැටිය රත් කරගෙන රාග ගති හද හදා මරණින් මතු බහුලවම 90%ක් ප්‍රේත ගති නම් තියෙන්නේ තද ආසාවනේ ප්‍රේත ගති නම් තියෙන්නේ අන්න යාට ප්‍රේතයෙක් වෙන එක නවත්තන්න බෑ ඒකයි ලෝක ධර්මතාවය ඔබ උදේ ඉඳන් හවස වෙනකන් කොයි එකටත් බයින අය ඉන්නේ කොයි එකටත් බයින රත් වෙනෝ පිච්චර එයාගේ වැඩිපුර බලවත් වෙලා තියෙන දේශගති. අන්නේ දේශගති බලවත් වෙච්ච කෙනාට ඔබේ තිරිසංගති බලවත් වෙලා ඔබ ණයෙක් පොළඟේ වෙන එක ඔබට වළක්වන්න පුළුවන්ද? මම අකමැතියි කියලා. අකමැති නෑ කැමති හින්දානේ ගතිය හදාගත්තේ. ප්‍රේත ගතියට ආස හින්දානේ ගතිය එකතු වුනේ. එහෙනම් ආස දෙය ලැබෙනවා. හරිම සරල දෙයක් තියෙන. තරහ ගන්න ආස හින්දානේ තරහ ගත්තේ.
ආසයි ඒකේ මාර සුවයක් තියෙන හොඳට මාස ගණන් සති ගණන් පුඹ පුඹ ඔරව ඔරව ගොරව ගොරව ඊර්ෂ්‍යාකම් කර කර කුහකකම් කර කර ඉන්න එකේ මාර සුවයක් තියෙනවා ආස හින්දා නේක කරේ එහෙනම් කළු ගති පොකුරු පිටින් හදාගත්තනේ ආස දෙල ලැබෙනවා නය පොළඟෙක් වෙන එක නවත්තන්න පුළුවන්ද නවත්තන්න බෑ එහෙනම් මේ හදන ගතිය හැදෙනවා ඔබ තුල තියෙන මතුවේවි නැවත මතුවෙන මේ ගතිපොදිය ක්‍රියාත්මක වෙන පරිශ්‍රණයේ ඔබ නිරත වෙන්න සමාජ මාධ්‍ය හරහා සැරිසරන අතරේ හැබැයි මම මේ කියන වාක්‍ය කොන්දේසි සහිත මේක නැත්තම් ගන්න පුළුවන් කණිත අර කියන්නේ ඕන තරම් යන්න කියලා කියලා අරගෙන අර කවුද කාටද දුන්නා වගේ ඕන තරම් යන අයදි කොන්දේසි සහිත මම මේ කියන්නේ ඔබ පරේෂකෙක් වෙලා මේ දහමට අවතීර්ණ වෙච්ච කෙනෙක් නළුවෙක් වෙන්න හදන්න එපා අද ඉඳන් මම Facebook යන්නේ නැහැ මස් මාළු කන්නේ නැහැ ඔය ගැහණු ළමයින්ගේ ඔය මට ඕව වැඩක් නැහැ ඔය හුටපට ඕව ඔක්කොම නතර කරලා දානවා සින්දු අහනේව වැඩකුත් නැහැ ඔක්කොම කියලා ඔබ නීති ලිස්ට් එක දාගෙන ඔබ අත්වලට මාංචු දාන් හිතාගෙන ඉන්නෝ දැන් රත් වෙන්නේ නැහැ තැටිය කියලා දැන් තැටිය රත් වෙන්නේ නැහැ නෙමෙයි දැන් තැටිය රත් වෙන්නේ නැතුව තියාගන්න මහා වෙරක් දරලා තව තැටියක් රත් වෙන්න ආරම්. මම මේ කියපු එක පැහැදිලිද? අර තැටිය රත් වෙන්න දෙන්නේ නැතුව ඔබ කොච්චර මානසික පීඩණයකින්ද අත යනවා Facebook එකට. යනවා යන්න account එක open කරන්න හිතෙනවා. බෑ බෑ. අද ඉඳන් මම මටම දාගත්තනි ඔය එකක්වත් යන්නේ නැහැ නවත්තනවා කියලා දැන් යන්නේ නැහැ කියන ඔබ මහා මානසික වෑයමක් පීඩනයක් අරගෙන අන්න එතන ඉච්ඡට පටිච්ච වෙලා පටිච්ඡට අභිච්ච වෙලා නිවන් දකින්න ආසාවක් හදාගෙන ඒ ආසාව තුල රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි අරන් තව තැටි ටිකක් අරකෝ කරකෝ තව ගති ටිකක් හදනවා එතන අත්‍රාගයමයි තියෙන්නේ පිංගුතුනි හිතුවේ නෑ නේද එහෙම කීයටවත් එතන අත්‍රාගයමයි තියෙන්නේ එහෙනම් ඔබ ආයාසයක් ගැන කිසිම දෙයක් නවත්තන්න යන්න එපා. ආයාසයක් ගැන කිසිම දෙයක් නවත්තලා ඔබ පාලනය කරන්න ගියොත් ඔබේ ඇත්ත ස්වභාවය ඔබේ සත්තු ටික ඔබ සත්තුන්ට දඬුවම් දෙනවා. ඉන්නයි කිව්වේ ඉඳ තැන මයි යන්නේ Facebook. සතා කියනෝ යන් දැන් යන් කිය කිය. දැන් ඇතුලේ ඉන්න එක්කෙනාට ඕනේ ගිහිල්ලා ඒවැ සැරිසරසර අර ගති ටික හද හද තව සත්තු පෝෂණය කර කර යන්න. සත්තු ටික මට්ටු කරලා කියන ඉන්නයි කිව්වේ ওই විදිහට කියලා මට්ටු කරන්නේ කවුද? තව සතේ. තේරුණාද මම මේ කියපු එක? කී දෙනාට කී දෙනෙකුට තේරෙනවද දන්නේ නැහැ. ඒ තරම් ගැඹුරු දෙයක්. ඔබ ඇතුලේ තියෙන ගති ටික තවත් සතෙක් බලවත් වෙලා එයත් සතේ. ඒත් ගතිය. ඒ ගතිය මට්ටු කරන. පැහැදිලි නේද මේ කියපු දේ? එතකොට දැන් මේ ඔක්කොම සත්තු ටික නිවන් දකින්න පැනිවන් දකින්න. අරගොල්ලෝ පාලනය කරන සතෙක් බිහි කරලා ඉඳලා වැඩන්නේ. අර ඔක්කොම සත්තු පාලනය කරන සතෙක් බිහි කරගෙන අපි නළුව වෙලා රඟපාන. කොච්චර ඉන්නවද පින්වතුනි රඟපාන කට්ටිය? හරියට ඉන්නෝ රඟපාන අය උපාසක ලීලාව හොඳට. සුදු අඳින්නේ කරාබුවක් දාන්නේ මාලයක් දාන්නේ කන්නේ බොන්නේ නැහැ Facebook යන්නේ රස රස කෑම පස්සේ යන්නේ ෆැෂන් කරන්නේ ට්‍රිප් යන්නේ කොච්චර තහංචිද? දැන් මම මේක ඉතින් මෙච්චර වෙලා කිව්වේ නැහැ දැන් අපි හදන ගතිවලට අපි කියනවා බුද්ධ දේශනාවේ සංගති කියලා. දැන් ගොඩාක් පින්වතු ඕ ඔක්කොම සං කියලා දැන් දන්න කට්ටිය ඒක දන්නවා මම මෙහෙම කිව්වහම අර ඔක්කොම දේවල් වලින් සංඋපාදනය වෙනවා කියලා බාහිරින් ක්‍රියා ලිස්ට් එකක් හදාගෙන ඒ ලිස්ට් එකම නොකර ඉන්නවා. එතකොට නෝන්ටත් නීති දාන මහත්තයරට නීති දාන ළමයින්ටත් නීති දාන ඔක්කොටම නීති දාන. දැන් දරුවෙක් වුණත් ඒකේ සැරි සරලා ඒක පුරු يعني තේරුම් අරගන්න ඕනේ. හැබැයි ඉතින් එයාගේ අර වයස හරීම අවදානම් ලොකු ප්‍රපාතයකට ඇද වැටෙන. නිසා දෙමෝපිය අවදානමින් ඉඳන් එතෙන්දි පාලනය අවශ්‍යයි. එයා යම් පරිණත තැනකට ආවහම අර මම කිව්වනේ කොන්දේසි සහිත වාක්‍ය. ඔහුට මේ දහමහන අතරේ Facebook එකට යන්න ඕන තරම් දේව නිදහස තියෙනවා. මොකද ඒ යන්නේ පරීක්ෂණයකට. දැන් මේක අවාසියට ගත්තයි කියන්න පුළුවන් අන්න මම අර දේශනාවක් ඇහුවා එතන කිව්වා පරීක්ෂණයට Facebook යන්න කියලා මම මේ පරීක්ෂණය කරන්න ගිහී කියා උදේ ඉඳන් අවස් වෙනකම් ඔහොම කරන්නත් පුළුවන් ඉතින් අර
කන්න ඕන වුණාම කබර ගොයත් තල ගොයා වෙනවනේ ඉතින් ඒ වගේ කරගනීවි එහෙම කරගත්තොත් එතකොට ඒ වාසියට යනවා හැබැයි ඉතින් ඔබම තමයි රැවටෙන්නේ ඔබම තමයි රැවටෙන්නේ කවදාවත් බාහිර කිසි කෙනෙක් අපිට රවට්ටන්න බෑ ඔබම තමයි රැවටෙන්නේ එහෙනම් ඔබ 100,000ක් අවංකව මේ පරිශ්‍රණේ නිරත වෙන්න එතකොට ඔන්න ඔබේ අර නලුකම් ටික අයින් කරලා දාන්න නලුවෙක් කියලා නම් නිලියෙක් කියලා නම් ওই රංගපානෙකින් දැන් අත්මිදෙන්න අත්මිදලා ඔබේ ලෝක ස්වභාවය හොඳට මතු කරගන්න ඒක මතු වෙන්න බාහිර පරිසරයේ තියෙන අවස්ථාවන් ඒකට හේතු කරගන්න හේතු කරගෙන ඒ දේවල් තුල ගැටි ගැටි ඔබේ ලෝකය අවදි වෙන අතරේ ඔබට කරන්න වැඩක් තියෙනවා මොකක්ද වැඩේ මම දැන් මේ දේශනාව පටන් ගනිද්දිම කිව්වනේ අරිය පරිේශණය මේ සසර ගමනට බද්ධ වෙවි යන්නේ කොහොමද මගේ තුල මොන જાතිය සත්තුද ඉන්නේ මේ සත්තු කොයි විදිහටද ඉපදෙන්නේ ඒගලගේ ස්වභාවය මොකක්ද කියලා හොඳට පරිේශණය කරන පරිේශණයේ නියලෙන්න අන්න එහෙම නියලමින් අද ඉඳන් සමාජ ජාලා තුල සැරිසරන්න ඒ සැරිසරන ඔබේ සුභ ආරංචිය තමයි ඔය සමාජ ජාලාම ඔබට උදව් වෙනවා සසර ගමනින් එතර වෙන්න එහෙනම් සසර ගමනින් එතර වෙන පැත්තට ඔබ ප්‍රඥාවන්ත වෙන්න ඕනි ඔබේ සතු ටික මතු කරගන්න බාහිරෙන් දෙන ඉඟිබිඟි වලින් බාහිරෙන් හදන පරිසරය තුල අන දැන් හෙට් අද ඉඳන් යද්දි ඔන්න එනවා කැමැති රූපයකේක ඔය නිරූපිකාවන්ගේ යනම් මනම් මොනව හරි අඳුම් මෝස්තර එනවා දැන් ඕවා ඉතින් බලාගෙන ඉන්නවනේ කට ඇරගෙන දැන් ඒ රූප ටික බලන් ඉන්නකොට බලන් දැන් ඔබේ ලෝකේ ක්‍රියාත්මක වෙන හැටි මගේ හිතේ මේ මේ දේවල් වලට තින්නේ පුදුම ආසාව මාර ලස්සන මාරයි කියන මාර ලස්සනයි කියලා එක කවුද දාගත්තේ මාර ලස්සන සුපිරි ඔය වගේ වචන ටිකක් අපි කියනවනේ කවුද ඕක දාගත්තේ අපි තමයි දැන් ඔබ දකින මොනවා හෝ එකක් හරි තන්න කාන්තා රූප හරි නිරූපිකාවන්ගේ රූපයක් හරි මොනවා හරි ඇඳුම් මෝස්තරයක් හරි මොනවා හරි කෑමක් හරි නැත්තම් කට්ටිය බර්ත්ඩේ පාටිස් දැන් දානවනේ ඒව දානෝ වෙඩින් වල ෆොටෝස් දානෝ එක එක නානාවිද උදේවල් ඉතින් දැන් අර අලුතෙන් කසාද බඳින මේ බිරිඳට ඕනේ අර Facebook එකේ ඉන්න જાතිය සැමියේ සැමියාට ඕනේ Facebook එකේ ඉන්න જાතිය බිරිඳා ඒගොල්ල දන්නේ නැහැ මේ ඒගොල්ල දැන් ඔය Facebook එකේ ෆොටෝ දාන අය ලස්සනට hina වෙලා කරට අට දාගෙන කේක් එක කපනකොට දැන් මේගොල්ල හිතනවා හරි සතුටින් ඉන්නව මටත් මේ වගේ එක්කෙනෙක් හිටියනම් කියලා. මේගොල්ල දන්නේ ඒගොල්ල ෆොටෝ එකට විතරයි එහෙම ඉන්නේ කියලා. ඉතින් හැමෝටම මොකක් හින්දාද වෙලා තියෙන්නේ. එතකොට මේ බලන කට්ටිය හිතනවා මේ දැන් Apple iPhone අරන් දෙන්නේ gift එකට අරන් දෙන්නේ කාර් තමයි තෑගි වලට දෙන්නේ මාත් එහෙම ඒ husband කෙනෙක් හොයා ගන්න ඕනේ කොහොම හරි කරලා දැන් ගෑනු ළමයින්ගේ ලෝකේ අන්නේ ඒක හොයනවා අර විදිය සැමිය පිරිමි ළමයින්ගේ ලෝකේ තව එකක් ඒ ලෝකේ නිර්මාණය වෙන්නේ ඔන්න ඔය Facebook හරහා ඕනම කෙනෙක් ආසයි Apple phone එකකටනේ ඕනම කෙනෙක් ආසයි හොඳ බේස් කාර් එකකට බෑ අර දේවල් වලින් දකි ඕනම කෙනෙක් නෙවෙයි මට වැරදුනා ඒක ඕනම කෙනෙක් වෙන්න බෑනේ සමහරුන්ට ඒව වටිනාකමක් නැහැ බෙන්ස් උනා. එහෙම තියෙන්න පුළුවන් Apple iPhone. උනත් දැන් අම්මකෙන් කුට iPhone එකක් දෙන අනේ මට ඕව තේරෙන්නේ මට මේ පුංචි බෝතන් හතරේක හොඳයි කියලා කියනවනේ. එතකොට ඒක හැමෝටම හරියන්නේ නැහැ. එතකොට මට ඒක වැරදුනා. දැන් එතෙන්දී අර මොකද එක එක්කෙනාගේ පිරියාපිරි ලෝකවල වෙනස්. එතකොට හැමෝම ආස වෙන්නේ නැහැ අර ආස වෙන කට්ටිය ඔන්න ඒගොල්ලන්ගේ ලෝක ටික හදාගෙන 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 නිච්ච සුකත්ත කඳු පිටින් ගොඩ ගහ ගන්න. ඕක තමයි පින්වතුනි දහමේ කිව්වේ රූප උපාදානක් කන්දා. වේදනා උපා දැන් මේ ගැඹුරු වචනෙන් කිව්වහම මේක මේ දහම තේරෙන්නේ නැහැ නේ. මං ඒ නිසා තමයි මේ පුළුවන් තරම් ඒ වචන ටිකම තමයි මේ කියන්නේ. රූප උපාදානක් කන්දා වේදනා උපාදානක් කන්දා සංඥා උපාදානක් කන්දා සංකාර උපාදානක් කන්දා කී කියා ගති හදා හදා උපාදාන කන්දයක් ගොඩ ගන්නවා. කන්ද බර වෙනකොට ඔබත් බර වෙනවා. හම්බ කරන සල්ලි මදි අර සීන ටික හැබෑ කරගන්න. මේ සැමියාව හරියන්නේ නැහැ. මොකද දෙන්නේ නැහැ. පොඩි ෆෝන් එකක්වත් අරන් දී ගන්න බෑ. ඉතින් යාව හරියන්නේ නැහැ Tamanට. එතකොට Tamanගේ සීන ලෝක ඉතින් උදේ ඉඳන් මොන චූටි දෙයක් කරත් බයිනෝ. ඔන්න තව පැත්තක්. පුංචි දෙයක් කරත් බනිනෝ.
බනින්නේ ඔබේ හිතේ කොනක ඉන්නවර ඊයේ Facebook එකේ දැක්ක ගෑනු ළමයෙකුට එයාගේ මහත්තයා ෆෝන් එකක් තෑගි දෙන. ඔබට ඒකට හරි ආසාවක් ඇති වුණා දුක සුඛ වේදනාවක් ඇති වෙලා වේගයක් වේදනාවක් ආවේගයක් ඇවිල්ලා අනේ මටත් එහෙම හිටියානක් කියලා දැන් මේ මගේ ඇතුලේ ඉන්න සැමියාගේ ස්වභාවය අර ගතිය ඒ සතා මතු වුණා. දැන් ඒ සතා බණ ගහලා ඉන්නේ. දැන් අරයා කෑව දැහුවත් ඔරොප්පුව. බිව්ව දැහුවත් එරොප්පුව. කොහෙද යන්නේ කියලා හෙව්වත් ඔන්න දැන් තරහ දුක වේදනාවක් කෙනු ඇවිල්ලා නිකන් නිස්කාරණේ දොස් කිය කියා ඇමිනෙනු. ඇමිනි ඇමිනි යනකොට හොඳට කල්පනා කරලා බලන්න ඔබ දොස් කියන්නේ ඇයි? ඔබේ හිතේ කොනක තියෙනව හේතුවක් ඊයේ Facebook එකෙන් දැක්ක හීනේ මෙයාගෙන් නම් බෑ හැබෑ කරගන්න. අනේ ඒකට තමයි ඔක්කොම එරවිලි ගොරවලි තහංචි ඔක්කොම එනම් බලන්න කොච්චර ඔබ ඔබ මේ ගන්න ක්‍රියාවකට හේතුවට හේතුවක් ඒ හේතුවට හේතුවක් ඒකට හේතුවක් ගිහින් මුලම ඉන්නවා ඔබේ සතා ලස්සනට. උන් ඔය සතාව හොයා ගන්න. මොන විදිහට මේ පටිය ගලවන හැටි මං කොච්චර මහන්සි වෙලා කොයි තරම් සරල කර කර කිව්වත් පින්වතුනි ඔබේ පටිය ඔබට ඔබට හොයා ගන්න බැරි නම් පටිය ගැලවෙන්නෙම නැහැ. මෙන්න මොන ප්ලාස්ටර් දැම්මත් මොන ක්‍රම අත්දා බැලුවත් පටිය ගැලවෙන්නෙම නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ එකම දේ ඔය පටිය හොයාගන්න. හොයාගන්න මේ දෙන්නේ උපදේශනය. මේ දෙන්නේ මෙන්න මෙහෙම කර 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 කරන්න කියලා මේ අමුතුවෙන් පුටුවක වාඩිලා දැන් ඔන්න මං කරනවා කියලා කරන වැඩක් නැහැ මෙතන. නිදහසේ උදේ ඉඳන් වැඩ කරගෙන යන අතරේ ඔය මේ ක්‍රියාත්මක වෙන ලෝකෙ බලන්න. දැන් එහෙම බලන්න කිව්වහම කට්ටිය අහන හිත දිහා බලාගෙන ඉන්නේද ඔය කියන්නේ කියලා. හිත දිහා බලාගෙන ඉන්නේ හෙකුත් නෙමෙයි මේ කියන්නේ. මොකද සන්න උපදින්නේ කොයි වෙලාවටද? රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් ඇවිල්ලක් එන්නේ කොයි වෙලාවටද? දවසේ ඕනෑම වෙලාවක කිහිප වරක්. දෙකක් තුනක් හතරක් පහ. ආ දැන් ඔන්න උපදිනෝ හරි මට තේරෙනෝ තැටිය රත් වෙලා දැන් මොකද කරන්නේ කියලා කේත් කරන්න දෙයක් නැහැ. තැටිය රත් වෙලා කර කැවෙනව නම් ඔය ගතිය ඉපදෙන හැටි පොඩ්ඩක් කරකැවෙන්න දීලා බලන්න. ඔන්න දැන් කරකැවෙන තැන තමයි ජංකින්චි සමුදය ධම්මා. මේ සං උදය වෙන ගතිය බිහි වෙන සං උදය වෙනවා කියන්නේ ගතිය උදය කියන්නේ බිහි වෙන. ඒ බිහි වෙන තැනම නිරෝධය තියෙන. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කර චතුරාර්ය සත්‍ය උන්වහන්සේ එදා ඉසිපතනේ මිගදායේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පස්වග මහණුන්ට දේශනා කරලා මේ ලෝකයේ පවතිනා වූ සත්‍ය සතර ඒ තමයි පටිච්ච සමුප්පාදය ඒ තමයි චතුරාර්ය සත්‍ය මේ දෙක දෙකක් නෙවෙයි එකක් මෙන්න මේ සත්‍ය සතර පණ පිහිටවලා දේශනා කළා ඔබේ ලෝකය තුල ක්‍රියාත්මක වෙන මේ සත්‍ය දකින්න ඉදං කෝ පණ බික්කවේ දුක්ඛං අරිය සත්‍යං එනම් බුදු පියාණන් වහන්සේ දුක්ඛ අරිය සත්‍යයට පණ පිහිටෙව්වා. අන්නේ පිහිටවපු පණ පිහිටවිල්ල ඔබත් ඔබේ තුල ක්‍රියාත්මක වෙන ලෝකයට පණ පිහිටවන්න ඕන. පණ පිහිටනවා කියන්නේ ඒක ක්‍රියාත්මක වෙන විදිය දකින්න ඕනි. පණ ගහන විදිය දකින්න ඕනි. එනම් ඔබේ ලෝකයේ පණ ගහන වෙලාවට ඔය පණ ගහන ලෝකයේ තුල දකින්න දුක්ඛ අරිය සත්‍යය. දුක්ඛ කියලා කියන්නේ දුක නෙමෙයි. එහෙනම් මොකක්ද? දුක්ඛ අරිය සත්‍යය කියලා කියන්නේ ඒක සත්‍යයක්. ඒ සත්‍ය කියන්නේ සත්‍යයක්. පරම සත්‍යයක්. ඒ පරම සත්‍ය තමයි ඔබ තුල දැන් ඔබ ආස කරන රූපයක් දකිනවා Facebook එකේ. ඒකේ තව links වලට ගිහින් ගිහින් එකක් දෙකක් තුනක් අස්සර අස්සර ගිහින් බලන බලනකොට ඔබට දෙනවා මග තුල මහා රත්තිල්ල දැන් ගෙදර කතා කරන සද්ද ඇහෙන්නේ වෙලාව යන ඔරලෝසුවේ තේරෙන්නේ පැය ගාණක් ගිහින් දන්නේ තැටි රත් වෙලා හොඳට කරකැවි ගැති හැදෙනවා අන්නේ වෙලාවට තමන්ගේ තැටි රත් වෙලා සත්තු ටික ක්‍රියාත්මක වෙලා දැන් මේ සත්තු ඉපදෙමින් ඉපදෙමින් නිෂ්පාදනයක් සිද්ධ වෙනවා කියන එක මුලින්ම පජානාති කරගන්න පා තමන් තුල ප්‍රජනනීය වෙන தත්ත්වය තමන්ට තේරුම් අරගන්න ආ මේනම් දැන් මට මොකක් හරි දැන් මේ මගේ තුල මේච්චර වෙලා උදේ ඉඳන් මං හිටිය මාව අපි කියන්නේ කූල් එකේ හිටියා කියලා එකපාරට රත් වෙන්න ගත්තනේ මේ පුංචි මේකක් දැක්කේ රත් වෙන්න ගත්තා රත් වෙන්න ගත්ත ගමන් මෙලෝ 100ක් නෑ ඒක කෙලවරට ම යනවා දැන් ඉති තැටිය රත් වෙනවා සත්ව ඉපදෙනවා ගති බිහි වෙනවා ප
පළවෙනි මාධ්‍යර තමයි මොකද කරන්න ඕනේ පජානාති කරගන්න. ඔබට පජානාති වෙනකොට සතු තව ගොඩාක් බිහි වෙලා ගති ගොඩාක් හැදිලා අපි හිතමු 150ක් විතර උපදීලා 151 තමයි 100 ආවේ. 100 කියන්නේ දැන් තමයි මේ මට මෙහෙම මොකද්ද මේ වෙන්නේ කියන එක සෝදිසි කරන්න ඕනේ කියලා මතක් වුණේ. කමක් නැහැ. 150ටත් පටිය ගැලවෙනවා 151 දැක්කා. මම මේ කියන කතාව පැහැදිලි නේද? 151ත් ප්‍රමාද නැහැ. මොකද කැරකිලා ඒ ස්වභාවය හොඳට මතු වෙනකොට දැන් බලන්න අරක ටික බලන ගමන් බලන්න මොනවද මම මේකෙන් මේ හොයන්නේ බලන්නකො මොකද දැන් මම මේ හොයන්නේ මම මේක දින මාර ලස්සනේ මොකක්ද හරි ෂෝ කියන එක මොකක්ද මේ වටිනාකම කවුරු දීපු එකක්ද ඔබම ආස කරන රූපයක් ඔබ ඇතුලේ හදාගෙන මේ හැඩයට පාටට මොකක් හරි එකක් මාර හැඩයි මාර ලස්සනයි කියන එක ඔබම දාගත්ත වටිනාකමක් නේද? ඔන්න ඔය වටිනාකම තමයි පටිය. වටින හින්දානේ බලන්නේ. පටිය හින්දායි බලන්නේ. වටින් නැත්නම් ඒක බලන්නේ හැම එකම බලනවාද Facebook එකේ තියෙන. නෑනේ. පටිය තිනේවට තමයි ක්ලික් වෙවි අත යන්නේ. එනම් මේ පටිය තියෙන එක සමහර ඒවා තමන්ට අවශ්‍යතාවයට බලන දේවල් වෙන්නත් පුළුවන්. දැන් එතකොට සමහර ඒවා බල බල යද්දී තමන්ගේ තුල රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල නැහැ. ඒත් අර පුරුද්දට බලන. බස් එකේ නැග්ග සීට් එකක් හමුණ වාඩි වෙන ගත්ත ෆෝන් එක ඒත් බලන. ඔහොම බලන් බලන් යද්දී දැන් ඔය යන්නේ පුරුද්ද. පුරුද්ද. දැන් අර මෙහෙම 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 ඇඟිල්ලට දැන් ඇඟිල්ලට එක්සර්සයිස් එක දෙන්න පුරුද්ද වෙලා. ඉතින් මෙහෙම 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 බලන. ඒක පුරුද්ද. ඒ පුරුද්ද අතරේ හුරු පුරුදු අතරේ මතු වෙනවා ගති පුරුදු. හුරු පුරුදු අතරේ තමයි විඥාන බීජ ලස්සනට හැදෙන්නේ. හුරු පුරුදු අතරේ ඔන්න දැක්ක පින්තූරය. හා. මොකද්ද මේ ඔන්න දැන් අතුරට 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 යනවනේ. අන්න හුරු පුරුදු අතරේ මතු වෙනෝ ගති පුරුද්ද. එතකොට මේ ගති පුරුද්ද මතු වුණාට පස්සේ අර වගේ වට ගානක් Tamange රත් වෙලා මුළු ඇඟම සලිත වෙලා මේක දැනෙනකොට හුඟක් වෙලාවට සිහිය එලව ගන්න බෑ. ඒකනේ මතෙලා 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 ප්‍රපාතට යන්නේ. හැබැයි මේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්, දහමහපු කෙනෙක්, පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබිච්ච කෙනෙක් ශ්‍රුතවාරිය ශ්‍රාවකාට වඩා වෙනස්. එයා පරිශ්‍රයට අවතීර්ණ වුණා නම් එයාට ඒ වෙලාවේ මේ රත්තිල්ල දැනෙන්න ගන්නවා. අන දැනෙන්න ගන්නකොට ඔබ හොඳට කල්පනා කරන්න මොකකටද මාව මේ රත් වෙන්නේ? නම් ඔබේ පිරිලෝකෙ හොයාගන්න. ඔබේ පිරිලෝකෙ තියෙනවා මේ වගේ රූප මාර ලස්සනයි. දැන් හොයාගෙන බලන්න ඕකේ අතීතය. පුංචිම කාලේ මුලින්මම දැක්ක රූපයක් මතක් වෙයි. ඊට පස්සේ ඒකට කැමැත්තක් ඇති වෙච්ච හැටි මතක් වෙයි. ඒක මාර ලස්සනයි හරිම හුරුවක් දැනේ. ඒ හුරු වෙන්නේ අතීතයේ. දැකලා පුරුදුයි අහලා පුරුදුයි විඳලා පුරුදුයි කියලා ඔබේ සනුහරයක් එකතු කරගත්ත ගති පොදියක් පණ ගහලයි එදා ඒක පටන් ගත්තේ චේන් එක ආයේ ගොතන්න. එහෙනම් ඊට ඊට පෙර જાතියේ ওই පණ ගොතාගෙන ආපු ගති ටිකේ ගොතන් 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 නාම ගොත්තන් නජීරති. නාම ගොත්තය ওই ගොත ගොත ආපු ගතිපටිය පණ ගැහුවා. ওই පණ ගහපු හැටි හොඳට මතක් වෙයි. පුංචි කාලේ පුංචිම කාලේ පොඩි ළමෙක් අවුරුදු 7-8 දැන් පුංචි ළමෙක්ට ඒ හැඟීම් දැනි පළවෙනියට දරුවෙක් අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් ලබන්නේ තේ පහසේ සුවේ තමයි. කායංච පටිච්ච පොට්ටබ්බ කියන ස්වභාවය එනවා. දරු සෙනෙහස ඒ හරහා එනවා. ළමෙක් ඒ හරහා ඒ ලෝක ස්වභාවය විඳිනවා. උම විද එන අතරේ තමන්ගේ ලෝක ස්වභාවය පණ ගහපු මුළු කන්දම පේන්න ගන්නවා. එක කොණක් අල්ල ලස්සරට යන්නක පින්වතුනි. හරි ලස්සරට ඔය පටිය ලියහන්න පුළුවන්. ඒ ලිහනකොට පේනවා මේ දේවල් මාරයි කියලා මම දාගත්ත ඉච්ඡට පටිච්ච වෙලා දාගත්ත පටිය. පටිච්චට අභිච්ච කරන් මේක මෙහෙමම වෙන්න ඕනි කියලා තමන් දීපු වටිනාකම පේන්න ගන්න. තව ටිකක් අර ටික බලබලා බලබලා යනකොට පේනෝ මගේ තුල ඇති වුණා හරි සුවයක්. ඒක විනාඩි 15ද පැය භාගෙද බැලුවේ ඒක පීක් එකකට අපි කියන්නේ සතුටේ උපරිමයටම එනවා. උපරිමයටම ඇවිල්ලා එක ටික වේලාවකින් නැති වෙලා යනවා. අර සුවේ පවත්තන්න පුළුවන්. දැන් අපිට කෑම අපි රහ රස කෑමක් ආස කරන එකක් හම්බ වෙනවා. ආසාවෙන් කනු. කෑවට පස්සේ අපි කියන්නේ සන් තෘප්ත වෙනවා. සන් ඉපදිලා ඉපදිලා ඒ ගතිය හැදිලා
එක මට්ටමකට ආවට පස්සේ තව කන්න බෑනේ. අපෝ දැන් ඇති තවනම් බලන්නවත් බෑ කියන. ඒ වගේම තමයි අතන. දැන් ඇති බැලුවා. තව ඕන්නේ ආ ඊළඟ දවසේ. එතනින් නවත්ත. එහෙනම් සම්තෘප්ත වෙනු. සම්තෘප්ත වෙනවා කියන්නේ අදට නිෂ්පාදනය ඉවරයි. ආය හෙට ඉඳන් ඊළඟ ටික පටන් ගන්නවා. එහෙනම් සම්පෘප්ත වෙන අවස්ථාවකුත් තියෙනවා පින්වතුනි අන්නේ වෙලාවේදී දකින්න එකයි කිව්වේ උද්‍යංගමංච මේ සමුදේ උදේන සමුදේයංච උද්‍යංගමංච දෙකෙම කිව්වේ එකම දේ සමුදේයංච සමුදේ ඉපදෙනවා ගතිය රත් වෙලා පිච්චිලා මත් වෙලා ඔන්න එනවා දැන් සමාජ ජාලා වලින් ඔක දකින්න පුළුවන් සමුදේයංච අත්ංගමංච දලුලාල වැඩෙනෝ විනාඩි 5 10 යද්දි අසීමාන්ත සුවේ අත්ංගමංච එනම් සමුදයන් වෙච්ච බව පජානාති කරගන්න ඔන්න එනවා කියලා ටක් ගාලා ක්ලෝස් කරලා දාලා වහගෙන හිටියට ඒක කරොත් නම් සතා හොයාගන්න බෑ කීයටවත් දැන් කට්ටියට හරි සතුටුයි මම එපෑ කියන්නේ නෑනේ ඒකින්ද දැන් හරි සතුටුයි දැන් ඔන්න සමුදයන්ච ඊළඟට අත්ංගමංච දැන් අතු දලුලාලා මේ වැඩේ පටන් ගන්න අත්ංගමංච ඒකේ තමන්ට සුවයක් එනවා මාඩ සුවයක් ආස්වාදංච ඉතින් සුවේ සුවය හැටියට දකින්න විඳින්න කාරුත් එපා කියලා නෑ ආස්වාදංච ඔන්න ඊළඟ ටික තමයි පටිය ගැලවෙන තැන ඔය ආස්වාදය තුල තමන් දක්ෂයෙක් වෙන්න ඕනේ දුක්ඛං අරිය සත්‍යං දකින්න ඒ තමයි තමන් හදාගත්ත ලෝකේ පීරලා බලන්න මේක මාර ලස්සනයි මේකේ මාර දෙයක් තිනු මේ කෑම නියමයි මේ රූප මාරයි කියලා දාගත්ත පටිය පවත් ගන්න බැරි බව ඒකේ ඔය කියන තරම් ඇති දෙයක් නැති බව කියන තරම් මහා වටිනාකමක් නැති බව ඔක විඳිනකොට පේනෝ අනේ මහ රොඩක් ඇති දෙයක් නෑ මේකේ මොන දෙයක්ද මේ බල්ල බල්ල ඇති වැඩක් නෑ කියන එක ඔන්න පජානාති නං ආස්වාදංච ආදීනව කියන කොටසේ තියෙනවා තමන් කියන්නේ ඇති දෙයක් නැහැ කියන වචනේ කියලා හරි නැහැ අනේ මේක ඇති දෙයක් නැහැ කියලා මේ මං කිව්වා කියලා කිව්වට ඔය පැටිය ගැලවෙන්නේ නැහැ මොකද්ද ඇති දෙයක් නැහැ කියලා දකින්නේ ඇති දෙයක් තියනවා කියලා තමන් හදාගත්ත එක මුලින් හොයාගන්න දැන් මේ කෑම මාර රහයි කියලා තමන් දීපු එකක් තියෙනවනේ ඒකේ තියෙන උයපු විදිහට ඒක හැදිච්ච විදිහට එක්ක සින්දුවක දැන් කට්ටිය කියන ඔයා මේ සින්දුව අහලා බලන්නකො මේක මාර ලස්සන මට නම් ඒක ඇති ලස්සන නැහැ. එයාට ලස්සන දුර මට මාර ලස්සනයි. එහෙනම් මමනි ওই මාර කෑල්ල දාගත්තේ. මමනි ওই පටිය දාගත්තේ. ඔන්න ඔය මාර කෑල්ලේ තියෙන නිච්ච සුඛ අත්ත කියන ගති ලක්ෂණ ටික හොයාගන්න. එතන නම් ලේසි වැඩක් නෙමෙයි. එතන පොඩ්ඩක් අමාරු තැනක්. එතන තමයි හට්ටිය හිර වෙන්නේ. එතන හිර වෙච්ච ගමන් සමත ට්‍රැක් එකේ යන ඔක්කොම ටික. 99.9%ක් මේ දහම් මගේ යන්නේ සමත ට්‍රැක් එකේ. ඇයි අනිච්ච සුකත් හොයාගන්න තැන හරිම අමාරු තැනක්නේ එක්කෝ නලු නිලියා නලු එක්කලා නිලියක් වෙලා ඒ රැක්ක කියන එක්කෝ මානසිකත්ව හදාගෙන යන එක්කෝ චින්තනවල හිර වෙලා ඉන්න එක්කෝ අර එක සතු ටිකක් තව සතෙක් හදාගෙන මට්ටු කරනු එක එක තැන්වල හිර වෙලා මේ ලිහිල්ව ගලව ගන්න පුළුවන් මේ දහම්මග හරිම සිව් මේ දේශනා කරන්නත් ඒ තරම් අමාරු හරිම සිව්ම් ද්වේ ධර්මතාවයේ තමන් තුල පන පිහිටවල පටිය ලිහා ගත්තොත් මැරෙන්න මට අනිවාර්යෙන් කිත හැමෙක ඒ තරමට බෑ කියන්නේ. එච්චරට අමාරුයි මේ සියුම් තැන විස්තර කරන්න. මම මේ කරන්නෙත් කරන්න බැරි දෙයක් විස්තර කරනවා. හැබැයි ඒක 100,000ක් ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඔබ පරීක්ෂණය ආරම්භ කළොත් විතරයි. නැත්තම් මේවා නිකං වචන සමහර විට කෙනෙක් කියයි පිස්සු කියනවා කියලා. ඉතින් පිස්සු තමයි. ඒ පුද්ගලයාට ඒක පිස්සු කියන එක බොහොම සාධාරණයි. මොකද මේ කියන දේ කෙනාට ඒ කෙනාට තේරෙන්නේ නැහැ. එතකොට මේ තේරෙන කෙනාට මේක දැකපු කට්ටියට තේරෙනෝ මෙච්චර සියුම් දහමක් තියනවා නේද මෙතන. දැක්ක අයගේ දැන් මට දැකපු කට්ටිය කතා කරනවන් ඕන තරම් අය මට කතා කරලා තියෙන ඔය අයගෙන් මට තේරෙනවා අර සියුම් තැනට ඒ අය ගියා කියන එක නිකම්ම තේරෙනෝ පින්වතුනි කෙනෙක් කතා නිකම්ම කියන්නේ මෙහෙම කතා කරනකොට නෙවෙයි ටිකක් අර කතාව එදෙනකොට එයාගේ ලෝකෙ නිවාගෙන යද්දී ඒක ඔබටත් ප්‍රත්‍යක්ෂයි 10,000. තව කෙනෙක් කියන්න ඕනේ ඒ තරම් සියුම් තැනක් අර මානසිකත්ව තුල චින්තන තුල හදාගෙන ඔය බ්‍රාහ්මී නළුව නිලිය වෙලා යන කට්ටියට මේ සුවය ලබන්න හම්බෙන්නේ తాවකාලික සුවයක් తాවකාලික සැනසීමක් කවදාවත් පටිය ගැලවෙන්නේ සතුටික කවදාවත් නිවන් දකින්නේ නැහැ පින්වතුනි
සතා නිවන් දකින්න ඕනේ. එක එක සතා නිවන් දක්වන්න. දැන් Facebook සතා නිවන් දක්වන්න යන්නේ අද. එයා නිවන් දැක්කොත් ඉතින් ඔක්කොම ටික ගොඩ තමයි නේ. ඇයි එතනින් ගොඩාක් කට්ටිය නිවන් දක්ව ගන්න පුළුවන්. තව එක එක જાතිය අය ඉන්න. එතකොට මේ සතු ටික තමන්ගේ හොඳට මතු කර ගන්න ඕන. එහෙනම් දැන් ඔය වගේ දැන් ඔන්න මං කිව්වනේ දැන් දුක්ඛං ඉදං කෝපන බික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. අර ඔබ හදාගත්ත ලෝකය දෙවෙනි වේශයට පෙරලිච්ච බව. මේක මාරයි මේක නියමයි දෙයක් තීනු කියලා අස්සට අස්සට ගිහින් ගිහින් බැලුවනේ. ඒ දුක්ඛං කියන්නේ දෙවෙනි වේශයට පෙරලෙනවා. ඒක කය කළ දැමිය යුතු දෙයක්. දුක්ඛ කිව්වේ ඒක. අනේ දුක්ඛ කියන ධර්මතාවයේ වචන නැහැ. පදසජ්ජායනා නැහැ. ක්‍රම නැහැ. ඔබේ ලෝකේ හොයාගත්තොත් ඒක දෙවෙනි වේශයට පෙරලිච්ච බව එතන පේනවා. අම්මෝ මේක ඇති දෙයක් නැහැ. කොච්චර බැලුවත් මොනවද මේ? මොකද්ද මේකේ තියෙන්නේ? සෝයත් දිනකොට මේකේ මාර එකක් නැහැ කියන මාර පටිය ඔන්න අහු වෙනවා. එතකොට දුක්ඛං අරිය සත්‍යං පන ගහනවා. ඔබට පේනවා මෙය නොදැකීම නිසා යායන් තණ්හා පෝනෝ භවිකා తත්‍ර తත්‍රාබිනන්දති සයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වෙවි. සමුදේ සත්‍ය පේන්න ගන්නෝ පටිය ගොත ගොතා ගොත ගොතා ආපු හැටි. මේ වගේ රූප මං කොච්චර බලන්නේ නැද්ද? ඩේටා කාඩ් කීයක් දාගන්න නැද්ද? මොන ලැබපු සුවයක්ද? ඒක ඒ වෙලාවට විනාඩි 5ක් 10ක් විඳපු සුවේ ආයි හුලම් බැස්ස වගේ බහිනවා. ආයි චාර්ජ් කරනවා. ආයි හුලම් බැස්ස වගේ බහිනවා. ආයි චාර්ජ් කරනවා. එනම් මේ ගොතන් 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 ආපු පටිය පේන්න ගන්නවා. එතකොට ඔබට පේනෝ හේතුඵල වෙවි, ඵල හේතු වෙවි, ආයට ආයට ගෙතෙන හැටි. මේ කාම තණ්හාව මේ කය රමණය කරන්න තමණය කරමින් ගති හද හදා ඒ තණ්හා කියන්නේ එළිය එකක් නෙවෙයි. තණ්හා කියන්නේ ඇතුලේ එකක්. තැනක හා වෙනවා කියන්නේ ඔබේ ගති පොදිය තියෙනවා Facebook වල අර රූප බල බලා පෝෂණය වෙන සතේ. ඒ සතාට තව සතෙක් හැදිලා අර සත්තු කුලට එකතු වෙන එකයි තැනක හා වෙන්නේ. ඔබ තණ්හා කියලා account එක close කරනවා. ඒ තණ්හාව නෙමෙයි තණ්හා කියන්නේ. තේරුණා නේද මම මේ කියන දේ? කටිය තණ්හාව අතහැරලා ඉන්නේ මට ගෙවල් දොරවල් වැඩකුත් නැහැ කකුලට සෙරපු දෙයක් වැඩකුත් නැහැ කියලා ඉන්නයි ඉන්නෝ. අන්න නළුවේ. නළුව ටික හොයාගන්නකෝ දැන් මෙතන ඉන්න. Taman නළුවෙද්ද කියලා මුලින් කල්පනා කරන්නකෝ. අන්න නළුවේ. ලස්සන්ට හොයාගත්ත නගපාන කට්ටිය. හරි ලස්සන්ට කියන මට නම් කිසිම දෙයකට ආසාව නැහැ. හෙට මැරුණත් කමන්නේ. අමූලික බොරුවක්. අමූලික බොරුවක් කියන්නේ. මගෙන් කිව්වහම මං අහනවා ඔයා අරහත් වෙලාද කියලා අහනවා. මිහිට අහනවා. එතකොට කියන නෑ ඇත්තටම මට තරහා යන්නෙම නෑ මට දැන් කිසිම දෙයක් වැඩක් නෑ කියලා ඔක්කොම කියලා මෙන්න මේක විතරක් ඕනි කියලා එකක් කියන. ඒක ඇති මුළු සංසාරේටම. ඒ වගේ තියෙනවා මොකක් හරි එක දණක් තින ප්‍රශ්න කියන කට්ටියගේ. එතකොට මේ අර මම මේ කියන්නේ තණ්හාව කියන එක බාහිරින් දකින්න එපා පින්වතුනි. ඒ මේ හැම දහමක්ම හරි සූක්ෂමයි සියුම් සර්පයාගේ වලිගෙන් අල්ලගත් ඉන්නේ තමයි ඔබ අපි හැම දෙනාම මෙතුවක් සැසිරී අනාත වුනේ. මේ ධර්මයට පණ පිහිටවල තමන් තුළින් බලන්න තමනුයි ඒකට පණ පිහිටව ගන්න ඕනි. පණ පිහිටවලයි මේ දේශනා කරන්නේ. එහෙමනම් ඔබ ඔබ තුළ දහම පණ පිහිටවා ගත්තොත් මේ දහමට ඇඟිලි දික් කරන ඕනම කෙනෙකුට ඒක සත්‍යයක්ද කියලා අපට හේතු ගන්නන්න බෑ. තමනුත් ඒ පාරේ ගමන් කළා. තමන් නිවුන නම් මිදුන නම් ඔබට 100,000ක් ප්‍රත්‍යක්ෂයි මේ දහම පරම සත්‍යයක් කියලා. ඒ අරින්න වෙන සාක්ෂියක් දෙන්න බෑ පින්වතුනි. නවීන විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. කොයි මීටරෙන්ද මනින්නේ නිවිලයි කියලා. කොහොමද මැනලා ඔප්පු කරන්නේ ආ මෙයා නිවිච්ච කෙනෙක් මෙයා මෙහෙම වෙච්ච කෙනෙක් කියලා. ඒ ඔබටමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එහෙමනම් ඔන ආයමච්චනෝ තාම පටිය ගලවන හැටි කියලා ඉවර කරේ නෑනේ. දැන් අපි කතා කර කර හිටියේ දුක්ඛ ආර්ය සත්‍යය. දැන් ආයතර ලෝකේ මේ ලෝකේ හොඳට නිදහසේ මතු කර කර බලන්න. බල්ල නිච්ච සුඛත් හොයාගන්න. දැන් මේ Facebook යන ගම දැන් සමුදයංච ඉපදෙන හැටි දැක්කා. අත්ංගමංච විනාඩි 10ක් 15ක් හොඳට දරුලලා මේක වැඩුණා. ආස්වාදයේ තුපරිමටම ආවා. මුලින්ම බලන්න තීච්ච කුතුහලයේ ආසාව කියන එක ටික 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 ගෙවිලා යනවා නේද? අර පළවෙනි කටේ තින රහ දෙවෙනි කටේ නෑ බත් කනකොට ආසාවෙන් කනකොට මුලින් කට කන්නේ නෑ හපනව දිවත් හැපෙනු ගිලිනු. දෙවෙනි එකත් ගිල්ලෝ 10 වෙනි එක විතර කනෝ ඕනවට පාවට දැන් සන්තුප්ත වෙලා ඇති. ඇති වෙලා ඇති වෙලා ඇති වෙලා අන්තිම කට ඕනවට පාවට කන්නේ.
එතකොට ඔතනත් ඔහොම එකක් තිනු. ඔය අතර බලන්න තමන් දීපු පටිය. ගොතාගත්ත පටිය බලන්න. අන්නේ පටිය හොයාගන්න එක ඔබේ වැඩක්. උන්න ඉතින් මගෙන් නම් අහන්න එන්න එපා ඔබේ පටි ගැන. ඕක තමයි වැඩේ. කෝල් කර කර අහනවා මට මේක ලියා ගැටි මං කියනෝ දැන් ඔබම ගොතාගත්ත පටිය මේක මෙහෙම වෙන්න ඇති කියලා ඇරෙන්න මට ඊට වඩා දෙයක් කියන්න බෑනේ. තම තමන්ගේ ලෝකයේ පටිය තමන්ම පැයි දකින්න මේක මෙහෙම වෙන්න ඇති කියලා මට මං අනුමාන කර කර කියනෝ. ඔබම හොයා ගන්න. අර මහත්යට බයින්නේ අන්තිමට කෙලවරේ තින්නේ මේ ෆෝන් එකක් නැති කමට. දැන් ඒක කියන්නේ නැතුව වෙන මොනම කිව්වත් අර ඇතු කෙලවරටම ගිහින් ගිහින් ඔබ දාගත්ත පටිය හොයා ගන්න. එතකොට ඒ පටිය දෙවනි වේශයට පෙරලෙන බව දුක්ඛං අරිය සත්‍යං දකින්න. ඔය පටිය ගෙතිච්ච හැටි ටිකක් පේන්න ගන්න. දැන් ඊයේ පරිගෙද මේක ගොතපු හැටි මේකෙන් ආස්වාදයක් ආපු හැටි මේ යායට යායට හේතුඵල වෙවි ඵල හේතු වෙවි යන හැටි දුක්ඛාරිය සත්‍ය පේන්න ගන්න. ඔන්න ඔය ටික පේනකොට මේ ගෙතෙන හැටිත් පේනවා තමන් හදාගත්ත ලෝකේ දෙවනි වේශයට පෙරලිච්ච හැටිත් පේනවා ඔය අතරේ ආදීනවම් පජානාති. ආදීනව කියන එක බුද්ධ දේශනාවේ විස්තර කළ තියෙන්නේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති. ඔන්න ඔය වචන ටික මේ වචන තේරුම් ගන්න ඕනේ නෑ පින්වතුනි මේක තියෙන ධර්මතාවය ඔබ පණ පිටව ගන්න ඕනේ. එහෙනම් අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති කිව්වේ අනිච්ච කියන එක දකින්න නම් වචන නෙවෙයි පද නෙවෙයි ඔබ හදාගත්ත ඔබේ නිච්ච ලෝකේ ඔබ මුලින් හොයා ගන්න. සතාගේ ස්වභාවය හොයා ගන්න. සතාගේ ස්වභාවය හොයාගත්තාම ඔය ඉන්නේ මෙන්න මේ જાතිය සතෙක්. මෙයාට ඕනේ මෙයාගේ ටේස්ට් එක මෙන්න මේකයි. මේක මාරයි කියලා හිතාගෙන තමයි මේ ගොත ගොත යන්නේ කියලා තමන්ගේ ඇතුළේ තියෙන නිච්ච ලෝකේ හොයාගත්තාම ඒක තමන්ට පවත්වන්න බැරි බව නිච්ච නනිච්ච වෙන බව අනිච්ච බව පේනවා. තමන් පවත්ව ගන්න හදපු ස්වභාවය පළවෙනි විනාඩි දෙකේ මාඩ සුවයක් ඇවිල්ලා ඊළඟට ඒක ගෙවි ගෙවි යන බව දෙවෙනි වේශයට පෙරලෙන බව සුඛ දුක්ඛ වෙන බව පේන වචන ඕනේ නැහැ ක්‍රම ඕනේ නැහැ පිළිවෙලක් ඕනේ නැහැ දකින්න දහම සුඛ දුක්ඛ වෙනවා අත්ත මේ ගතිය මමයි පණ ගහගත්තේ මේක ඇති දෙයක් නැහැ මේක මේ මාරයි කොට ඇති දෙයක් නැහැ අත්තන අත්ත වෙන බව දකිනකොට අර පටියේ තින බලය මොකද වෙන්නේ බිඳෙන්න ගන්න පටිය බුරුල් වෙනවා පටිය බුරුල්ලෙන්කොට නිච්ච වෙච්ච සුඛ වෙච්ච අත්ත වෙච්ච පදං වෙච්ච පාක වෙච්ච මේ පටියේ ඝනකම පොඩ්ඩක් ගැලවිලා යන. ඔන්න නිච්ච සුඛාත් පාන වෙනවා අනිච්ච දුක්ඛානත් ආන වෙනකොට. දැන් ඕක ක්‍රමේ කොලේ ලියාගෙන කිව්වට හරියනවද? කාගෙන් හරි අහගන්න පුළුවන්ද? අහගන්න බෑ පරීක්ෂණේ කරලාම අදකින්. අනේතර පටිය ගැලවිලා ගියාම අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව ආන වෙනකොට නිච්ච සුඛාත් පාන වෙලා යද්දී ඔබට හිතෙනු පිස්සු වැඩමේ එහෙම කියයි ඉති වැඩක් නැහැ ක්ලෝස් කරලා දාලා නැකිටලා යන්න නිබ්බිදා වුණා විරාගා වුණා මහා සුනසෝයක් සනසිල්ලක් ආවා අපරාධ විනාඩි 15ක් ඉස්සම් මොනවා කරාද මන්දා කියලා නිබ්බිදා වුණා විරාගා වුණා රෝධ වෙවි පටිය ගෙති 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 ආපු එක නරෝධ වුණා. එහෙනම් නිරෝධං අපචානත්තා ආගන්තාරෝ පුනබ්බව. මේ නිරෝධං කියන එක අපචානත්තා. මේක නොදකීම නිසා සත්වයෝ ආගන්තාරා පුනබ්බව වෙවි මෙච්චර කල්ලාවේ මොකක් හින්දද? ඔය ඔබ තුල ක්‍රියාත්මක වෙන ලෝක ධර්මතාවයේ දැක්කේ නැති නිසා. අන්නේ ඒක තමයි අවිද්‍යාව. දැන් මොකද වෙන්නේ? දැන් ලෝකේ ඒ විදිහටම ක්‍රියාත්මක වෙනෝ. දැන් මොකද්ද වෙනස? දැන් දකින්නවා. එහෙනම් අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මා. නාමකාය හරහා ඇතිවෙච්ච අර සුඛ වේදනාව හෝස් කාල දලුලාල ඇතිවෙච්ච හැටි, ඒකේ උපරිම සුවේකට ගිය හැටි, ඒ සුවේට ඇතිවෙන්න හේතුව බලනු. ඒක මම්ම හදාගත්ත ලෝකේ මේකේ අනිච්ච බව දුක්ඛ බව පේන්න ගන්නකොට අන්න පටිය ලිහිල් වෙන්න ගන්න. එහෙනම් දැන් වැඩේ කරනවද? වැඩේ කරනවා. වැඩේ යන ගමන් පටිය ගැලවිලා යනවා. එහෙනම් ඔන්න ඔය විදිහට මෙච්චර කල් උනේ පුනබ්බව වුණා නැවත නැවත බව හදා හදාවේ ඇයි? නිරෝධං අපජානත්තා රෝධ වෙවි ආව එක නිරෝධ වෙන බව දැක්කේ නැහැ. දැන් දැක්ක ගමන් වෙන්නේ ගෙති 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 ආපු පටිය
ලිහෙන්න පටන් ගන්න. දැන් ලිහෙන්න ඕන අද ලිහුණා පොඩ්ඩක්. ලිහිලා දැන් නිබ්බිදා වුණා, විරාගා නිරෝධා වුණා, පටි නිස්සග්ග වුණා. හරි සෝයක් එනකොට ඔන්න කුසල මූල පටිච්ච සමුප්පාද ක්‍රියාත්මක වුණා එතන. මුලින් අවිද්‍යා මූලයේ ක්‍රියාත්මක කළා තැටි රත් වුණා. ඊට පස්සේ නිරෝධ මූල පටිච්ච සමුප්පාදේ කියාගෙන රෝධ විරෝධ විවාපක ලිහෙන්න ගත්තා. දැන් පටිය ගැලවිලා ගියාම නිබ්බිදා විරාගා වෙලා මේ නොබදී හිටියා එක. හිතල නොබදුනා නෙවෙයි බලෙන් ක්ලෝස් කරේ නෑනේ. තමම්ම අනිච්ච බව දැකලා නිකම්ම ක්ලෝස් වුණා. ඇත්ත එක ක්ලෝස් වෙලා ෆෝන් එක පැත්තකින් නිකම්ම තිබුණා. තිය වුණා. දැන් නිබ්බිදා වුණා විරාගා වුණා නිරෝධා වෙලා ඔන්න කුසල මූල පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මක වුණා. හරි සුවයක් ආවා. දැන් මේ පැත්තෙන් ඔන්න අද චුට්ටක් පටිය ගලව ගත්තා. දෙවෙනි දවසේ උදේත් නැගිටිනවා. මොනවද දන්නේ අද තියෙන්නේ කියලා ආයි යනවා බලන්න. යනවද නැද්ද? යනවා පින්වතුනි. ඇයි දැන් අර පටි ගොඩේ තියෙන 5000ක් නම් පටි තිකේ තරම ඊයේ යන්තම් දත කහගෙන හෙන්න ගේමක් දීලා අපි කියනවා නම් වචනවලින් යන්තම් පහක් විතරනේ ගලව ගත්තේ. රිච්ච සුකත්ත පොඩ්ඩයි ගලව ගත්තේ. තව 4995ක් තියෙන. ඉතින් ඔන්න ඒකෙන් දෙනවා ආයි ෆෝන් එක අරන් බල්ලෝ. බල්ල ගම අර ඊය බලපු සයිට් එකෙන් හද ඇවිල්ලා ආලුත් අප්ඩේට් එකක්. දැන් එනවා අලුත් ලින්ක් එකක් එනවා. ඒක බලනවද? බලනවා. ආයි බලනවා. ආයි බලනකොට අර තියෙන සතු ටික ආපහු අවදි වෙන්න පටන් ගන්නු. පිරිලෝකේ ක්‍රියාත්මක වෙනු. සුඛ වේදනා වේනෝ. ඒකට වේගීය වේදනාව ආවේගී වෙනෝ. ආස්වාදේ අනෝ. දැන් ඔන්න ඔහොම යද්දී පජානාති කරගන්න. ඒක තමයි ඔබ දක්ෂ වෙන්නේ. මුංචි දෙයක් තීනි කරා. ඩක්කාල පජානාති කරගන්න. පජානාති කරන් අර බලන ගමම්මම තමන්ගේ සිතේ හොඳට හාරල බන් මොකද්ද මේ හොයන්නේ? මොකද්ද මේ හොයන්නේ කිය කී බලනකොට ඔන්න අද ඊළඟ දවසේත් අනිච්ච බව දුක්ඛ බව අනත් බව දකිනකොට දැන් පටියේ තව ඊළඟ දවසේ 15ක් විතර ගැලවෙනවා. මුලින් 5ක් ගලව ගත්තොත් එන්න එන්න ගැලවෙන ප්‍රමාණය කුට්ටි පිටින් අපි කියන්නේ කුට්ටි පිටින් ගැලවෙන. හරි ලේසි. මුල විතරයි අමාරු ක්‍රම මේක දකින්න විතරයි අමාරු. ඊට පස්සේ ඊළඟ දවසේ ඔන්න ආයෙත් ගැලවෙනවා. දැන් 4900ට විතර අඩු වුණා. ආයෙ ඊළඟ දවසේ හුරු පුරුද්දට ෆෝන් එක ගැනෙනවා Facebook එකට යනවා. එහෙනම් හුරු පුරුද්දත් යනවා. හුරු පුරුද්ද ගිහිල්ලා ආයෙත් ඔබ පජානාති කරන් හොම පැටිය ගලවන් ගලවන් යන්න තරහ ගිය පැත්තත් එහෙමමයි. තරහවි නිකම්ම අනිච්ච බව පේනවනේ. දැන් මම පවත්ව ගන්න හදර ලෝකේ දැන් අර දරුවෙක්ව දාලා ගිය නිවුස් එකක් ගියානේ අම්මා කෙනෙක් දාලා ගිහින් අම්මෝ කියලා හොස් ගාලා ඇවිදිනකොට බලන්න මේ අනිත් අම්මලාට මේගොල්ලන්ට එන්නච දුකක් ඇයි මට ආවේ? මේ නිවුස් එකේ තියෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි මගේ එක. කොහොමද මේක ආවේ? මොකද්ද මගේ ලෝකේ? මං හදාගෙන ඉන්න මගේ හිතේ තියෙන දරුවෙක්. ඒ දරුවට මං සුර සැප දෙන්නේ මගේ දරුවා. ඒ සැප දෙන එක තින් ඔබට තේරෙනවා ඒ එයාගේ හේතුඵලය. ඒ දරුවාගේ හේතුඵල අනුව ඒ විදිහට ගෙවන්න තියෙන කර්ම විපාකය. එතකොට ඒකේ කියලා හිත සනස ගන්න එකත් ආයි සමතේ. ඔන්න සමත තව ට්‍රැක් එකක්. දැන් කට්ටිය කියන අනේ ඕවට ඉතින් ඔච්චර දුක් කළ වැඩක් නැහැ ඒ ළමයාගේ හේතුඵලයේ ඔය ගෙවද්දී අපිට ඕවට කනගාටු වෙලා වැඩක් නැහැ. ඔන්න දැම්මා අර මානසිකත්ව තියරිය. දාලා සතර මේ ණය හේතුඵලයේ දැක්ක බාහිරේ. ඒක හරි තමයි. බාහිර හේතුඵලයේ අනු ඒ ළමයා කරපු එක විපාකයක් එයා ගෙවනවා. ඕක අපි තේරුම් ගත්තයි කියලා අපේ හේතුඵලයේ අපේ සතා අර අනුකම්පාවක් ඇති වෙලා ඉපදිච්ච සතා නිසා ඇතිවෙච්ච දේශගතිය බැන බැන්නේ මුළු රටටම දෙස් දෙවල් කියලා බැන්නේ. ඒ ගතිය කවුද නැති කරගන්නේ? ඔන්න ඕකයි ණය විනය. එහෙනම් ණය විනය කිව්වේ රාග විනය, දේශ විනය, මෝහ විනය. ඔබ ණය විනය කරන්නේ කොහෙන්ද? බාහිරේ. ඒ ළමයටත් සිතක් වේවා, එයාගෙන් පින් බලාපොරොත්තු වෙනටත් පින් දෙනවා, පින් අනුමෝදන් කරනවා, යහපතක් වේවා. හොඳයි. එක හොඳයි හොඳ යහපත් සිතිවිල්ල. එහෙම කරාම ඔබ වෙන්නේ අර කීයක් හරි දීලා බත් ටිකක් දීලා මුදල් ටිකක් දීලා එයාටත් සෙතක් වේවා කියලා කරනකොට එයාටත් යහපතක් වෙනවා. ඔබේ ආපු හෝස් කාලා ආපු වේගේ වතුර බාල්දියක් ගහගත්තා, ගාන්ට නිවාගත්ත, කූල් එකේ ගියා. හැබැයි පටිය ගලව ගත්තද? පටිය ගලවන්න පටිය දකින්න එපැ. පටිය පෙනුනේ නැහැ. එහෙනම් පටිය පේන්න බලන්න ඕ අනුකම්පාව ඇති උනේ කොහෙන්ද? ඔබ තුල තියෙනවා පින්වතුනි ඔබ හදාගත්ත ලෝකය. අනේ ඔබ ඇතුලේ ඉන්න ඒ ලෝකය තුල ක්‍රියාත්මක වෙන ඒ මෙන්න මේ මගේ දරුවට මෙහෙම වුණා නම් කියලා පණ ගහන. කො හොඳට දකින්න පුළුවන් පුංචි ළමයි බෝනික්කු නලවන එක මම ඔය හැමදාම ගන්න උදාහරණෙට.
පුංචි දරුවෙක් ප්ලාස්ටික් බෝනික් එකක් අරන් අනේ මගේ බබා මගේ බබා මෙයාට අසනීප වෙලා කී කිය බෙහෙත් පොවනෝ රිදෙනවද කියලා අහන ඇත්තටම එයා අම්මා වගේම මර දරුවට ආදරේ මේ රබර් කෑල්ල ප්ලාස්ටික් කුට්ටිය අර දරුවා තුල පණ ගැහුවේ මොන ගතියද සංසාරයක් පුරාවට අම්මා වෙලා මගේ දරුවා කියලා පණ ගහපු ඒ දරු කැක්කුම කියන ඇතුලේ තීච්ච නිච්ච වෙච්ච සුඛ වෙච්ච අත් වෙච්ච ලෝකයයි අර රබර් කෑල්ලෙන් ප්ලාස්ටික් කෑල්ලෙන් පණ ගහන්නේ පින්වතුනි එහෙනම් ඔබ තුලත් ඕකම තමයි ක්‍රියාත්මක වෙන්නේ ඔබ මේ අඬන්නේ මගේ දරුවා කියලා බාහිර කෙනෙකුට නෙවෙයි ඔබ ඇතුලේ අනේ මගේ මහත්ය මෙහෙමයි මට ගහනවා අරවද මේවද කියන ගහනවා අඩත් එට්ටම් කරනවා ඔහොම කියන දැන් තමන් තමන් කරපු නැති දෙයක ඵලයක් විඳින්න වෙන්නේ නැහනේ දැන් සමහර ගොඩක් අය ඔය අපි කසාද බැඳලා අපි නිදහසේ ඉන්න හැබැයි මේ මහත්යගේ අම්මල ලෝණගේ අම්මල අපේ පවුලට ඇඟිලි ගහනවා අපිට ඉන්න දෙන්නේ නැහැ ඔය වගේ ඒවා හරියට අනන්තවත් කෝල්ලේ අනන්තවත් ප්‍රශ්න ඕනෝව ගෙවල් වල ඉතින් එයාට මං කියනවා දැන් මුලින් අලුතෙන් මේ දහම අහපුන තියෙනකොට මේ පරිසම්පාදේශනාවක් කරන්න බෑනේ කෝල්ලේක මම ඉතින් මුලින් කියනවා මේ ඔයා ඉතින් කරපු එකක් තමයි ඔය කියලා මං කොහෙන්ද කවදා හරි ඔයාගේ සසරේ අම්පුතා කසාද බඳලා ඉන්න වෙලාවේ නිදහසෙන් නැතුව ඒ පවුලට ඇඟිලි ගහලා ඔය රිටර්න් එක තමයි දැන් ඔය ගෙවන්නේ ඉතින් අපි කරපුවා නෙවෙයි ඔව තමම්ම කරපුවා තමයි කියලා දැන් ඉතින් මම මොකද කරන්න ඕනේ කියලා දැන් සමාව ගන්නයි කියලා අන්න ණය විනය කරන්න කිව්වාම ආයි ඉතින් මේගොල්ලෝ ගිරව් වගේ මතුරනවනේ සත පහක වැඩක් නැහැ ඉතින් කොහොමද මේ දහම කියලා දෙන්නේ දැන් හරි අමාරුයි දැන් මේ දවස්වල ඉන්න දුරකතන ඇමතුම් විශේෂයෙන් මේ දහම කවදාවත් අහපු නැති පින්වතුන් කතා කරන ගොඩා ඒ අයට හරිම අමාරුයි මං හුඟක් මෙහෙට දැන් අදත් කීප දෙනෙක්ව යොමු කරා අද වැඩසටහනට හුඟක් යොමු කරා මේ දේශනා අහන්න මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ පටිච්ච වෙලා පටියෙන් තමයි ඉච්ඡට කැමැත්තෙන්ම කැමැත්තට කැමැත්තෙන්ම බද්ධ වෙලා තමයි තැටිය කැරකිලා සතා ඉපදිලා සංඋපාද වෙන්නේ. එනම් මේ පටිච්ච සංඋපාද කියන ලෝක ධර්මතාවය ඔබ තුල ක්‍රියාත්මක වෙන හැටි දැක්කොත් තමයි ඔබට ඔය ණය ගනු දෙනුව පේන්නේ. ඒක දැක්කේ නැති කට්ටිය ණය අල්ල ගන්නවා බාහිරේ. ඔව් ඉතින් මේ මාත් කාට හරි කරපු එකක් තමයි දැන් ඉතින් මම මොකද කරන්න කියලා. ඉතින් කියනවා පෙර සංසාරේ ඔයාගේ අතින් ඔය වගේ පවුල් වලට ඔයත් අඩත් දෙට්ටම් කරලා ඇති ඒවට ඕන්ට වඩා ඇඟිලි ගහලා ඒකලන්ට කරදර කරලා මානසිකව නිදහස අහිමි කරලා මහා පීඩනයක් ඇති කරපු දේක විපාකයක් තමයි ඔය ගෙවන්නේ ඒකට එදායේ නොදැන කරපු දැන හෝ නොදැන කරපු ඒ වරදට කමා කරත්වා කියලා කමාව ගන්න එයාගෙන් පින් බලාපොරොත්තු වෙනට පින් දෙන්න කියනවා ඉතින් ඒකත් වතුර බාල්දියක්ම තමයි ආයි. අර ගින්නට වතුරක ගහ ඉන්න හොඳයි. හැබැයි යා ඒක කොච්චර ජීවිත කාලෙම කරත් එයාගේ තුල මතු වෙනවා නේද? තද තරහ ගති මහත්යගේ හරි නෝනාගේ හරි අම්මලා තාත්තලා මෙන්න මෙහෙම කරනකොට දවස පුරාම ඉන්නේ ගිනි තැටියක් උඩ. අර තැටියෙන් ඇතුලේ හදන ගති ටිකට පටිය ගලව ගන්න බෑනේ මේ ටික මැතුරුවා කියලා. එහෙනම් බුද්ධ දේශනාවෙන් ණය විනය කියන්නේ පින්වුතුනි බාහිර දෙයක් නෙමෙයි ඔබ තුලයි ණය විනය වෙන්නේ ඔබ හරියට පටිච්ච සමුප්පාද දහම ඔබ තුල දැක්කොත් ඔබට තරහ යන්න ලෝකේ ඔන්න ඉන්නවා මහත්යගේ අම්මයි තාත්තයි මේ විදියට හැසිරෙන්න නෝනාගේ අම්මයි තාත්තයි මේ විදියට හැසිරෙන්න අපි විවාහ වුණාම මේක අපේ ජීවිතේ ඒගොල්ලොන්ට ඇඟිලි ගහන්න බෑ දැන් ඒ අම්මා අර පුතාව අවුරුදු 30 ගානක් මගේ දරුවා කියලා නාවල කවල පොවල එතන බැඳිච්ච ඒ බැඳීම ගැන මෙයාට කැක්කුමක් නැද්ද? ඒ ගැන කිසි දෙයක් දෙන්නේ නැතුව දැන් එයා මගේ සැමියා කියලා කියනවා. දැන් ලෝක ධර්මතාවයට පටහැනි නැද්ද ඒවා? එතනක් තියන්නේ මේ ආත්මීය සහසම්බන්ධතාවය. එතනත් ඒ අම්මට මගේ පුතෙක් ඉන්නවා. ඒ පුතයි මේ උදුරගෙන ඉන්නේ. එතකොට ඒ අම්මා ඒ පුතා ඒ තීන බැම්ම දැකලා එයා ගලව ගන්න ඕනි. ඒක ගලව ගන්න බැරුව ඒ අම්මත් හැවෙනවා. ඒක හින්දායි ඇඟිලි ගහන්නේ. එහෙනම් එයත් තැටියක ඉන්නේ ගිනි තැටියක ඉඳන් එයත් අමාරුවේ මගේ පුතා මම මෙච්චර කල්පනා වෙන පොල් කඩෙන් නාවලා රෑ නිදි මරාගෙන මේ හදපු දරුවා දැන් මේ පිට ගෑනු කෙනෙකුට යටත් වෙලා මට කරන වැඩ කියලා මහා කැක්කුමක් එනවා. ඒව හරි දරුණු කැක්කුම්. ඒ දෙමහොපියෝ අසනීප වෙලා කොච්චර රෝගාතුරවලට පත් වෙනවද? ඉතින් ඔබ මේ දහම දැක්කොත් නේද පේන්නේ එතන බැඳීම.
ඒ අම්මට ඒ කේන්ති ඒ දුක සාධාරණයි. ඒ ගති ගොඩක්. එහෙනම් උඹේ දරුවා කියන එක එයාට ඒ නිදහස දෙන්න ඕනේ. අම්මට කැමති විදිහට හසුරවන්න දෙන්න ඕනේ. ඒ සම්බන්ධතාවය තියෙන්න ඕනේ. නම් ඒ තුල ඒ හරහා ඔබට මතුවෙන ඔබේ පිරියපිරි ලෝකය දැකලා මගේ සැමියා කියලා අල්ලගත්තනි ගෙඩිය පිටින්ම මිති වෙන කාටවත් බෑ තියන්න අත කියලා දාගත්තනි මගේ බිරිඳ කියලා දාගත්තනි ඒක ඔබ හදාගත්ත පටිය ඔබ ගැලවි ගැලවි යනකොට අන්න රාග විනය වෙනවා දේශ විනය වෙනවා මේ ඇතුලෙන් පටිය ගැලවෙනකොට අම්මා එකක් දෙකක් කියනකොට දොස් කියනකොට මෛත්‍රියක් කියන්නේ නැද්ද අනේ අම්මට කොච්චර වේද මම මේ බණ ටික හරිය අහලා මගේ පටිය දකින්න ඒ අම්මට කොච්චර වේදනාවක් ඇද්ද එතකොට එන්නේ නැද්ද සුවපත් වේවා කියලා කෙක්කට කොක්ක දාන්න හිතනවද එහෙනම් ඔන්න ඔතනනි පින් ඔතනනි ණය විනය වෙන්නේ එතකොට මෙතුවක් කල කරපු දේවල් හිඳ වෙච්ච දෙයක් වෙන්නේ නැති කියලා සමාවෙත්වා කියන්නේ ඕරව ඕරව ගස්ස ගස්ස ඉතින් වචන ටික බාහිරෙන් කියනවා ඇතුලෙන් ගති ටික හදා ගන්න ණය විනයක් කියලා මං දවස් 14ක් කරා කෝ නෑනේ කියලා අහනවා. ඉතින් නෑ තමයි ඉන්නේ නෑ ප්‍රතිපලෙ. 14ක් නෙවෙයි 24ක් කරත් එන්නේ නෑ තමන්ගේ සාවකාලික විසඳුමක් තියෙනවා. සමහරු කියන පොඩ්ඩක් ඔන්න හරි දැන් කියලා. පොඩ්ඩක් හරි වුණාට ආයෙනවා. තමන්ගේ ඇතුලේ තාම තියෙනවනේ පටිය තියෙනකන් තැටිය කරකැවෙනවා, ගතිය ඉපදෙනවා, සත්තු බිහි වෙනවා. ඉතින් තමන්ගේ පැය ඕක දකින්න අන්නේක දකින්නකොට ආරම්ම ගැන අර තාත්ත ගැන කරුණාවක් ඇති වෙලා වචනයක්වත් කියන්න හිතෙන්නේ මොනවා කිව්වත් එතකොට කෙක්කට කොක්කට දුනම් තනියම අපුඩි ගහන්නේ නැහැනේ අර පැත්තේ නිකම්ම රණ්ඩුව ඉවර වෙලා යන හරිම යහපත් උබ්බය අර්ථ සාධනයක් ඇති වෙනවා පෞල් ජීවිතවල ඔබ ඔබේ තුල තියෙන ගින්න තැටිය නිවා ගන්න පටි ටික ගලව ගන්න සතු ටික නිවන් දකින්න බාහිර පරිසරයේ සූපත් වෙනු ගෙදර ඉන්න අයට ජීවත් වෙන්න හිතන ප්‍රියමනාප පරිසරයක් ඇති වෙනු ඔබේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙනු ඔබ ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනු කොයි තරම් ප්‍රතිඵල ගොඩක් තියනවද පින්වතුනි මෙච්චර ලස්සන දහමක් තියෙද්දී කකා බිබී නිකන් ඉන්නවනේ මේ ගහන්න නැතුව මේ දහම අහලා තමන්ගේ නිවා ගත්තනම් ගිනි ටික කොයි තරම් සුවයක් දැනෙනවාද කියලා කියන්න වචන නැහැ එහෙනම් ඔබ ඒ විදියට අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව දකි දැක දැක මේ පටි ටික ගලවගෙන ගලවගෙන යනකොට ඔබ තුල සැනසීමක් සැහැල්ලුවක් මිදීමක් නිවීමක් එනවා අන්න එතකොට එතන කරුණු හතර සිද්ධ වෙනවා මොකද්ද කරුණු හතර ඔක පාඩම් කරන්න ඕනේ පොතේ තියෙන වාක්‍ය කියන්න ඕනේ උදේ හවස වතක් වගේ කියවන්න ඕනේ අර බෙහෙත් පෙත්ත බොනෝ වගේ එහෙම එකක් නෙවෙයි කරන්න තියෙන්නේ මේ ආනපානයේ තුලමයි ණය විනය සිද්ධ වෙන්නේ එතන එතනදිම මතුවෙන වෙලාවෙදිම එතේසං උපජ්ජමානා උපජ්ජති වෙන තැනදිමයි ණය විනය සිද්ධ වෙන්නේ දැන් අර අම්මා කෙනෙක් දරු වගේකට ඔබ ආනම්මණන් කිය කී එනකොට අනේ කාත් මං ඉස්සර දැන් ඉතින් කියන කේන්තියෙන් ඔව් ඔව් මං දන්නෝ මේකේ හේතුව මොකද්ද කියලා පෙර જાතියේ තින්නේ නැති මේ මේ පවුලටම මං බද්ධ වෙලා ඒක තමයි මේ තාම ගෙවන්නේ කියලා වේගෙන් කියන මම දන්න සමාව ගන්න ඕන කී කියා බැන්න බැන සමාව ගන්න බැන බැන සමාව ගන්න වැඩක් නැහැ එතකොට දැන් දකින්න ඕනි අර බාහිර ණය විනය නැතුව තමන්ගේ තුල ඒක දකිනකොට නිකම්ම සමාව ගැනෙනවා කියන්න වචනයක් කට උස්සන්න හිතෙන්නෙත් නැහැ කෙක්කට කොක්ක දාන්න හිතෙන්නෙත් නැහැ මෛත්‍රිය එනවා අන්න මෙත්ත අනුස්සතිය දැන් ඕකට පද ටික මතු වෙලා බයිනකොට ඇඟිලි කන් දෙක ඇඟිලි ගහ මමද සීල් ලෝක සීල් සත්‍ය සූපත්ත්වා සූපත්ත්වා කියලා කියාගෙන කියාගෙන ගියාට එන මෛත්‍රියක් නැහැ ඕන එකක් කියද්දි මට හෙන්නේ ඕ මම සූපත්ත්වා කියලා අපේ ආයි සූපත්ත්වා කියන්නේ අන්න එහෙම එහෙම සුවපත්භාවයක් ඇති කරගන්න බෑ ඒ සුවපත්භාවය කියන එක තුල වචන නැහැ ක්‍රම නැහැ අකුරු නැහැ කොබ තුල එනවා මෙත්ත අනුස්සතිය එතකොට අර යාපු වේගේ කූල් වෙනවා අන්න ඔබේ ලෝකේ බලන්න ඇයි මේ හස්බන්ඩ් මහා අම්මා දැන් අම්ම කියන ඕන අද වෙඩින්න එකට යන ලෑසිර බෑ බෑ මට හොඳට මාසනීප මං channel එකක් දාලා තියෙ මාගේ මොකක් හරි හැම හිතමුකෝ මේ බලන්නකෝ දැන් මේ මෙයාට මේක කිසිම ආගයක් නැති හැටි කියලා එන ඕන්න පුර පුරා වේගේ දැන් මට එහෙම කෝල් පහක් විතර ආව ගිය සතියේට මම මේකයි කියන්නේ දැන් මට කෝල් වලට උත්තර දෙන්න වඩා ලේසි මේ දේශනාව අහන්න කියන එක එතකොට කියනවා දැන් අහන්න දැන් ඒ එතන ක්‍රියාත්මක වෙන ලෝකේ දකින්න දැන් එයා මාත් එක්කම එන්න ඕනි මෙහෙම වෙන්න ඕනි මාව බලන්න ඕනි කියලා තමන් දාගත්ත පටි ටිකනේ
ඔය පටි ටික තුල ඇති දෙයක් නැහැ කියන එක පේන්න ගන්නකොට පටිය ගැලවිලා යනවා දෙපැත්තම ලස්සනට නිවෙනවා නම් උබේ අර්ධ සාධනීයම ඇති වෙනවා ඒක තමයි බුද්ධ දේශනාවේ කිව්වේ අජත්තාව කායේ කායානුපස්සී විහරති ඇතුලෙන් විහරති වෙනවා බහිද්දාව කායේ කායානුපස්සී විහරති බාහිර පරිසරයේත් නිවෙනවා මිදෙනවා නම් අජත්ත බහිද්ද දෙකම නිවෙනවා ණය විනය එතනම වෙනවා ආනපාන එතනම වෙනවා චතුරාර්ය සත්‍ය එතනම දකින්නවා පටිච්චසමුප්පාද ත්‍රිපරිවර්ත්‍යයත් එතනම තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයත් එතනම තියෙනවා එහෙනම් මේ ධර්ම දේ මුළු බුද්ධ දේශනාවම බුදුහාමුදුරුව ඇටේරියවණේ කොළමිටක් අරන් කිව්ව මෙතනට මේ වගේ කැටි කරන්න පුළුවන් කියලා සප්ත බොජ්ජංග සතර සතිපට්ඨාන චතුරාර්ය සත්‍ය මොන වචන වලින් කොහොම කිව්වත් කොතනින් ගියත් එක තැනකටයි පින්වතුනි සම්බන්ධ වෙන්නේ එමනම් ඔබට ඔබ තුල තේරෙනවා මේ පටිය ගැලවි ගැලවි යනකොට කොයි තරම් මිදීමක් නිදහසක් එනවද කියලා එතකොට දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයං අරිය සත්‍යං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං අරිය සත්‍යං මේ දුක්ඛ කියන ධර්මතාවයේ ක්‍රියාත්මක වෙවි රියට බද්ධ වෙවි කති හදා දෙන එක අරිය වෙනවා පටිය ගැලවෙන්න ගන්නවා ඒකේ ගාමිනී ඔබ යෙදෙනවා පටිපදා පටියයි ගැලවි ගැලවි මේ යන්නේ නම් දුක්ඛ ගාමිනී පටිපදා අනේක අරිය සත්‍යයක් වෙලා ඒ සත්‍යතාවය ඔබ දැක දැක ඒක භාවිතා වෙනු බහුලී කතා වෙනු පස්සේ යහනි කතාය වත්තු කතාය පරිච්චිතාය සුසුමාරද්දාය වෙනු එහෙනම් පැත්තකට ගිහිල්ලා එරමිනිය ගොතාගෙන කරන භාවනාවක් බුද්ධ දේශනාවේ නැත ඇස් දෙක පියාගෙන එක මොහොතක් හෝ කරන භාවනාවක් බුද්ධ දේශනාවේ නැත එහෙනම් මොකක්ද භාවනාව ඔන්නෝය සත්‍ය සතර පණ ගහලා තමන් තුලින් දකින ධර්මතාවය භාවිතා වෙන එකයි භාවනා කිව්. නම් ඔබ ඔබ තුල මේ ධර්මතාවයේ භාවිතාවෙවි යනකොට දැන් අර Facebook එකට ඇබ්බැහි වෙලා හිටපු කෙනාට මොකද වෙන්නේ? එයා දහම අහනෝ දහම භාවිතා කරනෝ භාවිතාවෙවි යනකොට පටිය ගැලවි 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 ගියා. දැන් අර 5000ක් බලවත් වෙච්ච පටිය 100ට ගලවලා තියෙනවා. සියයට ගැලවිලා ගියාම ඒ 100ත් ගැලවිලා ගියේ ගමන් දැන් එයාගේ තුල ඒකට දැන් ඊට පස්සේ ඔක හුරු පුරුද්දක් විදියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් පින්වතුනි. අනේ එතන මතක තියාගන්න හුරු පුරුද්දක් විදියට Facebook එකට යන්න පුළුවන්. හැබැයි ඒක තුල ඇබ්බැහිවීමක් නැහැ. පොඩි වෙලාවක් ගිහින් නිකම්මම ඒක අතෑරෙනවා. සමහර අයගේ අතෑරෙලාම යන්න පුළුවන් හුරු පුරුද්දක් විදියට ඉතිරි වෙන්න පුළුවන්. එනිසා අපට කෙනෙක් බාහිරෙන් බල්ලව කිසිම දෙයක් විස්තර කරන්න බෑ මේ මෙයාගේ අනුන්ගේ සං බාහිරෙන් දැකලා කියන්න බෑ මොකද හුරු පුරුදු තියෙනවා ගති පුරුදු තියෙන හුරු පුරුදු අතරේ ගති පුරුදු මතුවෙන්නේ මතුවෙන ගති පුරුදු ආනපාන වෙවි ගියත් හුරු පුරුද්ද ඉතුරු වෙන්න පුළුවන් ඉච්ඡා ඉතුරු වෙන්න පුළුවන් ඉච්ඡා ඉතුරු වෙනවා එතකොට අර රූප බලන එකේ කැමැත්ත ඉතුරු වෙනවා හැබැයි තින් අර පටියක් නැතිකොට එහෙම යන්නේ ඒක ඇති වැඩක් නැහැ කියලා නිකම්ම ගැලවිලා අයින් වෙලා යනවා අර කේන්ති අරන් තරහ ගන්න කෙනාට තරහ ගන්නෙම නැති දැනකට එනවා එනවම තමයි ඒකයි අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ඔබට තරහ ගන්නට දැනකට දවසක එනවා පටි ටික ගලවගෙන යන්න හොඳම සුවයක් වෙන තැනක් එනවා ඉතින් අන්න එහෙම දහමක් මේ දහම මම හිතනවා ඌ අපි පැය පැය දෙකකට ආසන්න කාලයක් දේශනාව දිගහැරුණා. ඉතින් අද චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදයේ සතර කමඨහන් මේ හැම දෙෙම ගලපලා ඔබට සමාජ ජාලා තුල සැරිසරන විශේෂයෙන් තරුණ දරුවෝ හිටියනම් තව වටිනවද ගොඩක් අය ඉන්නවා. ඒ දරුවන්ටයි මේ දේශනාව විශේෂයෙන් අපිට ඉන්ටර්නෙට් එක හරහා තව අයට සම්බන්ධ වෙලා අහන්න පුළුවන්. ඔබ ඔබ කරන කිසිම දෙයක් දැන් ඔබ පුංචි කාලේ දරුවන්ට එපා 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 කියනවනේ. දැන් අපි කියනවනේ ඕව නරක වචන ඕව නරක දේවල් නරක නරක බව දකින්නේ පැ හොඳයි නරකයි කියලා අපි නෙදාගෙන තියෙන්නේ නේ අපි තමයි හොඳයි නරකයි කියලා බෙදාගෙන තියෙන්නේ ඇත්තටම හොඳකුත් නැ නරකකුත් නැ මේ ලෝකේ තියෙන නීච සුකත්ත කියන පටිය තමයි සසරට හේතු වෙන්නේ අර ළමේකට අපි අර ඒ ළමයාට තේරුම් බේරුම් ගන්න බෑනේ පුංචි වයසදී පරිණත භාවයකට පත් වෙන්න ඕනේ පරිණත උනහමයි මේ දහම තේරුම් ගන්න. ඒ තාක් කාලයක් එයා වලක වැටිලා අගාධයට යන්න තියෙන අවදානම මුදව ගන්නයි දෙමෝපියෝ පස්සෙන් ඉන්න ඕනේ දරුවෙක්ගේ. හැබැයි එයා පරිණත උනාට පස්සේ එයා වැඩ හිටියේ. එයාට එයාගේ පූර්ණ නිදහස දෙන්න ඕනේ.
එයා ඒ නිදහස තුල දහම අහලනම් ඔන්න ඔබට සමාජ ජාලා තුල සැරිසරමින්ම ඔබේ පටිය ගලවලා ඔය කොඩි විනයෙන් නිදහස් වෙන්න කාලයයි මේ. ඒක නිදහස් වෙන්න පුළුවන් ඊට පස්සේ. එතනින් නිදහස් වෙලා ඒ වෙලාවම පුළුවන් ඔබට ඊට වඩා යහපත් අර්ථවත් දෙයකට මේ සමාජයේ අනිත් අයගේ සුභ සාධනීය වෙනුවෙන් අනිත් මිනිස්සුන්ගේ නිවීම මිදීම වෙනුවෙන් ඒ ගත කරන ඒ වැය කරන කාලේ ඊට වඩා වැදගත් දෙයකට පාවිච්චි කරා. ඉතින් ඔන්න ඔය ටික තමයි අද දේශනාවේදී කියන්න ඕනකම ලැබුණේ. අපි ප්‍රශ්න විචාර කරන එකක් කරලම නේද? ඔව්. එහෙමනම් පින්වතුන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් විනාඩි 40ක් වගේ කාලයක් තියෙනවා ප්‍රශ්න ටික අපි අහමු. ඕකටම සම්බන්ධ එකක්ද? කියන්නකෝ. සංග ගුණය තුලනේ. හරි, ප්‍රශ්න පැහැදිලි හරි ප්‍රශ්න පැහැදිලි. එතන ප්‍රශ්න දෙකක් තියෙනවා. හැබැයි දෙකම එකෙන් උත්තර දෙන්නත් පුළුවන්. දැන් මම කිව්වනේ ඔබ තුල රත් වෙලා පිච්චිලා මත් වෙලා සංගතියක් ඉපදෙනවා කියලා. වැස්සන් ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන එක අමාරු දෙයක්. ගොඩක් අයට ඔය සන් හොයාගන්න බැරි වුණාම අර ආයෙත්තා මේකට වඩා මම එයා මාර ලස්සනයි කිව්වා ඔය සන් ඉපදුනේ කියලා හිතෙනවා. දැන් අපිට දෙයක් ලස්සනයි කියන්න පුළුවන් අපිට ඒ සාමාන්‍යයෙන් අපේ සම්මුති සමාජයේ පාවිච්චි කරන වචන වලින් අපි මේක ලස්සනයි ඒක හොඳ නැහැ එයා නම් මහක් ඇත වැඩක් නිකරේ මට නම් ඒකට කේන්ති ගියා ඔය කතාව කියවෙනවා ඒක මාර ලස්සනයි ඒක නියමයි ඔව කියවෙනවා. හැබැයි ඔය කියවෙන වචන වලින් ඔන්න ඔය වචන කියුනේ සන් එක්ක කියලා කියන්න බෑ. තේරුණාද? ඒ වචන ටික කියවෙන්න පුළුවන් රත් වෙලා පිච්චිලා නැතුව. දැන් අපි කියන්නේ මාරයි ඒක නියමයි සුපිරි කියනවා. හැබැයි රත් වෙලක් නැහැ. ඒ අර සම්මතයේ තියෙන වචන ටික කියවෙනවා. දැන් මාර ලස්සනයි කිව්ව ගමන් ඔය මාර කිව්වේ ඔය සන්නේ. ඒ වචනේ නෙමෙයිනේ සන් තියෙන්නේ. ඒක ඔබ තුලයි මතුවෙන්නේ. එතකොට ඔබ තුලේ මතුවෙන ලෝක ස්වභාවයේ තමන් පවත්වා ගන්න හදන නිච්ච ලෝකේ හොයා ගන්න ඕනේ පිරි හරි අපිරි හරි මේකට වටිනාකමක් දීලා මේක මෙහෙමම වෙන්න ඕනි කියලා තමන් හදාගත්ත ලෝකය එහි දෙවනි වේශයට පෙරලෙන බව ඒක නනිච්ච වෙන බව අනිච්ච බව දෙවනි වේශයට පෙරලෙන බව දුක්ඛ බව තමන්ට ආපු දුක වේදනාව සුඛ වේදනාව නාමකාය හරහා ආපු එක විපරිණාම ධම්ම පිරි අපිරි ක්‍රියාත්මක වෙලා නාමකාය හරහාපු දුක හෝ සුඛ වේදනාව මහා වේගයක් ඇවිල්ලා උපරිමයකට ඇවිත් සුවයක් දීලා ඒක වෙනස් වෙලා යන විපරිණාම ධම්මතාවේ බාහිරින් නෙමෙයි. ගොඩක් අය බාහිරින් බලින් වේදනාව ඇති වුණා පැවතුණා නැති වුණා ඒක නෙමෙයි විපරිණාම ධම්ම. ඔබ දැන් සමහරු කියන දැන් මේ සද්දේ දැන් ඔබට සද්දයක් ඇහුණා ඔබේ කනේ තිනවද පරිසරයේ තිනවද මගේ කනේ තිනවද අන්න ඒකලු විපරිණාම. විපරිණාම ධම්ම කියන්නේ එහෙම නෙමෙයි. විපරිණාම ධම්මේ මේ ඇතුළේ වෙන ලෝකයයි
ඔබ පිරියාපිරි මුල් වෙලා ඔබ හදාගත්ත ඔබම දීපු වටිනාකමක් දීලා ඔබ හදාගත්ත මේ සුඛ වේදනාව මතුවෙච්ච හැටි ඒක සැප වෙන්නේ මටනේ ඒ ඒ සිද්ධිය හැමෝටම සැප නෑනේ ඒ සිද්ධිය හැමෝටම දුක නෑනේ එහෙනම් දුක වෙන්නේ සැප වෙන්නේ මගේ හේතුවක් තියෙනවා අන්නේ හේතුව බලලා විපරිණාම ධම්ම කියන්නේ ඔබ දරණ ස්වභාවයට මේ ධර්මතාවයේ ගලපමින් අහන්න ධම්ම කියන්නේ දරණ ස්වභාවයට ඒ ධම ගලපනක එක තමයි සුවක්ඛාතෝ භගවතා ධම්මෝ කියන ධර්මයෙන් විස්තර කරන්නේ පටිච්ච සමුප්පාද ධර්මතාවය ලෝක ධර්මතාවය මේ මූල ධර්මය ඒ මූල ධර්මය ඔබ තුල ක්‍රියාත්මක වෙන හැටි මේ මූල ධර්මයයි මේ මන් තුල වෙන්නේ කියන දකින්න එක තමයි ධම්ම කියන්නේ එහෙම දකින්නකොට සංහදහදා සංසාරයට බද්ධ වෙන සංගත කරන එකයි සංඝ කියන්නේ එහෙනම් සංඝ ගුණය ධම්ම ගුණය ඒ හදපු තරහ බව දේශ බව කියලා මේ හදන්නාපු බව හැදෙන්නේ නැතුව පටිය ගැලවිලා උද්ද වෙන එක බුද්ධ ගුණය බුද්ධ ධම්ම සංඝ තුනම අපි තුල තියෙන. එහෙනම් ශාසනය තියෙන්නේ තමන් තුල මිසක බාහිර නෙවෙයි. දැන් බුද්ධ ධම්ම සංඝ කියන සූවිසි ගුණ 24 න් එක හැම ගුණයක්කින්ම කියවෙන දේ එකම දෙයක්. එක එක ආකාරවලින් ඔය ගුණයන් 24 න් එක ගුණයක් තිබ්බත් අපි තුල බුද්ධ ධම්ම සංඝ වැඩ සිටිනවා. ඒ ගුණයන් ටික තියෙනවා. ඒකයි කියන්නේ. එතකොට අනිච්ඡන් දුක්ඛන් විපරිණාම ධම්ම යතා භූතං කියලා කිව්වේ තමන් තුල භූත කියන්නේ බිහි වෙන මේ බිහි වෙන යථා කියන්නේ ඒ ඒ සැටියට මේ මගේ තුල තැටිය රත් වෙලා ගිනි අරන් මේ සත්තු ටික නිෂ්පාදණය වෙන භූත වෙන ක්‍රියාවලිය තුල තියෙන ඇත්ත මොකක්ද ඒ ඇත්ත තමයි අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව කියන ධර්මතාවය ඒක දකින්න එක පජානාති කරනවා පා ප්‍රජනණය වෙන තත්ත්වේ ජානාති දැක ගන්න ඔක තමයි අනිච්ඡන් දුක්ඛම් විපරිණාම ධම්මං යථා භූතං පජානාති වෙනකොට පටිය ගැලවිලා අයින් වෙලා යනො එතකොට බව උද්ද වෙනො සංගත වෙනො සංවර වෙනො සංවර වෙන එක තමයි සීලය නැත්තම් අපි සිල්පද රැක්ක කියලා දැන් මම අද ඉඳන් මදුරුවෙක් මරන්නේ නැහැ කියලා ඉන්නවා පාණාතිපාතා වේරමණී කියලා මදුරුවෙක් ඇවිල්ලා මගේ අතේ වහන වහන් කොට මට හොඳටම පීදල් දාන මරන්නේ නැහනේ ආයි එන ආයි වහන ආයි පීදල් තුන්වෙනි පාරෙන්කොට කේන්තියක් කියනවා කේන්තියක් ආව ගමන් දෙන්න හිතෙනවා ආයි මරන්නේ හැබැයි මරන්නේ නැතුව මදුරුව පිහෙදලා යවුවා පාණාතිපාතා වේරමණී උනාට ඔබ තුල දුක වේදනාවක් ඇවිල්ලා වේගයේ වේදනාව ආවේගය ඇවිල්ලා මදුරුවත් මදුරුවා කරපු වැඩේ මුල් කරගෙන මදුරුවත් එක්ක නෙමේ ඔබ ඇතුලේ ඉපදුනා මොන ගතියද දේශ ගතිය එහෙනම් සං ඉපදුනා සංවර වුණාද සීලයක් තිබ්බද හැබැයි පාණාතිපාතා බාහිරෙන් රැක්කා. තේරුණාද? බාහිරෙන් රකින්න සීලයක් නෙමෙයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. සීලය කියන්නේ රකින්න දෙයක් නෙවෙයි. යන් සමාදානං තං වතං. යමක් සමාදම් වෙනවා නම් ඒක වතක්මයි. ඒ වත් පුරවල හරියන්නේ. යන් සමාදානං සං වතං. සංවරට්ඨේන සීලං. සංවරාර්ථේනුයි සීලේ විස්තර කරේ. එතකොට සං දකින්න ඕනේ. සන් දකින්න නැතුව කවදාවත් සංවර වෙන්න බෑ. සන් දකින්න එක තමයි පළවෙනි අදීර. ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන්න ඕනේ. තමන් දරණ ස්වභාවයෙන් සං අඳුර ගන්න ඕනේ. සම්ම දක්කාතාව වෙන්න ඕනේ. සං වලින් මිදෙන්න පුළුවන් කියලා තමන් පසක් කරගෙන තමන්ම අධ්‍යක ගන්න ඕනේ. ඊට පස්සේ සං ගැලවි ගැලවි යනකොට ඔන්න සීලයේ පිහිටනවා. එතකොට සීලයේ පිහිටනකොට සීල සමාධි ප්‍රඥා. ප්‍රඥාව කියලා කිව්වේ මේ තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන ඇත්ත දකින්න පුළුවන් හැකියාව. අවිද්‍යාව කියන්නේ ඒකේ එහෙම දකින්න බැරිකම. දැන් මගේ තුල මෙච්චරකල් ගති හදා හදා ආපු ක්‍රියාවලිය දැක්කේ නැහැ. ඒක අවිද්‍යාව. දකින්න ගන්නකොට විද්‍යාව මතුවෙනෝ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි වෙනවා. හිතල ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්ද? බැ. අපි කියනවා මේ දහම ප්‍රඥාවන්තයන්ට පමණයි කියලා. හැබැයි ප්‍රඥාවන්තයෝ පළවෙනි අඩම ඔන්න ඕගොල්ලෝ ටික ප්‍රඥාවන්තයි කියලා ගන්න බෑ. දහම අහන කොටයි ප්‍රඥාව මතු වෙන්නේ. එහෙමයි වෙන්නේ. එතකොට සීල සමාධි ප්‍රඥා තුනම වෙන්නත් මොනම වෙන්නත් මේ පටිච්ච සමුප්පාද දහම තේරුම් අරන් භාවිතා වෙනකොට ඔය තුනම එක තැන තියෙනවා. බුද්ධ ධම්ම සංගත් තියෙනවා. සීල සමාධි ප්‍රඥාත් තියෙනවා. ඒ ඔක්කොම ටික එක තැන එකවර ක්‍රියාත්මක වෙනවා.
එහෙමයි වෙන්නේ. ඔව්. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ පැත්තේ. ආ. ඔව්. මයික් එක ලං කරලා කතා කරන්න මහත්තයා. මේ සමාජ මාධ්‍යවල සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන ගාතාව ඒක සූත්‍ර දේශනාවක් තියෙන්නේ සූත්‍ර දේශනාවේ නම මේ ඔව් මම සූත්‍රය දේශනා කරා ඔయిత කලින් ඔය පස්සේ අහන්න හිතේ ඔව් නසන්ති සූත්‍රය නසන්ති සූත්‍රය ඔව් සංකප්ප රාගෝ පුරිසස්ස කාම පැහැදිලිද එතනින් මම තව ප්‍රශ්නයක් තියෙනවා එතනින් මම චිත්‍රාණි කියලා එතන ඒක ඒක රූප රූපන්ති කියන එක ඔව් ඒක මට මම එතන මම සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන ওই වාක්‍ය හරි ප්‍රසිද්ධයි ওই ඉන්ටර්නෙට් එකේ බණ පොත්වල ඕන තැනක ගන්න එක ඕක මගෙන් දිනේෂ් මහත්තයා තමයි දවසක් අහපු වෙලාවක මම මේ ඔව් ඊට පස්සේ ඒ පදේ තියෙන තැන හෙව්වා හෙව්වම නසන්ති සූත්‍රයේ තියෙන්නේ මම සූත්‍ර දේශනාව වචනෙන් 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 පැය එකමාරක් විස්තර කරා ඒක තියෙනවා දම්සක් අපේ YouTube channel එකේ ඒ සූත්‍රය අහන්න මහත්තයා සම්පූර්ණයෙන්ම වචනෙන් වචනෙම විස්තර කරලා තියෙනවා එතකොට මම කෙටි විස්තරයක් දැන්ට කරන්නම් විස්තරේ තව හොඳට බලාගන්න සූත්‍ර දේශනාවම අහන්න නසන්ති සූත්‍රයේගේ ඒක ඕ චිත්‍රාණි කියන එකේදී කියන්නේ අර දැන් අපි හදාගත්ත චිත්‍ර තියෙනවනේ දැන් කාන්තා රූප මේ වගේ කෑම මේ වගේ විදිය මේකේ මාන සුවයක් තියෙනවා කියන එක තමයි අර සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ඒ කියන්නේ අර මනුස්සයෙ පුරිසස්ස කාමෝ කියලා කියන්නේ කායේ කාය ක්‍රියාත්මක විවි රත්වි රත්වි පිච්චේවි අනේකෙන් මේ සං උපද වෙලා සංකප්ප ඒ කියන්නේ සං ඉපදෙන එක අපි අර ගසලා බිඳ දමලා ඒකෙන් සම්පූර්ණයෙන්ම මිදී නිදහස් වුණොත් තමයි පුරිසස්ස වෙන්නේ අර පුරි පුරිස කියන ස්වභාවයටපත් වෙන්නේ ඒක එක කෑල්ලක් ඔය චිත්‍රාණි කියන එකත් ඔය සූත්‍රයේම තියෙනවා චිත්‍රාණි කියලා කියන්නේ අර අපිම ඇඳගත්ත සිත්තමක් තියෙනවනේ හිතේ දැන් මේක මේ විදිහට වෙන්න ඕනේ කියලා මවාගත්ත ලෝකයක් තියෙනවනේ අන්නේ මවාගත්ත ලෝකේ තමයි චිත්‍රාණි කියලා කියන්නේ ඔව් අරක සූත්‍රෙම අහන්න මහත්තයා ඔබතුමාට මට පදෙන් පදේ අර මතක නැහැ දිග සූත්‍රයක් ගාත්තා මං හිතන්නේ පහක් විතර වගේ තිබුණා දැන් ඔබතුමිය ඕක කොහොමද කියලා අහන්නේ ඕක කොහොමද කියලා පරීක්ෂා කරාද තියාගන්න පුළුවන් වුණාද අම් හොඳයි නේ තියාගන්න පුළුවන් සමතයක් තමයි එතන තියෙන්නේ ඒක නෙමෙයි වැඩේ එතකොට මගේ ඇසට් දැන් ඕ දැන් මේ දහමම මේ වචන ටිකම වැරදියට පරිවර්තනය කරගත්ත ගමන් අපේ හිතීමමයි අපි ඕක හදාගන්නේ පරිවර්තනය කරගන්න අපිම වැරදියට කරගත්ත ගමන් අපි වැරදි දෙයක් තමයි ඔළුවේ තියන් ඉන්නේ. දැන් අපි හිතනෝ දැක්කොත් දැක්කා පමණයි. බැලුවොත් බැලුවා පමණයි. උපාදානීය කරගන්න නැතුව ඉන්න කියලා හදාගන්නු එක. ආයෙත් ඉන්න රඟපානවනේ. අලුවෙක් තමයි ඉන්නේ.
එතකොට දැන් අපි කියනවා දැන් අර සමාජ ජාලාවන් බලන බලමුක දැන් ඒ උදාහරණයම ගමුකෝ අපි ඒකේ පින්තූරයක් මොනවා හරි නිරූපිකාවන්ගේ හරි කාගේ හරි පින්තූරයක් අපි දැක්ක කීම් පින්තූරයක් දැක්කොත් ආ ඉතින් දැක්කොත් දැක්කා පමණයි මම මේව උපාදානය කරගන්න ඇනි කියලා ඉන්නවා දැන් මේක මම අද විතරක් බලන හෙට ඕන වෙන්නේ නැහැ හෙට බලන්නේ නැහැ කියන්නේ මම උපාදානය කරගෙන නැහැ එහෙම බාහිරෙන් උපාදානයක් නෙවෙයි උපාදානය කියන්නේ උපාදානය කියන්නේත් ඔය තණ්හාව වගේම වචනයක් කටිය බාහිරෙන් අල්ලගෙන මේ දහම නම් අම්මේ ටිකක් ගැඹුරු ටිකක් නෙවෙයි සෑහෙන ගැඹුරු අනිත් එක තමයි මම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ පින්වතුන්ගේ ඔබ කොහෙන් කොහෙන් හරි අහගෙන අහුලගත්ත දහමෙන් ඔබ හදාගත්ත කතන්දරයක් එක්ක පාට කණ්ණාඩියක් ඇස්සෙකට දාගෙන මේක අහන්න එපා එතකොට පේන්නේ ඒ කණ්ණාඩියමයි එතනින් එහා මේ අර මේ අපි කියන්නේ රාමුවෙන් පිටරට දේ පේන්නේ නැති වෙලා යන නිසා මුකුත් දන්නේ නැහැ කියලා අහන්න දැන් දැන් මුකුත් දන්නේ නැහැ කියලා අහනකොට මේ කියන දේ තේරුම් ගන්න පහසු වෙනවා දැන් උපාදානය කියලා කියන්නේ උප ඇප කැප වෙලා නුදුන් දෙය තමන් අල්ලා බදා ගන්නවා දැන් අපි කියනවා එතකොට මේ අද හෙටත් ඕනි කියලා දැන් මේ අද කේක් කෑල්ලක් කනවා මේක හෙටත් ඕනි අපි හදලා කන්න ඕනි හදපු හැටි අහගන්න ඕනි කියලා කිව්ව ගමන් උපාදානය වුණා කියලා. එහෙම කිව්ව ගමන් උපාදානය වෙන්නේ නැහැ. හැබැයි එහෙම කියවෙන වචන ටික කියවෙන්න පුළුවන් උපාදානය වෙලා. උපාදානය කියන වචන වලින් දහම දකින්න ගියොත් ඔන්න ඔය සං දකින්න තියෙන එක ඔක්කොම පටලව ගන්නවා. උපාදානය කියලා කියන්නේ අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන නාම රූප සලායතන සංපස්ස සංවේදනා තණ්හා උපාදානවල උපාදානිය උපාදාන කියන්නේ අන්නේ අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන ඔය ක්‍රියාවලිය තමයි වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ඇවිල්ලා මේ ගතියක් ඉපදෙනවා කියන්නේ හරිද එතකොට ඒ ගතිය ඉපදෙන්නේ තමන්ගේ තුල එනම් උපාදානය වෙන්නේ අප කැප වෙලා අල්ලා බදා ගන්න අර ඇතුලේ තියෙන තණ්හාව කියන්නේ එළිය එකක් නෙවෙයි ගතියක් හැදෙලා තව තැනක ඇඳෙනවා මේකමයි වෙන්න ඕනි කියලා බාහිර එකක් නෙවෙයි තමන්ගේ ඇතුලේ තියෙන පටියයි තව දුරටත් තද කරගන්න ඕනේ පටිය තද කරගන්න එකයි උපාදානේ නැත්තම් බාහිර දෙයක් නෙවෙයි එතකොට පටිය තද කරගන්න නැතුව ඉන්නවා කියලා හිටියට පටි තද කරගන්න නැතුව ඉන්න බෑ. පටිය කියන්නේ මොකක්ද කියලා හොයාගෙන අනිච්ච දුක්ඛ අනාත්ත දැක්කොත් පටිය තියෙන බලයේ බිඳිලා ගැලවිලා යයි. මං උපාදානය කරගන්නේ ආද ඉඳන් කියලා හිටුවට නම් ඕක කරන්න බෑ කවදාවත්. තේරුණාද? තව ටිකක් හොඳට කල්පනා කර කර බලන්න මේ මොකද්ද කියන්නේ කියලා එතකොට හොඳට තේරෙයි. හරි. සුභක් දේවා. තව මේ පැත්තෙන් ප්‍රශ්නයක් අහන්න එළුවා. වෙලාව යන හින්දා කට්ටිය ඉක්මනට ඉක්මනට ප්‍රශ්න අහන්න. ඒ ටයිම් එක වැදගත් අපට අවශ්‍යයිනේ. ඔය ලස්සනට හදාගෙන තියෙන චරිතේ ඔය ඔක්කොම ඉතින් නළුවාගේ භූමිකාව ශක්තිමත් කරන්න හදාගන්න එක එක මනෝභාවයන් තමයි. ඒ කියන්නේ ඔක්කොම මානසිකත්ව තියරි. එහෙම නෙවෙයි. දැන් මෙච්චර වෙලා කිව්වේ ඕක නෙමෙයි. කියන්න වෙනවා මේක තමයි මං කියන්නේ මේ කියන එක තේරුම් ගන්න බැලේසින් කියලා. ඒකනේ වැඩේ. හරිම අමාරුයි. මං දැන්
ගොඩ උත්සාහ කරනවා 100ට දැන් 5ක් විතර තේරුම් ගන්න ප්‍රතිශතයක් ටිකක් තියෙනවා 100ට 5යි දැන් මෙතන 300ක් 400ක් විතර ඉන්නවනේ අඩු ගානේ 25කට විතර වගේ තේරිලා ඇති කියලා මම විශ්වාස කරනවා ඉතින් හරි අමාරුයි මේ මූලධර්ම තේරුම් කරන්න කොච්චර වුණත් හැබැයි වැටි වැටි නැගිටිනෝ වගේ ටික ටික එන්න තමන් බලන්න මොකද්ද කියන්නේ එක ඔහොම ඔහොම ගිහින් අහු වෙනවා කොන අහු වෙච්ච ගමන් ලිහිලා යනවා ඔහොම එන්න ওই විදිහට එන්න ඔහොම එනකොට කොයි වෙලේ හරි මේක ලිහෙනවා එනිසා අර තමන්ට තේරෙනකන් අහන්න තේරෙනකන් අහන ජීවිත කාලෙම බනහා ඉන්න ඕනේ නැහැ අහලා තේරුම් ගත්තට පස්සේ භාවිතා කර කර යන්නයි තියෙන්නේ ආයෙත් මෙහෙ එන්න ඕනෙත් නැහැ තේරුම් ගත්තනම් ආයෙ තේරිලා මදි වගේ නම් ඉතුරු ටිකට ඕන ආයෙ ඇවිල්ලා අහන්න එහෙමයි කරන්න තියෙන්නේ එතකොට මම ওই ප්‍රශ්නෙට දැන් උත්තරේ දෙනව නම් එකයි මේ ගැඹුරුනේ දැන් දැන් අර ඉන්න දරුවා පේමන්ට් එකේ ඉඳන් අර අතපාන දරුවා ඒ ළමයාගේ හේතුඵලයක් අනුව දුප්පත් පවුලක ඉපදිලා අන්ත අසරණ භාවයට පත් වෙලා කන්න බොන්නත් නැතුව ඒ තැනකට පත් වෙලා තියෙන එයාගේ හේතුවක ඵලයක් තමයි. අත් තමන්ගේ ගෙදර ඉන්න දරුවා තමන්ටල ඒකත් හේතුවක ඵලයක් තමයි. හැබැයි ඒ බාහිර හේතුඵලය. ඒ ගැන හිතුවත් නැතත් වැඩක් නෑ ඒක. ඒක හිතුවම වෙන්නේ නිකන් යම් කිසි සමතයක් ඇති කර ගැනීමක් විතරයි. ඔය දෙකේම අර මං කිව්ව අර දරුවෙකුට අනුකම්පාවක් ඇති වෙනකොට ඒ අනුකම්පාව හරහා තමන්ගේ තුල මේ කම්පාව ජනිත වෙච්ච ලෝකේ හොයාගන්න. එතකොට පේනවා ඒ දරුවාව මුල් කරගෙන මගේ ඇතුලේ ඉන්නවා එහෙම නොවිය යුතුයි කියලා සංඥාවක්. අහිංසක පොඩි දරුවෙක් මේ වගේ නොවිය යුතුයි ඒක මට ඉවසන්න බෑ කියලා නිච්ච සංඥාවක්. ඒ සංඥාව නිච්ච කරන් අන්නේ ස්වභාවයේ ඒක එහෙම නොවන බව ලෝක ස්වභාවයේ පොඩි කියලා නෑ ලොකු කියලා නෑ පුංචි කියලා නෑ ඕන කෙනෙකුටත් අර ලෝදම් කරකෙනවා නේ ඒකනේ කියන්නේ මේක අපි කියන්නේ අර ඉපදී ලෝවේ නවා තැන්පලේ මිනිසා රංගයි රංගනේ සිනහා කඳුළු එනවා යනවා ওই අන අතරේ ලෝදම් කරකෙන ওই සින්දු හැම එකම තියෙන්නේ මේ දහම දහම තේරුම් ගත්තන සින්දු ටිකේ ලස්සන පැති ටිකකුත් හොයා ගන්න පුළුවන් දැන් ඉස්සරට වඩා වෙනස් දෙයක් සින්දු අහන්න පුළුවන්. සින්දු අහන්නකො සින්දුවේ පේනවා ලස්සන පැති ගොඩවල් ටික. එතකොට ඒ සින්දුව ලියපු එක්කෙනා එහෙම නෙවෙයි ලියලා තින්නේ අපිට තමයි ඒව පේන්නේ. එහෙම පේනවා. එතකොට ලෝව දම් කියලා කිව්වේ මේ ලෝක ධර්මතාවේ. එහෙනම් මේ ලෝක ධර්මතාවේ බාහිරෙන් දැක්කොත් තමයි අපිට පේන්නේ. ආ මේ දරුවා මේ එහෙම දෙයක් නේ. ඉතින් ඔන්න ඔහේ ගෙවද්දී මට ඉතින් ඕක වෙනස් කරන්න බෑනේ. මේ මගේ දරුවා මෙහෙමයි නේ. දැන් මෙයා කේන්ති ගන්න එක දරුවා නිසා මං කේන්ති ගන්න එක වැඩක් නෑ. මේ දරුවාත් මට හදන්න බෑනේ. ඔය ඔක්කොම කතන්දර. ඔය කතන්දර එකක්වත් හිතලා සමත කරගන්න එක වැඩක් නෑ. අපි දකින්න ඕනේ ඒක හරහා අපේ ඇතුලේ මතුවෙන ලෝකය. ඒත් අපේ ඇතුලේ එනවනේ මේ දරුවෙක්ව මේ විදිහට පවත්වන්න ඕනේ කියලා අර ඇතුලේම හදාගත්ත නිච්ච සුඛත් ලෝකෙ හොයාගන්න. ඒක ඒ විදිහට පවත්ව ගන්න බැරි බව දකිනකොට ඒ ආපු කම්පන ස්වභාවය තුළ පේනවා. ඉතින් ඒක හේතුවක ඵලයක් තමයි මම මේක මෙහෙම නොවිය යුතුයි කියලා මං හදාගත්තට ලෝක ධර්මතාවය අනුව ඒක වෙලානේ. ඉතින් ඒක අනිච්ච බව දුක්ඛ බව මට ඔයවසි විදිහට පවත්ව ගන්න බැරි බව දැක්කාම අර පටිය ගැලවිලා යනවා. ඊට පස්සේ පටිය ගැලවිලා ගියාම එයාට උදව්වක් උපකාරයක් කරන්න අපි මොනවා හරි දෙයක් දෙනෝ පොත් ටිකක් දෙනෝ සල්ලි කීයක් හරි දෙනෝ බත් මුලක් දෙනෝ දීලා ඒකිනා සතුටු වෙනකොට අපි ආයෙ සතුටු වෙනවා. එතකොට අපිට තුල එතෙන්දී අර අලෝභ ආදේශ අමෝහ කියන අර හදයන් පිනාති පුණ්‍යං වෙලා පින් ගතියක් ඉපදෙනවා. එතනත් සුගතිය. ඒ ගතිය සුගතිය. ඒ ගතියත් දකින්න ඕන. කතාවයි වඩා තව චුට්ටක් එහාට ගියාම ඕකත් පේන්න ගන්නවා. ඕක පේනකොට දැන් බත්මුලත් ගත්තා අර අම්මා බත්මුලත් ගත්තා. මන් දීපු රුපියල් 500ක් ගත්තා. නිකමටවත් පින් සිද්ධ වේවා කියලා කිව්වේ නෑ. දෙන්න හොඳ නෑ මේ මිනිසුන්ට ආයිම කියලා හිතනවා. දැන් මුලින් ඒක දෙන ගම ඔබ බලාපොරොත්තු වෙනවා පින් සිද්ධ වේවා කියලා කියයි කියලා. කිව්වනම් අනේ නෝනා ලොකු පිනක් කරේ මාස ගානකින් හරියට කෑවේ නෑ. හරි සතුටුයි දැන් හිත. දෙයන් පිනාති පුණ්‍යං වෙලා ඔන්න පින ඉපදෙන. එතනත් ඔබ තුල තියෙනවා ඔබේ එකත් ඉතින් මම දන්නේ මම මේ හිතලා කියන්නේ බලන්න ඒ වෙලාවේ තියෙන්න පුළුවන් අර කියන වචන ටිකට දැන් මෙහෙම අත් දෙක එකතු කරගෙන මම අර අතන අර හන්දේ ඉන්න මනුස්සයට හැමදාම දීලා ඉන්නේ හරි හොඳ මනුස්සයා මොන හරි දුන්නොත් අත් දෙක එකතු කරන පැය ගාණ පින් දෙනවා ඉතින් ඕකට ඒක නිච්ච ඉච්ච කරා ඒක පටිච්ච කරන් ඒක නිච්ච කරගත්තේ ඒ ලෝකේ ඔතනින් බලන්න දීලම බලන්න දීලා කියලා සතුටු වෙලාම බලන්න ඉතින් සතුටක් එනවා එතකොට සතුටු වෙලාවත් කිව්වේ නැත්තම් බයිනෝ
බැන්නහම තායි බලන්නේ හේන ලෝකේ. එතකොට එක ගතියක් එක ක්‍රියාවලියක් තුල පැති කඩවල් ගණනාවකින් ගති ගොඩක් හැදෙන්න පුළුවන්. දැන් දුක හිතිලා හැදෙන එක ගතිය. සල්ලි දුන්නහම සතුටු ඒගොල්ල පින් දුන්නහම හැදෙන තව ගතිය. පින් නොදුන්නහම හැදෙන ආයිත් තරහ ගතිය. ඉතින් ඔය ඔක්කොම ටික එක තැන එකවර එනවා. ඉතින් ඔක්කොම දකින් දක්ෂ වෙනව කවදා හරි හොම යද්දි මුලින් මුලින් දකින්න පුළුවන් වෙන්නේ. අන්නහරියේ ක්‍රියාවලිය ඔව් ඉතින් නැති අවස්ථාව තමයි මං හදා ඔව් මම හදාගත්ත දේ මං කැමති විදිහට පවත්ව ගන්න බැරි බව ඔය ක්‍රියාවලිය තුලම තියෙනවා ඒකනේ මං හැමදාම ඔව් ඒක තමයි දකින්න ඒක තමයි මං ওই මගේ අර එක දේශනයකදී ගින්න තුලම නිවීම තිබෙන බව කියලා දැන් මිනිස්සු හිතන්නේ ගිනි කූරයි ගිනි පෙට්ටිය දෙපැත්තට දාලා තියා ගන්න ඕනේ කියලා. දැන් සමාජ ජාලාවල සැරිසරන් නැතුව ඉන්න ඕනේ කියලා. එතකොට ඔබ සන් උපදින තින අවස්ථාවන් ටික ලොක් කරගන්න. එතකොට ඔබේ සතු ටික දකින්න තින අවස්ථාවන් ටික ඔබ නැති කරගන්න. ගිනි කූරයි ගිනි පෙට්ටිය දෙපැත්තට තියා ගන්න හදන අමාරුවේ. යන්නම හිත අමාරුවෙන් ඉන්නේ ඒක. අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නේ. गिनी कूड़ा गिनी पेटी एकट एक समाज जाला सरीसरा वेटोन इतकोटे इतने गिनी इपदेन को गिन्न इपदीम तुम गिन्न तुम तीयनवीम एक मिथने शिव बाब गिन्न तुम यंकि समुदय दम सबता निरोधदम समुदय तुला निरोधती रोध वेन्न तू निरोध वेन्न बैनी पटिया गेति गेति बाब फेन्न तू රෝදේ කැරකෙන්නේ නැතුව කායේ කාය වෙන්නේ නැතුව චක්‍රේ කරකැවෙන්නේ නැතුව රත් වෙන්නේ නැතුව නිවෙන්නේ මොකද්ද සරලව කියන්න නිවා ගන්න රත් වෙන්නේ නැහැ හරිම පුංචි දෙයක් අනිච්ච බලන්න නිච්ච තියෙන්නේ නැහැ ඉතින් උත්තර තේරුම් ගත්ත නම් ওই ටික තේරුම් ගන්න පුළුවන් පැහැදිලිනේ ඔව් මයික් එක ඔව් ඉන්න මේ පැත්තට ඒ ගති වණුව තමයි ගති රූප ගති හඬ ගති ලක්ෂණ හැදෙන්නේ මුහුණුවර කතා බහ අර කර්ම විපාක අනුව ඒව ඔක්කොම අනුව තමයි අච්චුව හැදෙන්නේ අච්චුව හැදෙන්නේ අර කරපු හේතුව තියෙනවා හේතුව අනුව ඒකට ගැලපෙන අච්චුව හැදෙනවා අච්චුව තමයි මූණේ හැඩේ කොණ්ඩේ පාට හැම උසද මිටිද අර එක එක දැන් අපි කියන්නේ අපහාස කරලා මේ කරව කොඩක් හරි කොට වෙලා ඉපදෙනවා උස වෙලා ඉපදෙනවා ගොළු වෙලා ඉපදෙනවා බිහිරි වෙලා ඉපදෙනවා ඉතින් ඒ කර්ම විපාකත් අර අච්චුවටම බලපාන ගති ටිකක් තියෙනවා කර්ම විපාක ටිකක් තියෙනවා ඔය ඔක්කොම අනුව අච්චුව අච්චුව හැදෙනවා අච්චුව තමයි ඉතින් මේ කය බලි ඒකයි රාග දේශ මොහ කිව්වහම ටිකක් බැරෑරුම් වැඩිනේ ඒ ගතිය හරි අමාරුයින තේරුම් ගන්න. ඉතින් ඒක රාග කියන එක ඇතුලේ ගොඩාක් තියෙන්න පුළුවන්. ගති. දේශ කියන එක ඇතුලේ තව ගොඩාක් තියෙනවා. මෝහ කියන එකත් ටිකක් විස්තර කරන්න විග්‍රහ කරගන්න අමාරුයි. එතකොට අපිට තේරෙන තැනින් පටන් ගන්න. රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවයෙන්ම හොයන්න ගන්න. ගතිය මොකක්ද කියේ බෙද බෙදා ක්‍රමයකට යන්න එපා. මේ ලෝක ස්වභාවයම දකින්න ගන්න. එතකොට පටිය ගැලවි ගැලවි යන්න ගන්න. ओ महत्या मैं माइक के छोटा कर गानू गतिया कियने हम मेरे संसार के नाम गतिया कियने के कथा कर ओ ओ ओ तरकु सदा उसके जिंदा गांव से करले ज्ञानी संस्कार की संस्कार एक ने जान गतिया මේ අපි ඒ ගතිනේ දැන් ඔය
යාත්‍රා කරගෙන යනවා කියන්නේ. හ්ම්. එතකොට මේ ගතිය හැදෙන්නේ කොහොමද? ගතිය හැදෙන්නේ පිළි ඔව්. ගතිය හැදෙන ස්ථානය. ඒක තමයි දැන් මෙච්චර වෙලා විස්තර කරේ. ගතිය හැදෙන හැටි තමයි ගතිය හැදෙන්නේ පිරි අපිරි මුල් වෙලා පිරි අපිරි පිරි අපිරි තමන්ගේ කැමැත්ත අකමැත්ත ඉතින් සිතේ තමයි කායේ කාය කියන එක ක්‍රියාත්මක වෙන සම්පූර්ණ සමස්ත ක්‍රියාවලියම වෙන්නේ හිත තුළ තමයි මහත්තයා ඔව් දැන් ඔය සමාජ මාධ්‍ය අසෝබන හරි සෝබන ඔව් චිත්‍ර දකින්න කොට महत्या मुखरी खाली तेरू अरगत विधिता आहण्य मगे ओ चाकुंच पटिच रूपेच उपद्य चाकु विज्ञान कीलकियाँ चाकु की मे अहने मे धारमे तीयने चाकु मुदपाद की चाकु मुद इक चाकु चाकु विज्ञान विनम कीलकियाँ दया अभिधर्मे अक् ओय तीन कथांधर अक्म ओय की देके मम ओय कीयन दे दंडव मुखद कीला इतने विस्तरकरा रूपय कट आलोक कदंबे पतित वेला ये रूपय अहे स्पर्श वेला ये रूपे दकीन कोट चक् विज्ञाने हटगाकल पोत्पत्ल तीय बुद्ध देशनावे चचक सूत्रे तीयने चक्च पटिच रूपे च उपद्धि चक् विज्ञान कियाने ओय कियन क्रियात्मक मे इक इटवड़ा गुड़ा यहाय ग्यमुर सिद्धांत इतनवेन्ने දැන් අපි දකින්න හැම රූප අපිට ඕන තරම් දකින්න උදේ ඉඳන් හවස වෙනක කෝටි ගණන් දකින්න සද්ද කෝටි ගණන් දකින්න දැක්කොත් දැක්කාපම නැ දෙයක් දැක්කේ නැ කියලා නොගැටි නොඇලි ඉන්න බෑ බුදු පියාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී කියනවා ඒකෙදී අර මේ පාරසිවයන් කියන මානවකේ අහනකොට දැන් එහෙනම් බුදු පියාණන් වහන්සේ ලස්සන්ට කියනවා එහෙනම් අන්ධයෝ බිහිරුනේ නිවන් දකින්න ඇයි අන්ධයොන්ට බිහිරුන්ට පේන්නේ නැහැ ඇහෙන්නේ නැහැනේ उदयदेदना බලන හැම රූපයකටම දුක වේදනාවක් ඇති වෙන්නේ නැහැනේ කෝටියක් රූප බලන කෝටියක් ශබ්ද අහන එහෙනම් ඒන් එහෙකට තේකට තමයි සුඛ වේදනාව දුක වේදනාවත් ඇති වෙන්නේ ඒ ඇති වෙන වේදනාවට වේගීය වේදනාව ආවේගය ඇවිල්ලා චිත්තාවේගය ඇවිල්ලා විඥාන ශක්තියක් ජනිත වෙන තැන තමයි සංඋපාද වෙන්නේ ඒක තමයි චක්කුංච පටිච්ච රූපේච කියලා කියන්නේ ච කියන්නේ මේ සිතේ තමයි සිතේ කියලා කිව්වට සිත කියන්නේ තායිත් සිංහල වචනය मेतन मे काये काय क्रियात्मक सिद्धवेला गति उपतक्वेनवाकीय रूयणुपयन रूपेण मे रूपकियाने अभी मे बाहिरें कियवाणी गतिया दें कैमक मार रसाय मेकेना मार लसनाय कियाने अतुलतीन पटवी गति आपो गति तेजो गति मे गतिवलिनु ये बाहिर रूपे अभी कियवाणी गाणी मेत मे मस एहट दकिन रूपेण मे रूपय मस्खांड दहन शब्द नवे शब्द उन्न तीन लोक पटलैवीला महते चुट कल्पना कर बला मुखाद की लिहुन पस पेदली ओतन तमाइ गुडका सम्मते तीन विग्रह कल्पना कल बला पेहदली तब प्रश्न तीन कट्टियट
ඕ ධම්ම රූප කියලා කියන්නේ අර මනසට එන රූපනේ දැන් ඔබතුමා හාන්සි පුටුවක වාඩි වෙලා ඉන්නවා මේ වාඩි හාන්සි පුටුවක වාඩි වෙලා පොඩක් හාන්සි වෙලා ඉන්නවා ඒ වෙලා ඉන්න වෙලාවේදී ඇස් දෙක පියාගෙන ඉන්නේ දැන් මොන රූපයක්වත් පේන්නේ නැහැනේ පේන්නේ නැති වුණාට අර ඉස්සර කාලේ ඉස්කෝලේ කාලේ වෙච්ච එකක් හරි මොනව හරි ආස කරපු ඒ තීජ සම්බන්ධයක් හරි මොනව හරි දෙයක් මතක් වෙලා ඒක ඔස්සේ හිත ඔන්න දැන් ඒක ඔස්සේ දැන් ඒ රූප ටික මතක් වෙනවා සිදුවීම ගිය හැටි කතා කර හැටි hina වෙච්ච හැටි මතක් වෙනවා දැන් හිතේ අර මනෝ රූප විදිහට එතන දැන් අපේ රූප සමුදායක් පෙවුනට මේ රූප මුල් කරන් මගේ ඇතුලේ දුක වේදනාවක් හෝ සැප වේදනාවක් නැති වෙන්නේ ඒ ඇති වෙච්ච වේදනාවට වේගයක් ඇවිල්ලා අර අයියෝ ඒ කාලේ නම් මාර මේ වගේ හිඳමන කියලා අර එදා විඳපු සුවයම නැවත ඒ විදිහටම පණ ගහනවා ඒ පණ ගහද්දී අර රූප හරහා මේ ඒ රූප දැන් රූපය පෙවුනේත් නෑ ඇස් පියාගෙන ඉන්නේ හැබැයි රූපය පෙවුනේ නැති වුණහට පණ ගහනවා ඒ පණ ගහන්නේ අපි හිතමු මම දැන් එහෙම කියනවට සමා වෙන්න ඕනි මට උදාහරණයට මම ගන්නෙ හිතමු ඒ ඉස්සර කාලේ කවුරු හරි ගෑනු ළමයෙක්ගේ කතාවක් කියලා දැන් ඒ එහෙම එකක් මතක් වෙනවා දැන් මතක් වෙලා දැන් ඒ ලෝකේ අර දැන් ඒ ගැහණු ළමයා දැන් වෙනස් වෙලා ගිහින් එයා දැන් එයත් දැන් ඔබතුමාගේ වයසට පැමිණිලා ඇති දැන් වෙනකොට දැන් ඒවට තාම හිතේ තියන්නේ එදා දැකපු රූපේ හැබැයි ඒ රූපේ වෙනස් වෙලා ගියා දැන් ආයේ දැක්කත් එයාව මතක් වෙන්නේ අර මුලින් දැකපු රූපයත් එක්ක අර ගෙතිච්ච අර තද සම්බන්ධෙන එන්නේ ඒක අර මෙයා මාර ලස්සනයි කියලා හරි අර ඒක තමන් ඒකට වටිනාකමක් දීලා ඒ හැසිරීමට ඒ ලෙන්ගතුකමට ඒ ඒ මොනවා හරි තමන් ආස කරන ගති ලක්ෂණ ටිකක් ඇය තුලින් දැක්කා අන්න වචනේ ඇයගේ මේ බ්ලේමස් කයට නෙමෙයි බැඳුනේ ගති ලක්ෂණ ටික දැන් සමහර අය ඉන්නවනේ දැන් තමන්ගේ බිරිඳ ඒ රෝගාතුර වල එක තැන් වල මුත්තටම අර අපි කියන්නේ ඇහැරිලා වැහැරිලා ගියත් අර පරණ දේ මතක් කර ක්‍රා හූල්නවනේ එනම් මේ බාහිර දෙයට නෙවෙයි මේ හූල්ලන්නේ මගේ තුල ඉන්න මං හදාගත්ත ප්‍රතිබිම්බය උන ඕකයි රූප ඒ රූප මන ධම්මහරහා එනවා ඒක හරි බලවත් ඒක හරි බලවත් මනෝ මන මනස තමයිනේ පුබ්බංගම වෙන්නේ හැම දෙයකටම ඉතින් එතනත් ආනපානෙ තමයි වෙන්න ඕනි එතනත් නිත්‍ය සුඛාත්ත අඳුරගෙන අනිච්ච බව දුක්ඛ බව දකින්න ඒ සිද්ධිය තුලම මේ මුක්කටද මේ මෙහෙම ලෝකයක් හදාගෙන මේ තර මෙහෙම යන ස්වභාවය දකින්න එහෙම දකිනකොට අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව ගැලවි ගැලවි යද්දි නිත්‍ය සුඛාත්ත පහ ඇති වෙලා යයි देखा मैं पुलवा महत्या ओ एक गुडा किलावट पर्ण गति वेलट अपने वटिनाकम दीपु निशाने गति अट्ठे पटिया वेदी इतकोट ए गति वल नीच वेच सुख वेच नीच सुख अत की पटिया ඉතින් අපි දීපු වටිනාකම වලින් අපි හදාගත්ත ලෝකේ දැන්ට දැන් හැදිලා තියෙන්නේ. ඒ හැදිච්ච අතිවාරම උඩම තමයි ඊටු ටික ගොඩ නැගෙන්නේ. හරිද? අලුතෙන් ගොඩ අලුතෙන් අනිවා ඕ. එන්න පුළුවන්. අලුතෙන් ගොඩ නැගීම අනිවාර්යෙන් වෙනවා. ඒ හදාගන්න වටිනාකමේ තියෙන අවුලද ප්‍රශ්න. අවුල අවුල කියලා අලුතෙන් අලුතෙන් ඕ. एक बलन प्रश्न किए मम प्रश्न उपतुम प्रश्न नेटियानवे पीडावाक्तीनवे පටියක් තීන තැන් රත් වෙලා පිච්චිලා මත් වෙලා පීඩා වෙන්නේ සුවයකුත් දෙනවා දැන් අපි ආස කරන රූප බලනකොට බලනකොට ඒවන් බලන්න නැතුව ඉන්න බෑනේ ඒ සතාට කෑම ඕනේ සතාගේ ආහාර සතා වේලි වේලි ඉන්නේ ඉතින් පීඩාවක් තියෙනවා එතන හම්බුනහම හව් හව් ගාලා සතාට ආහාර ටික හම්බ වෙනවා එතකොට ඒ හම්බෙනකොට සතුට වෙනෝ නැති වෙනකොට ආයි වේලිලා ඉන්නවා එතකොට අර ඒ වගේ ඒ පීඩාව තියෙන්නේ අර වටිනාකම දීපු හින්දා පටිය හින්දා මේකනේ මහත්තයා මේ කියන ධර්මය
තම තමන්ම පරිශ්‍රණය කළා ඔකට උත්තරේ හොයාගන්න ඕනේ. තේරුණාද? උත්තරේ හොයාගත්තාම තමයි ඔව් මේක මෙහෙමයි වෙන්නේ කියන එකට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. දැන් ওই අනුමානයෙන් මෙහෙමද වෙන්නේ කියලා ඇහුවට ඔක හිතේ ක්‍රියාත්මක වෙනකොට තමන් ලබන අත්දැකීම සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. තවම හොයාගන්න ඕනේ. මම දැන් උත්තර ටික දුන්නානේ. ඒ දීප ටික හරහා පටි කියන ස්වභාවය කොහොමද කියන එක තමන්මම හොයාගන්න ඕනේ. පටිය ගැලවුනහම සුවයක් තිනවනම් ආ එහෙනම් මේක තමයි මේ වෙන්නේ කියන එක තමන්ම අත්දක ගන්න. මොකද දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කිව්වේ තිපරිවට්ටන් ද්වාදසාකාරං කියලා. මේ චතුරාර්ය සත්‍ය පරීක්ෂණය නිරීක්ෂණය නිගමනයේ තමන්ම මේ දෙන්න ඕ. පරීක්ෂකයාත් තමන් නිරීක්ෂකයාත් තමන් නිගමනයත් තමන්මයි දෙන්නේ. එතකොට මේ කියන්නේ උපදේශ දැන් මේ මම දැන් මම දැක්කපු දැන් මුහුදේ මැදට ගියාම පේන දෙයක් මං ගොඩ ඉන්න එක්කෙනෙකුට කියන විස්තර කරන මෙහෙමයි මෙහෙම. එයා අහනු මෙහෙමද අර වගේද මේ වගේද කියලා. ඉතින් දැන් කොහොමද කියන්නේ? තමනුත් මුහුද මැදට ගියාම මේක තමයි මේ කියලා තියෙන්නේ කියන එක ඔන්න ප්‍රත්‍යක්ෂ. අනේ ඒ වගේ දෙයක්. එතකොට පරීක්ෂකයාත් තමන් නිරීක්ෂකයාත් තමන් නිගමනයත් තමන් තමයි වෙන්නේ. ඔව් සංඛාර කියන එක පැහැදිලි කරනවා නම් දැන් සංඛාර කියලා කියන්නේ අපි උදේ ඉඳන් හවස වෙනකන් ඕන තරම් එක එක වැඩ කරනවා එක එක රූප ඇස් දෙකට පේනවා ශබ්ද ඕන තරම් එනවා ගඳ සුවඳ වල්ලෙනවා ඔය අතර රත් වෙලා පිච්චිලා මත් වෙන ක්‍රියාවලියක් මතු වෙන්න තුඩු දෙන සං උපදින්න හේතු වෙන ක්‍රියාවක් ඇතිවීම තමයි සංඛාර කියන්නේ ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මහත්තයා උදේට නැගිටිනවා. දැන් රූප ඕන තරම් කුරුල්ලෝන්ගේ සද්ද ඇහෙනවා. දැන් කුරුල්ලෝ කෑ ගහනවා මේ මහා කරදරයක් කියලා රත්තිල්ලක් ආවේ නෑනේ. ඒක ආව. ඔහොම ඉන්න අතරේ දැන් ගෙදර එක එක වැඩ කර කර අතු ගානෝ පිහ දානෝ ඒ නිවුස් අහන ඔහොම ඉන්න අතරේ ඔන්න නිවුස් එකක කියනවා මොකක් හරි මේ ගිය බස් එකක් පෙරලිලා හරි මොනවා හරි වෙලා මෙච්චර ගාණක් මැරිලා කියලා ඔන්න එනකොට අර එක පාටේ නිවුස් එක දැක්ක ගමන් දුක වේදනාව කියන්නේ අවිද්‍යාපච්චා සංඛාරණේ. දැන් අවිද්‍යාව කියන්නේ මේ මුළු ක්‍රියාවලියම නොදකීම. මේ ඔබ තුල තියෙන දැන් ඔබ මේ උදේ ඉඳන් මේ කියන්නේ සාමාන්‍යයෙන් විදිහට වැඩ කරගෙන ආපු කෙනා එක පාට වේගයක් ජනිත වෙන ක්‍රියාවලියක් පන ගහන්න තුඩු දෙන අරමුණක් පහළ වෙන. ඒක තමයි සංඛාර. අර දැන් උදේ ඉඳන් ඉඳිද්දර නිවුස් එක දැක්ක ගමන්ම ඔන්න තගාල සංඛාර ක්‍රියාත්මක වුණා. අනිත් දැන් අනිත් ඒවාට සංඛාර ක්‍රියාත්මක වුණා. සංඛාර අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපපච්චය සලායතන කියන්නේ පඩිපලක් වගේ එකක් පස්සේ එකක් නෙමෙයි ඔය ටිකායි චක්‍රයක් වගේ එක තැන එකවර වට ගානක් කැරකීලා තමයි වේගයේ වේදනාව ආවේගයේ හරහා ගතිය ඉපදේ. නේද සංඛාර කියන්නේ ඒකේ මූලික අවස්ථාව. අනිවාර්යෙන් සම්බන්ධයි. ඔව්. කියන්නේ දැන් සංඛාර කියන එක ක්‍රියාත්මක වෙද්දී පිරියපිරි හරහා මුල් වෙලාමයි එන්නේ. දැන් නිවුස් එක කියන එක මම අර ඉස්සෙල්ල ගත්තේ. ඒ නිවුස් එක හැමෝටම සංකාරයක් වෙන්නේ නැහැ. මොකද ඒක දැනෙන කෙනාට අයියෝ මාර වැඩේනේ කියලා ඔන්න එයාට සංකාර වෙන්නේ. අනිත් එක්කනට ඒක සංකාර වෙන්නේ නැහැ. ඒක. කියන්නේ සංකාර කියන්නේ මනස මූලික කරගෙන සියලුම දේක් නැහැ. හද ඔකේ නැති තේනද? නෑ සංඛාර කියන ඒවා සංඋප්පාද වෙන දේවල් වෙන්න පුළුවන් දවසේ පැය 24 කිහිපයක් වෙන්න පුළුවන් උදේ ඉඳන් කරන හැම එකම සංඛාර නෙමෙයි අරමුණු නෙමෙයි සංඛාර ඒක තමයි සං දකින්න එක හරි අමාරුයි මහත්තයා ඒක නෑ එහෙම එකක් නෑ නෑ ඔය පරිවර්තනයේ අර අපි ඔය ඉස්සර දන්න එක අවුරුදු 1800 තුල තීච්ච දහම තමයි ඔය ඒක පොඩ්ඩක් ඒක කල්පනා කරලා බලන්න. අර ඒ කණ්ණාඩිය ඔබතුමා චුට්ටක් පැත්තකින් තියලා මේක අර නිකම්ම බලන්න පුළුවන් කියන්නේ. මුකුත් නැහැ, මුකුත් දන්නේ නැහැ කියලා අහන්න ගත්තොත් මේ පැහැදිලි වෙයි හොඳට. නෑ අර ඔය හදාගත්ත අර්ථකතන සංස්කාර කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියන්නේ සා අපි සියලු දෙනාටම අවිද්‍යාව නැත. මාර්ගඵල ලැබලා නේ.
නැන් මොකද්ද අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කියන්නේ මේ නොදන්නාකම. මොකද්ද නොදන්නේ? නොදන්නාකම කියන්නේ උදාදී අටන්නේ නොදන්නාකම. සත්‍ය ප්‍රතිපත්තන්නේ නොදන්නාකම. ඔව් අවිද්‍යාව ඕම් පහත්ය. සියලු දහම් කෙනෙක් නොදන්නාකම තමයි. අවිද්‍යාව කියලා කියන්නේ. දැන් ධර්ම මාර්ගය හරියට දන්නේ නැත්නම් අපි අවිද්‍යාව. අපි අවිද්‍යාවෙන් ඉන්නේ තමයි සෑම සෑම මොහොතකම අපි හරි දැන් කර්ම තුනක් සිද්ධ වෙනවා එක්ක පුණ්‍යාකාර සංකාර ඕ මහත්තයා චුටක් ඉන්න සංකාර කියන සංකාර වලින් තින් පවහන් මොකක්ද සිද්ධ වෙන්නේ නිකන් හිතියත් උස්ම ගත්තත් නැතත් ඒක සංස්කාරයකට වැටෙනවා කාය සංස්කාර හරි දැන් මෙහෙමයි ඔය මහත්තයා දන්න දැන් ඔය මහත්තයා ගොඩක් දැන් ඔය කියපු කරුණු කාරණා අනුව යම් දෙයක් තේරිලා නිවීමක් මිදීමක් සැනසීමක් ලැබලා නම් ඒක ඒක තමන්ගේ ප්‍රශ්නට උත්තරේ හම්බුණා කියන තැන ඉන්නවනේ එතකොට දැන් තව කෙනෙක් ඉන්න පුළුවන් ඔය දන්න දේ තුල තමන්ගේ ප්‍රශ්නට උත්තරේ හම්බෙලා නැහැ තාම මට මගේ නිවීමක් නැහැ මට සැනසීමක් නැහැ මම මේ මොනව දැනගත්ත මොන වචන දැනගත්තත් මගේ තැටිය තාම කැරකෙනෝ මාව තාම ගිනි ගන්නෝ කියලා අන්න ඒ අයට තමයි මම කතා කරන්නේ ඉතින් ඒගොල්ලෝ තාම ඒගොල්ලන්ගේ පරීක්ෂණයට කෙරනවනේ ඉතින් ඒගොල්ලන්ට මේ ටික ඒගොල්ලන්ට බලන්න පොඩ්ඩක් ඉඩ දෙන්න ඔව් ඒකයි ඒක තමයි ඒක අපි අනිත් අයට දීලා ඔබතුමා තව ඉතින් බලන්නකෝ මුලින් මෙහෙම සතර තමන්ගේ ප්‍රශ්නයක් තියෙන්න ඕනේ තමන් රත් වෙලා පිච්චිලා ගිනි ගන්න දේ නිවෙන වද කියලා බලන්න ඔය දන්න සිද්ධාන්තය තුල ඕක තුල ඒකට බෙහෙත් තිනවන නම් ඕක හරි කලමසූත්‍රි බුදුහාමුදුරු පැහැදිලිව දේශනා කරානේ තමන්ගේ ප්‍රශ්නටයි උත්තරේ හැම්බෙන්න ඕනේ මට නිවීමක් සැනසීමක් නැත්තම් මං ගිනි තැටිය නම් ඉන්නේ මට මොන වචන මොන බෙදි මොන පද මොන විදිහට මොන අර්ථකතන කිව්වත් එතන මට නිවීමක් නැත්තම් එකක්වත් මට වැඩක් නැහැ එහෙනම් මම මගේ තුලින් හොයන්නේ මාගේ නිවීමයි අන්න ඒක හොයන අයට මෙන්න මෙහෙම පරීක්ෂණයේ යෙදিলা ඔව් නිවිනද්ද නිවෙනවද බලන්න මේක ඇත්තද කියලා තමයි මං ඉතින් උත්සාහ කරන්නේ කියන්න ඉතින් ඔබතුමා මේ ඒක බලන්න මම ඉතින් ගොඩාක් වචනවල එහෙම පද මේ පස්සේ ගොඩක් යන්නේ නෑ මහත්තයා මොකද ඒක අපිට පොතින් දකින්නට වඩා ප්‍රායෝගිකව දකින්න තමයි හැම වෙලෙම බොහෝ වෙලාවට යොමු කරවන්නේ මොකද ඔය වචන ටික දැන් ඔය වචන මොනවත් ඕන වෙන්නේ නැහැ දහම දකින්න ඒව දැක ගැනීම අවශ්‍ය වෙන්නේ මට ආයේ දේ තව ගොඩක් විස්තර කරන්න වෙනවා ඉතින් දැන් අපි චුට්ටක් තව කාට හරි පොඩ්ඩක් දෙමුකෝ අවස්ථාව හොඳයි පටවි ගතිය බොහොම හොඳයි ඔව් තවන්ගේ අත්දැකීමගේ දෙක ඔව් හොඳයි සෝපත් වේවා මේ ඒක ඇත්තටම අර තමන්ගේ තියෙන දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ ගතිනේ
දැන් භෞතික විග්‍රහයකට තේරුම් ගත්තට පස්සේ ওই ගති කතාව තේරුම් අරගන්න බැරි වුණා. එතකොට පටවි ගතිය. ඕ මුලින් එනවා මුලින් අර පුරුද්දට බාහිර ලෝකෙට බැනගෙන බැනගෙන යනවා. තමන්ගේ වේගෙත් එනවා. තමන් පජානාති වෙච්ච ගම තමන්ගේ ඇතුළ දකින්න ගත්ත ගම පටිය පේන්න ගන්නවා. එතකොට මේ මගේ තින පටවි ගතිය. මේ මිනිස්සු දැන් ලෝකෙ මෙන්න මේගොල්ල මෙහෙම වෙන්න ඕනි බලන්නකෝ කියලා කියාගෙන යනවා. එක එනවා. ඊට පස්සේ කියාගෙන ගිහිල්ලා ඕකේ අර වේගය පේන්නේ තමන්ටනේ. ඒ වේගයට අදාළව නිච්ච සුඛාත් අඳුර ගත්තනම් එතන පටිය ගැලවිලා යනවා. ඒත් ඉතින් ආයි එනවා. අරක තියෙනකම් වාර ගාණක් එනවා. ඇවිල්ලා 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 ඔහම ගලවිලා ගිහින් සමාරුන්ගේ හුරු පුරුද්දක් විදිහට ඒත් ඉතුරු වෙනවා. ඊට පස්සේ දැන් අපි ඔය දැන් මේ දහමේ අන කට්ටිය මේ පටි කියන ස්වභාවය ගැළවිලා ගියාම හුරු පුරුද්දක් විදිහට සැරවැර කරනවා. බුදුහාමුදුරු සැරවැර කරේ නැද්ද? තුච්ච පොටිල කිව්වනේ. එහෙම කියලා සැරවැර කරා. ඔමෝග පුරුෂය කියලා කිව්වා. මෝග පුරුෂය අර වක්කලීටකෝ මගේ මේ කුණු කය දිහා බලාගෙන ඉන්නේ උදේ ඉඳන් හවස වෙනකන් කියලා බැනලා එළෙව්වා. ඒ බැන්නේ එතන නැහැ ඒ වචනවල කිව්වට උන්වහන්සේ තුල වේගෙ නැහැ. අර අපි කියන්නේ කියන ටෝන් එක වෙනස් කරනවා කියන විදිය ස්වરૂපය හඬ වෙනස් කරනවා. ඉතින් ඒ ගතියක් විදිහට ඉන්න පුළුවන්. සෝරි ඒක පුරු පුරුද්දක් විදිහට යන්න පුළුවන්. දැන් ඔය ඔය විදිහට ගිහින් පටියත් ඔබතුමියගේ ගැළවිලා ගියා. ඒත් අර වගේ බස් ටිකක් රේස් යද්දි අර පුරුද්දට අපෝ මේ මිනිස්සු කියලා කියවෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. බටුමෝචු කන්න මහත්ය ආස කෙනෙක් නම් ශා මරුණ කියලා එනවා. ඕ බටමෝජු කෑවනේ වුණාට ඕ හරි ඕ දානෙට පස්සේ කෑවනේ. ඕ හරි ඒක මාරයිනේ කියලා අර දීපු වටිනාකම පේන්න ගන්නවා. පේන්න ගත්තාම ඒකේ අර නිච්ච සුඛාත දැන් අනිත් ඔක්කොම කෑම මෝංචි අල්ල පරිප්පු අතරේ බටමෝජුව හොඳට පේනවා හැට. ඒක ඒක තමයි ඇහැ ගත්තේ. ඒ කියන්නේ බටමෝජුවේ රහ අර තියෙන එකත් එක්ක කලින් කාලා විඳලා ඒ හැටි වෙච්ච ගති තිනුන. ඒ ගති වලින් අර පරිප්පු අර ඕනතරම් රූප පෙවුණ පරිප්පු කොළ පලා අල ඔක්කොම තිබ්බා 20ක් විතර. බටමෝජුව තමයි හිත ගත්තේනේ. අන්න ඇතුලේ තියෙන එක ටක් ගාලා ගියා. ඔක පජානාති වුණානේ. වෙච්ච ගමම්මම අර අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව ගැලවිලා ගියා නම් ආපු වේගේ හෝස් ගාලා නිවිල පටියත් ගැලවිලා යano. හැබැයි බටමෝජු කන කන්න පුළුවා. ඔව් ඒක තමයි. ඒක ඉතින් තව සෝදිසික කර බලන්න ඊළඟ තව ඉතුරු වෙලා තිනෝ නම් ආ ඊළඟ දවසෙත් තේවි. පටිය. නිච්ච සුඛ අත්ත කියන අර අපි දීපු වටිනාකම තමයි පටිය කියලා කියන්නේ. ගෙන් තද්දට බැඳගෙන මේක හොඳයි නියමයි කියලා අර අපි වටිනාකමක් දීලානේ ඔයි. ඒ තියෙන බලවත් බව ඒ දීපු අර නිච්ච කරගන්න අපි දීපු ගති ලක්ෂණ ටික අපි දීපු වටිනාකම අපි දීපු හරය තමයි ගැලවිලා යන. හරා යති වෙනවා. හරය තමයි ගැලවිලා යන. ඒ සිටි දැන් මෙහෙම සිත දිහා බලන එකට නෙමෙයි. මෙහෙමයි ඒ කියන්නේ ඔය හිතේ දැන් මේක විස්තර කරනවා නම් දැන් අපි තුල වේගය වේදනාව ආවේගය ජනිත වෙච්ච ඒ ත්‍ප්තිම තමයි නිවෙන්නේ නිවිලා. ඉතින් ඊට පස්සේ සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය ස්වභාවයෙන් අනිත් ක්‍රියාවල ටික සිද්ධ වෙනවා. ඒ වෙලාවට සිද්ධ වෙලා යන්න පුළුවන්. ඇවිල්ලානේ. ඔව් ඇවිල්ලානේ. ඔව් ඒක තමයි. ඔව්
අව්‍යාකෘත කියලා කියන්නේ දැන් නිකන් ඉන්න වෙලාවටනේ දැන් අව්‍යාකෘත සිත් පහළ වෙනවා කියන්නේ නිකන් ඉන්න වෙලාවට දැන් මේ රූප ඕන තරම් දකින්නවා දැන් වෙලාව කීයද දන්නේ තව ටිකක් වෙලා ගියොත් පරක් උති ඒව සිතවිරි ඒව නිකන් රත් වෙන පිච්චෙන මත් වෙන ඒව ඉන්නේ ඔන්න ඔය අතරේක බරම් බස් එක ගිහිල්ලත් දන්නේ දැන් කියලා අන්න එනවා වේගෙ එතකොට අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මක වෙනවා ඒවා රාගදේශ මොහ කියලා එච්චර අඳුර ගන්න අමාරුවෙන් උත්සාහ කරන්න ඕනේ නැහැ. තමන්ගේ පිරියාපිරි ලෝකයේ ලෝක ස්වභාවය දැක්කනම් ඉවරයි. තමන්ගේ ලෝකය ක්‍රියාත්මක වෙන ආකාරය ඇත්ත ඒකේ ඇත්ත ඇති සැටියට දැක දකින්නකොට විද්‍යාව මතු වෙනවා අවිද්‍යාව පහ ඇති වෙලා යනවා. ඔව්. තමන්ගේ ලෝකය මේ ලෝකය කියන්නේ එළිය එකක් නෙමෙයි ඇතුළේ එකක්. ඒක ක්‍රියාත්මක වෙන ස්වභාවයේ ඇත්ත ඇති සැටියට දකින්නකොට විද්‍යාව මතු වෙනවා අවිද්‍යාව පහයිටි වෙනවා ඒක තමයි ඇත්ත දැකීම කියන්නේ ඒක තමයි සත්‍ය දකින්නවා චතුරාර්ය සත්‍ය දැක්කා කියන්නේ හරි සෝපත් වේවා පී प्रश्न मुका प्रश्न ගඟට කපපු ඉනි වගේ මට දුකයි මෙච්චර කියලා. දැන් කෝ දැන් මේ දහව කිව්වා. කිව්වට තේරුම් ගන්න නෑනේ. අපි කියන්නේ අර ඉනි කපලා දැම්ම ගඟේ පාවෙලා ගියා කවුරුත් නෑ ඒක ප්‍රයෝජනයක් කියලා. මේ දැන් උතර මේ පැහැදිලිවම කිව්වනේ සංකාරයක් එනකොට අසුරු සැනින් වඩන්න උච්චර තියෙන කලබලේ මොකද්ද? නේ සංඛාරයක් කෙනෙකුට අසුරු සැනින් වඩනවකෝ සතර කමටහන් පළවෙනි වචනේ. බාර කලබලයක් තියෙන සාන්තික නිවා ගන්න. මුලින් හොඳට ඉඳ දීලා සං අඳුර ගන්න දෙයනේ කියලා. ඒ කියන්නේ හොඳට ඉඳ දීලා මේ සත්තු ටික අඳුර ගන්න. අසුරු සැනින් කලබල වෙන්න එපා සතර කමටහන් වඩන්න. වඩන දෙයක්වත් නැහැ. මම මෙච්චර වෙලා පුන පුනා කිව්වනේ වඩනවා වඩනවා කියලා රොටි වඩවනවා වගේ වඩවන එකක් නෑ මේකේ කරන දෙයක් නෑ වැඩක් නැහැ කරන්න ඒකයි වැඩේ ඒ තියෙන තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන ලෝකයයි දකින්න උන් එතකොට සංකාරයක් එනවද අවිද්‍යාව ආවා ඔන්නේ ඒ සංකාර ඔන්නේ ඒ විඥාන ඒව ඕනෙත් නෑ වචන ඕනෙත් නෑ තේරුම ඕනෙත් නෑ ඒ වචන වලට හිර වුණොත් අපි ආපහු ලොකු රාමෝක හිර වෙනවා වචන වල තේරුම ලියන් ඒක අහගෙන නිවන් දකින්න බෑ සුනීතර සෝපාකට ওই මහ වචන ගොඩක් කිව්වද පාරේ හම්බ වෙලා බුදුහාමුදුරු ඔය මේවා අපුඤ්ඤාවි සංකාර පුඤ්ඤාවි සංකාර කොච්චරක්ද ඩික්ෂනරියක් ඕනි ওই ටික ඔක්කොම ඉගෙන ගන්න ගියොත් එහෙම එකක්වත් ඕන්නේ නෑ මේ ධර්මතාවය ඉන්න ලෝක ස්වභාවයෙන් දකින්න ඔහුගේ ලෝකයට අදාළව උදාහරණයක් අරන් පැහැදිලි කරයි එහෙමයි ඒකනේ කියන්නේ අධ්‍යාපනයක් ලැබලා මහා මේ වචන දන්නේ අය නෙමෙයි
බමුණුන්ටයි දහම දකින්න බැරි උනේ. බමුණු පරප්‍රාප්තයි. බමුණු ඔක්කොම එක එක රාමු තුල හොඳටම හිර වෙලා කණ්ණාඩි දාම හිටියේ. ඒ කණ්ණාඩියෙන්මයි බණ ඇහුවේ. පෙවුන්නේ අර දහම. බමුණු ටිකට දකින්න බැරි උනා ගොඩාක් බමුණුන්ට හැමෝටම නෙමෙයි. ගොඩාක් බමුණුන්ගේ ගතිය වැඩි අර රාමු තුල අධ්‍යාපනය තුල හිර වෙලා වැඩි. එතකොට මං කියන්න උත්සාහ කරේ මුලින්ම ඔබතුමිය සන් මොකක්ද කියලා හොයාගන්න. සතර මේ කියන පරීක්ෂණයට උදව්වක් කරන්න. සතර කමඨහන් වඩන්න කලබල වෙන්න එපා. සතර කමඨහන් කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ තමන් තුල ක්‍රියාත්මක වෙන හැටි තමන් දැකගත්තාම තමන්ට ලැබෙන ප්‍රතිඵලය. තෑග්ග. තෑග්ග ගන්න බෑ කලින්. සතර කමඨහන් කියලා කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ තමන් තමන්ගේ තුල දැකලා දහම දැකගත්තට පස්සේ ඔන්න තෑග්ගක් හම්බ වෙනවා. ඒ තමයි සතර කමඨහ. තෑග්ග අහගෙන ගන්න බෑ. හද නැහැ කොහෙන්ද ගන්න කියලා අහලා ගන්න බෑ. එහෙම කරන්න බෑ. එහෙනම් පළවෙනි දේ තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන ලෝකෙ මොකක්ද කියලා හොඳට දකින්න පටන් ගන්න. සන් දකින්න. ඒ ස්වභාවය මුලින් සන් අඳුර ගන්න. ආයි සන් ඕනෙත් නැහැ. සරලව කියනවනම් මොකද්ද නිවා ගන්න හදන්නේ? ගින්නක්නේ. ඔය ගින්න මොකක්ද කියලා හොයන් වචන පැත්තකින්ම දාන්නකෝ. ගින්න මොකක්ද? පළවෙනි ප්‍රශ්නේ. මට නිවා ගන්න මම හදන ගින්න මොකක්ද? ඔය ගින්න මොන වගේ දෙන්නේ? සතුටේ දිනවද දුකේ දිනවද? දෙවෙනි ප්‍රශ්නේ. ඔය ගින්න මට එන ගින්න අනිත් අයට එන්නේ නැත්තේ ඇයි? මං මට මොකක් හරි සිද්ධියක් හේතු කරන් මාව ගිනි ගන්නෝ මහත්යට නෑ ගින්න. එනම් මේ හිසිද්ධියේද ගින්න තියෙන්නේ නෑ. එනම් මහත්තයටත් ගිනි ගන්න එපා. මගේ තියෙන්නේ. එනම් මේ ගින්න ඉපදෙන්නේ කොහොමද? මේකට හේතුව මොකක්ද? මේ කොහොමද ඉපදෙන්නේ? මේ ලෝකෙ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඔය ඕක හොයන් යනකොට නිකම්ම සතර ගමඨහන් භාවිතා වෙන්නේ. එතකොට සංඛාරය ආව අසුරු සැනින් ගන්න ඕනි සතර ගමඨහන් ඒ මොනවත් නෑ. පැහැදිලි නේද? පොඩි මොක් තැනක පටලැවිලා තිනවා ඒක පොඩි හරියාවි මේ මේ තව චුට්ටක් පරීක්ෂණය කළා ඔන්න මම ප්‍රශ්න තුනක් කිව්වේ ඒ තුනට උත්තරේ හොයන්න ගින්න මොකක්ද ගින්න කොයි විදිහටද මතුවෙන්නේ මේ ගින්නට හේතුව මොකක්ද එතේ මතුවෙච්ච ගින්නට මොකද වෙන්නේ ඕක දකින්නකොට පටිය ගැලවිලා ආයයි තමයි එකපාරක් දැක්කනම් ආවක තමයි වෙන්නේ කියලා තේරෙනවා ඒ කියන්නේ මේ කෙස් ගහක පරතරයක් තියෙන්නේ සත්‍යයයි අසත්‍යයයි අතර ඒ තරම් චුට්ටෙන් පාර මාරුවේ සතර කමඨහන් කියන්නේ ප්‍රතිඵලයක්. දැන් හොඳට විභාග ලිව්වහම රිසල්ට් එක ලැබෙනවනේ. අන්න ඒ වගේ ඒක ලැබෙන ප්‍රතිඵලයක්. ඒ කියන්නේ අපිට කරන්න දෙයක් නෑ. අපි දහම දැක්කොත් ලැබෙන ප්‍රතිඵලය. සතර කමඨහන් කියන්නේ. හරි, සෝපත් වේවා. ප්‍රශ්න ඉවරයි වගේනේ. මොකද තව එකක් තියෙනවා. ඒක තමයි මහත්තයා දැන් ඕක බලන්න තමන්ගේ තුලේ දැන් මහත්තයාගේ හිතේ ඔබතුමාගේ හිතේ ඇති වෙන ස්වභාවය මට කියන්න අමාරුයි. එහෙම බෑ අනුන්ගේ හිතක් තව කෙනෙකුට කියන්න බෑ. එතකොට තමන්ගේ තුල අයියෝ දැන් මේ මෙයාව ගෙනියන්න කෙනෙක් නැහැ මේ මිනිස්සු ඉදිරිපත් වෙන්නෙත් නැහැ කියලා අනිත් මිනිස්සුත් එක්කත් දේශයක් ඇති වෙලා මේ මිනිස්සු නම් මිනිස්සුයෝ නෙවෙයි මහා මේ අමනුෂ්‍යෝ කීකේ මිනිස්සුත් එක්කත් තරහ අරගෙන අර තමන්ගේ තුල ඇති වෙන රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවය තුල නොසන්සුන්කමක් මහා පිච්චීමක් මහා මේ නිකන් ඒක අසහනකාරී අර තියෙනවනේ ගිනි ස්වභාවය එහෙම මතුවෙලා නම් එතන නිවීමක් නැති බව Tamandama තේරෙනවා නම් එතන සන් ඉපදිලා වෙන්න පුළුවන්.
එතකොට එහෙමනම් ඒක ඉපදුණු විදිහ කොහොමද කියන එක තමයි මේ මන් ධර්මයේ කිව්වේ පටිච්ච සමුප්පාද ධර්මතාවය විස්තර කරේ තමන්ගේ පිරියාපිරි ලෝකය මුල් වෙලා මේක ක්‍රියාත්මක වෙන හැටි. එතකොට ඔබතුමාට කල්පනා කරලා බලන්න පුළුවන් ඕක ඔය ඒ කාර් එකට හැපිච් එක්කෙනා හින්දා කුළුඳුලේ උපන් රත්වීමක් නොවෙන්න පුළුවන්. ඔයිට කලින් වෙන වෙන සිද්ධි වලටත් ඔය වගේම තමයි ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ගතිය ගතියක්ද කියලා බලන්න ඕනේ. ඒ වගේම දැන් අපි හිතන තව නැති අවස්ථාවකට මට කිසිම කෙනෙක් එක්ක විශේෂයක් හට ගන්න බැල ගන්න මොනක් හරි අවස්ථාවක් නැමෙයි. විතරයි හිතුවේ මට ඇත්තටම අනුකම් පරණක් ඒ නිසා උනත් ඒක කරගන්න ඕනේ. ඒ සංකල්පේම ගැන කරන අහන්නේ ආව. ඔව් ඉතින් ඒ වෙලාවේ සංනිපදුනාද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒක මහන්තයම තමයි දන්නේ. ඒකනේ වැඩේ. තමන්ගේ හිත හිතනේ තමන්ගේ හිත තමන්ටමම තමයි. මම මේ කියන්න උත්සාහ කරන එක තේරෙනව නේද? ඒ කියන්නේ අර තමන්ගේ හිත තමන්ටමමයි හොයන්න පුළුවන්. හොඳට කල්පනා කරලා බලන්න රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවය අර ඔන්න ඔතන මම තව පැත්තක් නිරාවරණය කරන්න. අපි සමහර වෙලාවට මේ ධර්මයේ විස්තර කරද්දී උදාහරණ ගන්නවා. කේක් කෑල්ල ගන්නෝ, වඩේ එකක් ගන්නෝ, ආප්පයක් ගන්නෝ, ඇඳුමක් ගන්නෝ, ගැහැණු ළමෙක් ගන්නෝ. ඔහොම අරන් අමාරුවෙන් මේ දහමක් විස්තර කරනවා. අහගෙන ඉන්න අය උදාහරණෙන් දහම දකින්න හදන. එතකොට දැන් අපි හිතමු මෙහෙම ඔන්න කතාවට කියනවා දැන් ඔන්න ඕගොල්ලෝ මේ අපේ උන්වහන්සේත් කියනවනේ මේ ස්වාමීන් වහන්සේත් ඉතරම උදාහරණ ගන්නවා. ඒ ගන්න ওই ප්‍රසිද්ධ උදාහරණයක් මම ගන්න. උන්වහන්සේ උදාහරණෙන් විස්තර කරන්න උත්සාහ කරන්නේ වෙන පැතිකඩ. කටිය අල්ලගන්නේ තව පැතිකඩ. අර හරියක නෙවෙයි, හරි පණිවිඩය නෙවෙයි ඔළුවට යන්නේ කියන එක පෙන්වන්න තමයි මම මේ උදාහරණෙම ගන්නා. දැන් උන්වහන්සේ ගන්නවනේ අර හොඳ ප්‍රසිද්ධ එකක් මේ ඔය අපි දැන් ඇඳුම් ගන්න කඩේකට මේ පොලේ යනෝ බඩු ගේන්න හරි මාකට් එකට හරි කොහෙට හරි යනෝ යන ගමන් අර ඇඳුම් කඩේක මේ දාලා තිනු ලස්සන ඇඳුමක්. ඔය උදාහරණ හැමෝම හරි තිනවනේ. ආ ඒ ඇඳුම දකින්නකොටම අම්මෝ මේ ඇඳුම හරි ලස්සනයි නේ කියලා අර පොලේ යන ගමන පැත්තක දාලා අර සල්ලි ටිකෙන් ඇඳුම ගන්න. එතකොට ඔන්නේ ඇඳුමට ආසාවක් ඇති වුණා, රත්විල්ලක් ඇති වුණා, පිච්චිලමක් ඇති වෙලා ඒක ගිය ගමන පැත්තක දාලා ඔන්නේ එතන සන්නිපදුනා කියලා උදාහරණයක් අරන් පෙන්නන. හැබැයි ඔය උදාහරණෙම ඔය සිද්ධියම ඔබ තුල වෙන්න පුළුවන් සානිපදිලා නැතුව. එතකොට දැන් උදාහරණේ ගන්න මේක කියාගන්න මොකක් හරි ගන්න එපැයි උදාහරණය. තේරුණාද? ඔබ උදාහරණෙන් නෙමේ සඳකින්න ඕනේ ඔබ තුල ක්‍රියාත්මක වෙන ස්වභාවය. දේශකයාණන් වහන්සේලා හෝ වේවා ඕන කෙනෙකුට උදාහරණ ගන්න සිද්ධ වෙනවා. නැත්තම් කොහොමද පැහැදිලි කරන්නේ? ඒක ඒකින්ද දැන් අර මම දැන් අර සමාජ ජාලාවල ගත්ත උදාහරණෙත් සමහර කෙනෙක් ගින්න පුළුවන් ඕන තරම් ওই නිරූපිකාවන්ගේ ওই රූප බලන රත්තිල්ල පිච්චිල්ලක් නැතුව තියෙන්න පුළුවන්. එහෙම දැන් මෙහෙම වෙන්න කෙනාට මේක ගැළවෙන විදිහයි මේ කියන්නේ. තේරුණානේ? එතකොට මේ බාහිර ක්‍රියාවලියෙන් බෑ ඔය සං කියන එක තේරුම් ගන්න. තමන්ගේ ඇතුළෙන්ම. දැන් තව උදාහරණයක් මහත්තයා. දැන් ඔන උදේ ඔෆිස් එකට යනකොට කවුරු හරි හොඳට hina වෙලා good morning කියලා කියන. එතකොට මම කියන අනේ හරි හොඳ මිනිස්සේ good morning කියලා හොඳට hina වුණානේ. ඒ දැන් අපි දන්නේ එයාගේ ඇතුළේ තමාත් එක්ක පෙන්න ඊරිසියාව. පෙන්න ගන්න බැරි කමට බොරුවට good morning කියලා hina වුණා. දැන් අපට එළියෙන් පෙන්වන්න හොයන්න බෑ නිසා කොහොමද හොයන්නේ? ඇතුළේ පිච්චෙනවා ඊරිසියාව කුවකකම නලියනවා. හැබැයි මූණින් ඉනාස්ලා ඉන්නවා බෑ හොලා. අන්න ඒ වගේ ওই බාහිර කතන්දර වලින් දැන් ගොඩ කතාවෙන් බෑ මේක ගන්න. තමන්මමයි දක ගන්න ඕ. එහෙම එකක් තියෙන සං කියන එක දකින්න එක ඒකයි අමාරු. හරිම අමාරු තැන. පළවෙනි අදියර පළවෙනි කකුල තියා ගන්න ඕනේ ධම්මෝ සම්දිත්තිකෝ වෙන තැන. එතන හිර වෙනවා 99.9ක් එතන හිර වෙනවා. ඔතන හිර ඔතන ගැලව ගත්තොත් නිකම්ම යත්තේ. ඊට පස්සේ ආන පාන හිර වෙනවා. ওই ටික තමයි තිය හිර වෙන තැන් ටික තියෙන. කොල්හමාරයි වෙලාව. තවයේ ප්‍රශ්න තියෙනවා. අපි 11:45ට වගේ නවත්තමු නේද? ඔව් කමක් නැහැ. මේ නැත්නම් මේ 50
එතකොට එතන තව චුට්ටක් මම පැහැදිලි කරන්නම් නිච්ච සුඛ අත්ත කියලා ඔබතුමිය හදාගෙන ඉන්න ලෝක ස්වභාවයක් තියෙනවනේ ඒක හොයාගත්තද ඔව් ඒක හොයාගන්න ඕනේ ඔව් මේ මමම දීපු අන්න හරි මමම දීපු වටිනාකම් එක්ක දැන් මම මේ වචන තුන ගන්න ඔබම දීලා ඔබම පවත්ව ගන්න හදන කිව්වට අර තමන් දැන් මේ තමන් හදාගත්ත ලෝකේ හොයාගන්න ඕනේ ඔව් ओ मगे लोके ओ इत एक पवत्न बरी बहुत अखिल को पटी गल ओ खलीवर इवर उन्ट समत वेला पटी गल आई को हरियन बेक्रमेट तेनावा हेब इंट पटी गल ओ तब एक कौर हरिया नहीं प्रश्न कहा हरि नहीं प्रश्न है कमटी की विसंद तीयना होता पिंग अभी आये दवसक हम वेमु मे शाला विधिमदर हटापि तव देश नाकर तम इन्े मम मे पुण्यानुमोदनाम सिद्धकर इवर वेला दिन टीक मे निवेदन करना आयत मेहतीन दवस इति मे वेला वेदि कल्पना करकान्न मे पिंगवतुन अपि हेमोम मे आपु संसार गमनेदी अपि पिलिगत्ता नेता तपट मरी मरी इपदीपदियान संसार गमनकट अपि हेमोम याटा ए आपु गमनेदी अपट मुनगहिच्च अम्मावरु गणन अनंताय मुनगहिच्च पियवरु गणन अनंताय अपट मुनगहुनु सहोदर सहोदरियो गणन अनंताय उगन्नपु गुरुवरु गणन अनंताय ए मनुस्सेक वेला हिटियनम ए आपु गमने अपि सत्तयो वेला इपदिला हिटियनम अपट अपि अतिं अपट उदव् करपु ए वगेम अपि अतिं हिंगे हिंसा वेड असाधारण कम वेला අපි අතින් මිය පරලව ගිය අපි අතින් අනතුරුට ලක් වෙච්ච අපි අතින් හිත්‍රිද වෙච්ච සත්වයෝ පුද්ගලයෝ ප්‍රමාණය අනත්තයි. ඒ සියලු දෙනාම අපි සමග බහිජටාවක් විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වෙච්ච පුද්ගලයෝ මුල් කරගෙන තමයි ඔබ අන්තෝජටාව සකස් කරන් තියෙන්නේ ඔබ ඇතුළේ තින ගති පොදිය. ඉතින් අන්තෝජටා බහිජටා කියන මේ ජටා ගොඩෙන් මේ ගැට ගොඩෙන් මෙදී නිදහස් වෙන මේ අන ගමනේදී ඔබව සංසාරයට බද්ධ කරලා තියෙන අන්තෝ ජටාවෙන් මිදී නිදහස් වෙන්න නම් අර බහි ජටාවක් තියනවා ඔබ අතින් යම් හිංගියක් හිංසාවක් කවඩක් අසාධාරණයක් වෙච්ච සත්වයෝ පුද්ගලයෝ අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මේ විශ්වයේ මේ වේලාවේ මොණියම්ම හෝ තලයක උප්පත්තිය ලබා ඉන්නවා එදා ඔබ අතින් දැන හෝ නොදැන කලාව ඒ වරදට ඒ සියලෝම සත්වයෝ පුද්ගලයෝ අපහට කමා කරත්වා කමා කරත්වා කමාව ලැබේවා කමාව ලැබේවා කියලා කමාව ලබන. ඒ වගේම පින්වතුනි ඒ ආපු ගමනේදී ඔබට සිතින් කයින් වචනේ යම් උදව්වක් උපකාරයක් අතදීමක් කරලා දෙපයින් නැගී සිටින්ට උදව් උපකාර කළා වූ ඒ සියලෝම සත්වයන්ට පුද්ගලයන්ට ඔබ අප සිළු දෙනා විසින් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍යානු සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා අනුමෝදන් කරන්. ඒ සෑම සිළු දෙනාටමත්
ඒ අයගෙන් ඒ අය දුගතිගාමි උප්පත්තියක් ලබා සිටින අය වෙත්නම් ඒ අයට සුගතිගාමි වන්නටම අනන්ත සංසාරයක් පුරාවට ඔබ රැස්කරගත් ආ වූ ඒ සියලු පුණ්‍ය අනුසම්භාරය ඔබේ නමින් මිය පරලව ගිය ඒ සංසාරගත ඥාතීන්ට අනුමෝදන් වෙත්වා දුගතිගාමි උප්පත්තියක් ලබා ඇති අය වෙත්නම් ඒ අයට සුගතිගාමි වන්නටම දේව මනුස්ස උප්පත්තියක් ලබන්නටම මේ පින්පෙත් උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා කියලා දිට්ඨාන කරන්. ඒ වගේම පින්වතුනි ඔබ අප සෑම තිරු දෙනාටම සුජීවත්ව ඉන්න ඔබේ දෙමව්පිය ඔබේ ගුරුවරු ඔබේ සහෝදරිය ඔබට උදව් කරා උපකාර කළා. ඒ අය සුජීවත්ව ඉන්න අය අපි එයට පින් දුන්නා කියලා එයට දැන් පින් ගන්න බෑ. ඉතින් ඔබට කරන්න පුළුවන් එකම යුතුකම තමයි ඒ අය නමින් මිය පරලව ගිය සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් අප විසින් රැස් කරගත් ආ වූ සියලු පුණ්‍යානු සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා ඒ අයට පින් අනුමෝදන් කරන්න ඔබේ සුජීවත්ව ඉන්න ස්වාමියාට භාර්යාවට දරුවන්ට ගුරුවරුන්ට ඒ වගේම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ සිරිසත් ධර්මයේ කන වැකේවා මේ මනුස්ස ජාතියේම සංසාර දුකින් අත මිදෙන්නටම පාර මාර්ගය උදා වේවා සියලු කම්මාවරණ උදා වේවා කියලා දිට්ඨාන කරා. ඒ වගේම පින්වතුනි අද දිනයේදී ඔය පින්වතුන් අපි සෑම සිල් දෙනාටම මේ ආකාරයේ ධර්ම දේශනාවක් සිද්ධ කරගන්න පුළුවන්කම ලැබුණේ මේ ධර්ම දේශනා වැඩසටහන අපි පටන් ගත්තේ අප්‍රේල් පළවෙනිදා. එක දේශනාවක් කරා ඒ දේශනාව කළා ඉවර වුණාට පස්සේ එදා පින්වතුන් රාශියක් ඉදිරිපත් වුණා අවුරුද්දක් පුරාවට මේ ස්ථානයේ දේශනා කරන්න ඒ අය බොහොම නිස්සරණ අධ්‍යාසයකින් ඉදිරිපත් වුණා අපි මේ වැඩේ කරගෙන යන්නම් කියලා. ඉතින් ඒ ඉදිරිපත් වෙච්ච අය හින්දා ඔබේ ඉල්ලීමක් තියෙනවා ඒ අනුව තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් අද දිනයේ මේ දෙවැනි වැඩසටහන සිද්ධ කරන්න බොහොම නිස්සරණ අධ්‍යාසයකින් ඉතා උනන්දුවකින් ඕනෑකමකින් අද දිනයේ මේ සංවිධාන කටයුතු කරලා මේ වැඩසටහන සඳහා අනුග්‍රාහක දායකත්වයේ සැපෙව්වා පිටකොට්ටේ පදිංචි රුවන් පෙරේරා මහතා සහ යමුනා පෙරේරා මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින්. ඉතින් රුවන් පෙරේරා මහත්මාටත් ඒ යමුනා පෙරේරා මහත්මියත් බලාපොරොත්තු වෙනවා දිගු කලක් සිට රෝගාතුර වෙලා එක තැන්ව සිටින ඕපනායක පදිංචි රුවන් පෙරේරා මහතාගේ මව වන රන්මුණී විමලා පෙරේරා මහත්මියට කායික හා මානසික සුවය අදිට්ඨාන කිරීමට ඒ වගේම ඒ දෙමව්පියන් හා සියලු දෙනාටම නිරෝගී සුවය සහ නිරෝගී සුවය ලැබේවා සුජීවත්ව ඉන්න ඒ දෙමව්පියන්ටත් රෝගාතුරව සිටිනා වූ ඒ රන්මුණී විමලා පෙරේරා මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ වහා වහා ළඟා කරත්වා ඒ සුජීවත්ව ඉන්න දෙමව්පියන්ටත් මේ සිරිසත් ධර්මයේ කන වැකිලා මේ ඡාතියෙම සසර ගමනින් මිදී නිදහස් වෙනටම හේතුපත්ය සැකසේවා කියලා අපි අදිට්ඨාන කරනවා. ඒ වගේම අද දිනයේදී ජූලි 13 වෙනි දින ජන්මදිනය සමරනවා අංජනා කළුබෝවිල මහත්මිය. එතුමිය දීර්ඝ කාලයක් තිස්සේ මේ දහම් වැඩසටහන් වලට සහභාගී වෙමින් බොහොම උනන්දුවෙන් දහම් කටයුතු සිද්ධ කරමින් යන කෙනෙක්. ඉතින් එතුමියගේ ජන්මදිනය වෙනුවෙන් අද දිනයේ මේ කරන් යන වැඩසටහනට සහභාගී වෙලා උදව් උපකාර කළා. එතුමියටත් නිදුක් නිරෝගී සුව වේවා එතුමිය නමින් පින් බලාපොරොත්තු වන අනන්ත සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍යානුසම්භාරය එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා. ඒ වගේම රුවන් පෙරේරා මහත්මයටත් ඒ වගේම අංජනා කළුබෝවිල මහත්මියත් ඒ වගේම අද දිනේ පළවෙනි වතාවට මෙතුවක්කල් අපි කරපු හැම දේශනාවක්ම අපි වීඩියෝ කරලා පටිගත කරලා මාස ගානකට පස්සේ තමයි අර බාහිර ඉන්න පින්වතුන්ට අහන්න අවස්ථාව සලසා දුන්නේ. අද දිනේ විශේෂ දිනයක්. ඉතින් අපට අද පුළුවන්කම ලැබුණා මේ කරන දේශනාව සජීවීව දම්සක් YouTube නාලිකාව ඔස්සේ පිටරට ඉන්න සියලුම පින්වතුන්ට දහස් ගණක් පින්වතුන් පිරිසකට අන්තර්ජාලයේ හරහා මේ දේශනාව ශ්‍රවණය කරන්නට අද දිනේ අපි අවස්ථාව උදා කරගත්තා.
ඒ සඳහා මේ සජීවී විකාශනයේ සඳහා අනුග්‍රහයක දායකත්වයේ සැපෙව්වා පන්නිපිටියේ පදිංචි චන්දිම සමරකෝන් මහතා එතුමා මේ දහම් මගට මේ හැමදේම දම්සක් වෙබ් අඩවි නිර්මාණය කරන්න දම්සක් YouTube channel එක හදන්න මේ හැම දහම් ප්‍රචාරක කටයුත්තක් අභියස නොසලීව ශක්තියක් ධෛර්යයක් වුණා ඉතින් අද දිනේත් තවත් උදාර කටයුත්තක් එතුමා අතින්ම සිද්ධ කෙරුණා ඉතින් එතුමාගේ අසනීපව ඉන්න මෞතුමියටත් දුක් නිරෝගී සුවය අදිට්ඨාන කරනවා ඒ වගේම එතුමා මේ කරන් යන යුග මෙහෙවර තව බොහෝ කාලයක් සිද්ධ කරගන්නත් අදිට්ඨාන කළා තියෙනවා අපි මේ සිදු කරන යුග මෙහෙවර ඉතින් ඒ ආකාරයට අද දිනයේ ඒ වගේම මේ වැඩ කටයුතු සියල්ල පිටිපස්ස නම් කිව්වොත් නම් කියන්න ගොඩාක් ඉන්න තරම් පිරිසක් දැන් මේ වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වයේ සපයනවා ඉතින් බොහොම සතුටට කාරණයක් තනිව මේ කිසිවක් කරන්න බෑ මේ සංවිධාන කටයුතු කරලා හැමදේම කැපවීමකින් පාන්දර ඉඳන් ඇවිල්ලා මේ මේවා හරි ගස්සලා හැම දෙයක් පිටිපස්සම ඉන්නවා අපේ විශාල පිරිසක් විශේෂයෙන් දිලීප් පෙරේරා මහත්මයා දීපා පෙරේරා මහත්මිය දිනේෂ් ජයලත් මහත්මයා චන්දිම සමරකෝන් මහත්මයා විරාජ් දනංජේ මහත්මයා වජිර පෙරේරා මහතා විශ්ව සමුදිත්ත ඒ වගේම මధుරංග මහත්මයා ඒ වගේ අපි channel තුනක් තිනව දම්සක් නාලිකාව දහම් වටුවාව ඒ වගේම දම්තරණ මේ සියල්ලකින්ම ගොඩාක් පිරිසකට මේ ධර්මයේ ශ්‍රවණය වෙන්න ඒ සියලුම පින්වතුන් උදේශිකා මහත්මිය තමයි විශේෂයෙන්ම මේ කටයුත්ත සම්බන්ධීකරණය කරන්නේ එතුමිය විශාල කැපවීමකින් කටයුතු කරනවා ඉතින් ඒ සෑම සිළු දෙනාම මේ කරන කාර්යවයට විශාල අනුග්‍රහයක දායකත්වයක් සපේනවා ඒ සෑම සිළු දෙනාගෙම්ම රුවන් පෙරේරා මහත්මයාගෙනුත් ඒ වගේම අංජනා මහත්මියත් චන්දිම සමරකෝන් මහත්මියත් මේ සම්බන්ධතා වලින් උදව් උපකාර කර වචනයෙන් හෝ සහයෝගය දැක්කු ඒ සෑම සිළු දෙනාටමත් මේ සියලු කටයුතු තව ඉදිරියට කරගෙන යන්නට ඒ අය නොසැලව ශක්තියක් වේවි අපේ ජනක හපුහින්න මහත්තයත් ගොඩක් උදව් කරන ගොඩක් වැඩවලට ඉතින් ඒ සෑම සිළු දෙනාගේම පින් බලාපොරොත්තු වෙන අනන්ත සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍යානුසම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම මෙවැනි කටයුත්තක් කරන්න ඉතින් අද දිනේ දැන් වසර ගණනාවක ඉඳන් මගේ අම්මා තාත්තා ඒ වගේම මහත්තයාගේ අම්මා ඒ අයත් අද දිනේ සහභාගි වෙලා ඉන්නවා ඉතින් ඒ අයත් දැන් මේ දෙයකට විශාල ශක්තියක් වෙන නිසා තමයි මටත් පහසුවෙන් මේ දේ කරන්න මේ දේශනා කටයුතු සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ නිවසෙන් ලැබෙන සහයෝගය නිසා ඒ අයටත් මේ ජාතියේම උතුම් සිරි සත් ධර්මය අවබෝධ වේවා එයාගෙන් පින් බලාපොරොත්තු වෙන සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු ඒ වගේම පින්වතුනි අවුරුදු 2800ක කාලයක් තුල මේ හෙළබිම තුල යටපත් වෙලා තිබුණු මේ උතුම් සිරි සත් ධර්මයට නවත පන පිහිටවලා ඉදං කෝ පන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං කියලා උතුම් වූ චතුරාර්ය සත්‍යයට උතුම් සන්දේශනාවට පටිච්ච සමුප්පාද තිපරිවට්ටයට නැවත පන පිහිටවලා මිනිස්සෙකුට තමන්ගේ සංසාර ගමනින් මිදී නිදහස් වෙන ආකාරයට මේ උතුම් බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් පටිච්ච සමුප්පාද ධම්මතාවයට නැවත පන පිහිට වූ අති ගෞරවනීය පූජනීය අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවය වේවා මේ සේවයේ තව දුරටත් දීර්ඝ කාලයක් කරගෙන යන්න උන්වහන්සේට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි සියලු දෙනා අදිඨාන කරමු. එහෙමනම් පින්වතුනි සියලු අදිඨානයන් පෙරදරි කරගෙන පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. එත්තාවතාච අම්හෙහි සම්පෙදම් පුඤ්ඤ සම්පෙදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බෙදම් පුඤ්ඤ සම්පෙදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බෙදම් පුඤ්ඤ සම්පෙදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බේ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
इदं मे ज्ञातीनं होतु सुखिता हुन्तु ज्ञातयो इदं वो ज्ञातीनं होतु सुखिता हुन्तु ज्ञातयो इमिना पुण्यकम्मेन मामे बाल समागमो सतन समागमो होतु याव निब्बान पत्तिया සියලු දෙනාටම යහපතක් වේවා සැපතක් වේවා මේ ඡාතියෙම මේ උතුම් සිරිසත් ධර්මයේ තමන් තුලින් ශ්‍රවණය වෙලා උතුම් වූ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ දැන දැකගෙන සංසාර දුකින් අත මිදෙන්නටම හේතු ප්‍රත්‍ය සැකසේවා සියලු කමාවර නිවත් වේවා ධම්මානුධම්ම පටිපදාවේ සුවසේ ගමන් කොට නිවීමක් මිදීමක් සැනසීමක් ලබාගෙන සසර දුකින් අත මිදෙන්නටම හේතු ප්‍රත්‍ය සැකසේවා ඒ සඳහාම මේ ධම්මානුශාසනාව උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා කියලා දිට්ඨාන කරමු සුවපත් වේවා पिंग